මාසයේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ඝටිකාර සරදුන් නමදින් සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 දැන් මාළඹේ මේ අපරැඳී සිටින බුදුපසේ බුදුරහන්තක මාලිගාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩියා හා සමානව සදාතුක කරුණු වහන්සේ වැඩමවනු ලැබුවා කුමක් අරබයාද එසේ සිදුනේ මේ වනාහේ මහා මේඝ සද්ධර්ම වර්ෂාව වස්සවන්නටයි වැටෙන මහා මේඝ සද්ධර්ම වර්ෂාවේ තෙමිනු වස් මේ බුදුපසේ බුදු අරහන්තක මාලිගාවට පැමිණි පිරිසසේම විවිධ වූ ප්‍රදේශවල සිට ලෝකේ විවිධ රටවල සිට ශ්‍රද්ධා රූප වාහිනිය හා ඔබ සම්බන්ධ වෙනවා ඇති මහා මේඝ සද්ධර්ම වර්ෂාව පෙර දිනක ඔබට ලැබුණා අද ඊටත් වඩා විචිත්‍රවත් මහා මේඝ සද්ධර්ම වර්ෂාව වසින්නට නියමිතයි ඒ පූර්ව අනාවැකියක් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම ලොකු සාමින් වහන්සේගේ සංකල්පයකට අනුව උන්වහන්සේගේ නිර්මාණශීලීත්වයේ එක් ප්‍රතිඵලයක් අතීතයේ අපේ ඥාතීන්ට මුතුන් මිත්තන්ට සද්ධර්මය ලැබුණු එක් ක්‍රමවේදයකින් දහම් සංනිවේදනය කිරීම දැන් ඒ පින්වත් ලොකු සාමින් වහන්සේගේ සංකල්පය යථාර්ථයක් බවට පත්වන වේලාව ගුරු දෙවිඳුගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් ධර්මාසනයේ වැඩ සිටිනවා අපි සිළු දෙනාට ශීලයේ පිහිටන්නට වේලාව ස්වාමීනි පාද නමස්කාර කොට පිරිස ශීලයේ පිහිටවන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි
Dhammaṃ saraṇaṃ gacchāmi. Sangaṃ saraṇaṃ gacchāmi. Dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi dhammaṃ gacchāmi. Dutiyampi sangaṃ saraṇaṃ gacchāmi. Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi sangaṃ saraṇaṃ gacchāmi. Sādhu, sādhu, sādhu. Pansil samādhaṃ enna kiyanne. Satun merimen velakīma nammu. Silpadaya samādhaṃ vemi. Sorakam kirimen velakīma nammu. Silpadaya samādhaṃ vemi. Veradikāma sevanayin velakīma nammu. Silpadaya samādhaṃ vemi. Borukīmen velakīma nammu. Silpadaya samādhaṃ vemi. Madpenha. Madravya bhāvitayin velakīma nammu. Silpadaya samādhaṃ vemi. Uttunti sarana sahitava. Mā samādhaṃ o me sīlaya. Melova yahapata pinisada. Parelova sugatiya pinisada. Amā maha nivana avabodha vīma pinisada. Upakāra vīvā. Sādhu, sādhu, sādhu. Api devivarunta ārādhanā karamu. Etamai ada siddha venne asīrimat dhātu vistarayak. Gautama budurajānan vahansege dhātu vahanselāge parampara katāva me ikama dharma mandapekedi ehena āścaryamat avasthāva. Enisa e devivarunta ārādhanā karanna man vitarak nevi. Api kavurut, me kavurut, deviyanta andaga kiyemu. Unnahansela samahara vita siyasin dakka siddhi tamai ada kale api potpat walin kiyawala me kiyanne. Ithin e nisa e deviwaru waha waha mehi satutin paminetwa kiyala siyalu dena maat ekkama deviwarunta aaradhana karamu. Pingwan swamin wahanse. Apavising raskarana ping balayin. Apavising raskarana ping balayin.
ගෞතම බුදු රජුන්ගේ උතුම් ධාතු විස්තරය ශ්‍රවණය කිරීමට දෙවියන් හට මෙසේ ආරාධනා කරන්නෙමු හාත්පස සංවල සිටින පින් ඇති දෙවිවරුණින් බඹලොව සිටින ගඨීකාර නම්මු බඹ රජතුමනි සහම්පති නම්මු බඹ රජතුමනි සියලු බඹුන් පිරිවරා අපමුණි රජුන්ගේ ධාතුන් වහන්සේලාගේ තේජස ඇසීමට වහ වහ මෙහි පැමිණෙන්වා මඟනම්මු වාසවනම්මු සක්දෙවු රජතුමනි සෙම්පති දෙවිවරුන් පිරිවරා විරුඩ විරූපංශ වෛශවන ධතරාෂ්ඨ සතර වරං දෙවිවරු පිරිවරා මෙතුවක් ආනුභාවය පතුරුවන ශ්‍රීමත් ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව ශ්‍රවණය කිරීමට වහ වහ මෙහි පැමිණෙන්වා සදෙවුලෝ වැසි දෙවිවරුනි පින්වත් සුමන සමන් දෙවිඳුනි කඳ කුමරු දැඩි මුණ්ඩ දෙවිඳුනි නානානම් මැති නානාගෝත්‍ර ඇති පින් කැමැති දෙවිවරුනි ඉටු කැමැති දෙවිවරුනි
ධාතුන් වහන්සේලා රකින දෙවිවරුනි ස්වර්ණමාලි නම්මු දේවතාවියනි මහීමාතානම්මු දේවතාවියනි නොයෙන් පින් කැමැති දේවතාවියනි නාලොව නාගයිනි මහා කෙලනම්මෝ නාරජතුමනි ජයසේන නම්මෝ නාරජතුමනි කැලණියේ වැඩ සිටින මිනිකැට නාරජතුමනි නා පිරිවර පිරිවරා අප මුනි රජුන්ගේ ආනුභාවය පතුරුවන තේජසින් වැජඹෙන උතුම් ධාතුන් වහන්සේලාගේ වරුණ ඇසීමට වහවහ මෙහි පැමිණෙන්වා දෙවුනා බඹ පිරිස පිරිවර පිරිවරා මේ අරහත් මැඳුර පුරා අතුරු සිදුරු නැතිව වහවහ වැඩ සිටින්වා පින්වන් දෙවිවරුනි ධාතු වර්ණනාව ඇසීමට කල්යල් එළඹියේය මේයට කාලයයි වහවහ සතුටින් පැමිණෙන්වා
නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 පරමෝත්තම භාග්‍යවන්ත වූ සියලු කෙලෙසුන් දුරවීම නිසා සදා පිවිතුරු සිතක් ඇති ස්වකීය වජ්‍රමය අධිෂ්ඨාන බලයෙන්ද පරම ගම්භීර ඥාන බල මහිමයෙන්ද යුතුව ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට සම්යක් සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ ධර්ම ස්වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක වූ සමන්ත භද්‍ර වූ තුන් ලොව තිලක වූ මාගේ ගෞතම නම් වූ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේගේ ද්‍රොණ අටක් වූ ශාරීරික ධාතුන් වහන්සේලාටත් එසේම උද්දේශික ධාතුන් වහන්සේලාත් පාරිභෝගික ධාතුන් වහන්සේලාත් මෙතුවක් පටන් පැවත එන සැටිය අඩගා කියන්නා වූ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව සුදම් සභාවක නින්නාදවන යසෝරාවයක්සේ කන්පිනවමින් පසඟතුරු ගොසක්සේ සිත් සලිත කරවමින් අඳුරු ගුහාවක දල්වන පහනක්සේ චිත්ත සන්තානයේ පහන් සංවේගය පිණිස මෙසේ දිගහැරෙන වගයි. මේ උතුම් ධාතු කතාව ශ්‍රවණය කොට පස්වනක් ප්‍රීතියෙන් පිනා ඔදතෙදින් වැඩි අනුහස් ලබා සසරින් නිදහස් වනු කැමති දෙවියෝද බ්‍රහ්මයෝද නාගයෝද රහතුන් උදෙසා මවාපාන ලද අරහන්තක ප්‍රාසාදයට වහවහා වැඩම කොට ධාතුන් වහන්සේලාගේ අනුභවය ශ්‍රවණය කරත්වා. සාදු සාදු සාදු. ස්වාමීනි, අපේ ගුරුන් වහන්සේ කෝකිල හඬක් වගේ මේ අරහන්තක මාලිගාවේ රැව් පිළිරැව් දෙන්ට මේ අදිටන් කළේ කිව්වේ ඒ උතුම් ධාතු කතාව. ස්වාමීනි, මේ උත්තම ධාතු අංශ කතාව අපි කෙසේ නම් ආරම්භ කරන්නටද? අනේ ස්වාමීනි, ඔබ වහන්සේටම වැටහේවා. පින්වත්නි, ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව කොතනින් ආරම්භ කරන්නද කියලා මටත් හිතාගන්න අමාරුයි. හැබැයි මට හිතුණා ඉස්සල්ලාම ධාතුන් වහන්සේ නමක් ගැන කතා වෙන තැන ඉඳලා පටන් ගත්තා නම් හොඳයි කියලා.
පිඟතුනි මේ බුද්ධ ශාසනයේම මේ ශාසන ඉතිහාසයේම ධාතුන් වහන්සේලා නමක් ගැන කතා වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදී. අපේ බුදුරජාණන් වහන්සේ මායා මව කුසල් කුස තුල ඉපදෙනකොට මහ බෝධිසත්වයෝ සිද්ධ වෙච්ච ආශ්චර්ය මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ තුන් ලෝකෙම සලිත කරවපු කුස පිළිසිඳ ගැනීමක්. ඒ මහ බෝධිසත්වයෝ මව කුස පිළිසිඳ ගන්නකොට මේ මහ පොළොව කම්පා වෙනවා. අප්‍රමාණ වූ ආලෝකයක් හිදෙනවා. ඊළඟට ඒ මායා බිසව් ප්‍රകൃතියෙම සීලවන්ත වෙනවා. ඒ මායා බිසව් දිහා රාග සිතකින් කිසිම පිරිමියෙකුට බලන්න බැරි වෙනවා. ඊළඟට මායා බිසවට පුළුවන් තමන්ගේ කුස ඇතුලේ ඉන්න දරුවා මේ කුස අතගාලා එහෙම බලන්න පුළුවන්. මායා බිසව් දරු සුරතල් බැලුවේ සිඟිති දරුවා කුස තුල ඉඳිද්දීමයි. ඉතින් ඒ වාගේ ආශ්චර්යයක්. ඊළඟට සතරවරන් දෙවියෝ සතර කොනේ ආරක්ෂා කරනවා. මහා බෝධිසත්වෝ වෙසක් පුන් පෝය දවසක ලුම්බිනි ශාල වනෝද්‍යානයේදී උප්පත්තිය ලැබුවා මේ මහා පොළොව කම්පා කරවමින්. උන්වහන්සේගේ පුංචි සිරිපතුල් පිළිගන්ඩ මේ ධරණී තලය තෙදරවා නෙළුම් කුසුමම් පිපුණා. උතුරු දිසාවට පියවර හතක් වැඩම කරලා එක ඇඟිල්ලක් ඔසවලා කියනවා මේ තමයි අවසාන උපත. ආශ්චර්යයක්. ඒ පුංචි දරුවා ඉපදිලා ඒ අදිෂ්ඨානය කරනකොට මේ මහ පොළොවේ සිරිපතුල පිහිටියා. අදටත් තියෙන ලුම්බිනි පුංචි බෝසත් කුමරුගේ සිරිපතුල අදටත් ලුම්බිනි තියෙනවා. ඔය එක්තරා අවස්ථාවක් ඒ උතුම් සිරිපා සටහනට අදටත් මිනිස්සු වඳින්නේ නැද්ද? ආශ්චර්යයි, අද්භූතයි. ලෝකේ කී දෙනෙක් ගමන් බිමන් යනකොට පා සටහන් පොළොවේ පිහිටනවද? වඳිනවද? වඳින්නේ නැහැ. පුංචි බෝසත් කුමරු පළමුවෙන් තියපු පියවර සටහනට අදටත් වන්දනා කරනවා. සඳක් මෝරන්න වගේ බෝධිසත්වයන් වහන්සේ ගෘහ ජීවිතේ වැඩුණේ. ඉතින් ඒ මහා බෝධිසත්වය සතර පෙර නිමිති දැකලා ගෘහ ජීවිතේ අත්හැරියා. තමන් වෙනුවෙම ජීවිතේ කැප කරන්න සසරේ කාලාන්තරයක් ඉඳලා පෙරුම් පුරාගෙන ආපු යසෝදරාව සිඟිති රහල් කුමාරයා අත්හැරියා. සසරේ දේවල් අත්හරිනවා කියන එක පුදුම දෙයක්. ඔබ ජාතක කතා කියවලා ඇති සෑම ජීවිතයකදීම බිරිඳ වෙලා ඉපදෙන්නේ කවුද? යසෝදරා. ඒ බොහෝ ජීවිතවල පුතා වෙලා ඉපදෙන්නේ කවුද? රාහුලයන්. වෙස්සන්තර ජාතකයේදී ජාලිය කුමරු. මේ වගේ සසරේ ආපු බන්ධන අත්හැරලා යනවා කියන එක කොහොමද කරන්නේ? අත්හැරියා. කාන්ත කස්සයා පිට නැගලා චන් නැමැතියත් එක්ක යනකොට සිද්ධ වෙච්ච ආශ්චර්ය තමයි සෑම දොරටුවක්ම වහලා ඒ සෑම දොරටුවකම පින්වතුනි දොර අගුල් නිකම් මැරෙනවා මහ බෝධිසත්වයෝ ගමන් කරනකොට. අස්වැයා තබන කුරහඬ කිසි කෙනෙකුට ඇහෙන්නේ නැහැ. ආශ්චර්යයක්. පින්වත්නි සසරි කවදාවත් කවම කෙනෙකුටවත් මහ බෝධිසත්වයෝ දොරක් වහලා නැහැ. දැන් ඔබගේ ජීවිතේ බලන්න ආන්න ආවලා එනවා වහපල්ලා දොර. සමහරවිට අපි වැඩ වැඩි වෙලා පීඩාවෙන් ඉන්න වෙලාවක අරින් කවුරු හරි එනකොට දැන් ඔන්න ඇවිල්ලා මගේ ඔළුවත් අවුල් කරයි කියලා ඉක්මනට දොර වහනවා. කවම දාවත් මහ බෝධිසත්වයෝ කිසිම දුකකදී කිසිම පීඩාවකදී තව කෙනෙක්ගේ පැමිණීම වළක්වලා නැහැ. ඒ නිසා බුදු වෙන්නට පෙරම්පුරු මහා බෝධිසත්වයන් වහන්සේ අභිනිග්මන් කරනකොට දොරටු ඉවර වුණා. දෙවියන් නිකම්ම දොරටු ඉවර කළා. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ අන්න පළවෙනි ධාතු කතාව. උන්වහන්සේ තමන්ගේ කෙස් ඇටිය වමතින් අරන්
දකුණු අතින් කඩුව මංගල කඩුව ඇරන් මහා බෝධිසත්වයෝ අධිෂ්ඨාන කරනවා. මට ගෘහ ජීවිතයේ තමයි මේ කෙස් සහිත මේ ගෘහ බැඳුන් තියෙන්නේ. මාගේ මේ කෙස් සිඳිල යන වගේ ගෘහ බන්ධන සිඳිල යනවා නම් ඒක කොයිතරම් හොඳද? අදින් පසුව ආයෙත් මං ගෘහ වස්ත්‍රයක් දරන්නේ නැහැ. අදින් පසුව ගෘහ ජීවිතේ ගත කරන කෙනෙක්සේ මේ කෙස් වැටිය වවන්නේ නැහැ කියලා පින්වතුනි දකුණු වම් මත ඔසවලා කේශ කලාපය මේ සුරතට මේ හස්තයට අරන් දකුණු අතේ කපනවා කෙස් කලඹ. පාලියෙන් කෙස් වලට කියනවා චූල කියලා කියනවා, සිලු කියලත් කියනවා. පන් සිලු කියන්නේ කොණ්ඩ පහයි. සිලු තමන්ගේ සිරසේ තිබ සිලුව කේශ කලාපයේ මංගල කඩුවෙන් සින්දා. නිල්ලුවන් වූ කේශ කලාපය සිද්ධාර්ථ මහා බෝධිසත්වයන්ගේ හස්තේ තියෙනවා. කේශ කලාපයේ දිහා බල්ලා කල්පනා කළා, සසරේ කොයි තරම් මේ වගේ කෙස් පොළොවට පස්සෙලා යන්න ඇතිද? මේ පොළොවට පස් එකතු කරන ජීවිතේ මේන් නතර වෙනවා නම්, මේන් නතර වෙනවා නම්, මම මේ අදහස් කරන ගමන සඵල වෙනවා නම් මේ කෙස් කලඹ බිම නොවැටේවා කියලා ආකාශයට වීසි කළා. පුළුන් රොදක් වාගේ ආකාශයට වඩිනවා. නිල්ලුවන් රශ්මි දහරා විහිදෙනවා අර බෝධිසත්වයන්ගේ කිස් කලඹින්. තෞතිසාවේ සක්දෙව් රජු දැන් චාතු මහරජක දෙවියන්ගේ දිව්‍ය ලෝක ඒකාලෝක කරගෙන කිස් කලඹ අහසට යනවා. තෞතිසාවේ සක්දෙව් රජ දරුවා පින්වත් වාසව දෙවියා මඟ නම් වූ සක් දෙවිඳු බැලුවා කුමන්ද මේ විහිදෙන නිල්වන් රශ්මි ධාරාව? අහෝ, අභිනෙක් මං කළ මහා බෝධිසත්වයන්ගේ කේශ කලාපයයි. ඒ ෂණෙහිම ඒ මොහොතේම රන් කරඬුවක් මැව්වා. ඒ රන් කරඬුව මවලා අර වඩින කේශ ධාතුන් වහන්සේලා අර රන් කරඬුවේ තැන්පත් කළා. තැන්පත් කරලා කරඬුව වහලා පිංගතුනි යොත් යොදුන් තුනක් කුස ඉන්ද්‍ර නීල මාණිකයකින් ඒ කරඬුව වහලා සෑයක් තැනෙව්වා. කුමක්ද ඒ සෑය? සිළුමිණි සෑය. සිළුමිණි සෑයෙන් නිල් පාට රැස් විහිදෙනවා. ඉන්ද්‍ර නීල මාණිකයෙන් විහිදෙනවද කේශ කලාපෙන් විහිදෙනවද කියලා දෙවියන්ට තේරෙන්නේ නැහැ. ඒත් අපිට හිතෙනවා ඒ රැස් විහිදෙන්නේ මහා බෝධිසත්වයන්ගේ කේශ කලාපෙන් බව. ඒ සිළුමින සෑය කොයි තරම් අද වෙනකොට බොහෝ දෙවියන්ගේ පිම් පුරාලන මහා සෑයක්. මුළු දෙව් ලෝටම තියෙන එකම සෑය තමයි සිළුමිණි සෑය. ඒ සෑරජාණන් වහන්සේට පැරණි අපේ මුතුන් මුත්තලන් වන්දනා කරලා තියෙනවා. මේ බලන්න මට ඒ විස්තරයක් හම්බ වුණා. බෝධිතතෝ පුරිමංච චුලා දුස්ස මනීරිතේ තාවතින්ස මුනින්දස්ස තිදසින් දේන පූජිතා. බුදුවීමට පෙරම තෞතිසා දෙව්ලොව සක් දෙවිඳු විසින් අප මුනිදුන්ගේ කේශ ධාතුන් වහන්සේලා පුදන ලද්දේය. චූලා තියෝජන අබ්බේ මනිතූපේ පතිට්ටිතා තහින් දක්කින ධාටාච දක්කිනංච තමේව. ඒ සිළුමින සෑයමයි පස්සේ කාලේ දකුණු දළදා වහන්සේ තැන්පත් වුණේ. පරිනිබ්බුතම්මි සම්බුද්ධේ නිහිතා ධාතු යෝදුවේ. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ දකුණු දළදා වහන්සේ තැන්පත් වුණා. තංචූලාමනී චේතියංච නමාමි සිරසාහං. ඒ උතුම් සිළුමින සෑයට මම සිරසින් වන්දනා කරමි. සාදු සාදු. ඔන්න ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව ආරම්භ වෙනවා සිළුමිණි සෑයෙන්. ඊළඟට මහා බෝධිසත්වයන්ගේ වස්ත්‍ර දෙකයි. එකක් ජෝතිය වගේ ඉන්නට පැලඳ ඇඳගෙන ඉන්නවා, අනිත් සළුව උතුරු සළුව දාගෙන තියෙනවා. ආකාශයේ වැඩ ඉන්නවා ගටිකාර බ්‍රහ්මරාජයා. කාශ්‍යප බුද්ධ ශාසනයේ
ශ්‍රමණයන් වහන්සේලා දැකලා තියෙන කෙනා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා බැලුවා මාගේ ප්‍රිය මිත්‍ර වූ එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ ජෝතිපාලයන් දැන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අබිනික්මන් කරනවා සිවුරු නෑ. බැලුවා මුනිවරු මොනවද පාවිච්චි කළේ තුන් සිවුර අන්දනය දෙපට සිවුර තනිඹට සිවුර. ඊළඟට ඒ උත්තමයන් පින්ඩ පාත යනකට පාත්තරයක් ඕන පාත්තරිත් ගත්තා. ඊළඟට කෙස්රැවුල් බාන්ඩ කඩ කැත්තා පාවිච්චි කරනවා. පිංවතුනි තවසිද්ධියක් තියෙනවා. මහා බෝධිසත්වයෝ තමන්ගේ කේස කලාපය දකුණු අතින් ගත්ත මඟුල් කඩුවෙන් සිඳිනකොට ඒ සෑම කෙස්ගහක්ම අඟල් දෙක ගාන ඉතුරුවෙන්න තමයි කැපුණේ. ඒක ආශ්චර්ය දෙයක්. ඒ කේස කලාප දක්ෂිණාවර්තව සිරසේ කැරගුණා. එදා කෙස් කැපුව කැපුවමයි පිරිනුවම් පාන දක්වාම කිස් බාලා නෑ, කිස් වැවින්නේ නෑ. අඟල් දෙකක් දිගට කේස දාතුන් වහන්සේලා කැරගිල පිහිටියා. ඊට පස්සේ ගටිකර බ්‍රහ්මරාජය කල්පනා කරන සිවුර මැහුණොත් මහ ගන්න ඕන ඉරුණොත් එහෙම ඉදිකාටයි නෝල් බෝලේ පැන් වලඳනකට රොඩු ප්‍රාණීන් හිටියොත් පෙරා ගන්න ඕන පෙරහංගඩේ. සිවුරට මේ අඳනය බුරුල් වෙනවට පටියකින් ගැට ගහ ගන්න ඕන ඉන පටිය. ඉස්සල්ලාම අටපිරිකරේ කියන සංඥා වෙනවා. ගටිකාන බ්‍රහ්මරාජය තමයි ශ්‍රමණයකට ඕන පිරිකර අට එදා අපි මහා බෝධිසත්වයන් ඉදිරියේ තියන්නේ පූජා කළා. අඳනේ අතට ගත්තා. කයි වටා උන්වහන්සේ ඒ අඳනය පොරව ගත්තා. ගිහි සලු මෙදුවා. ගිහි සලු මුදවලා සලු දෙක අතට අරන් අධිෂ්ඨාන කරනවා. සසරේ කොයි තරම් ගෘහ ඇඳුම් ඇඳලා ඇතිද වැඩි ඕන්නෑ පිංහතුනි. අපි මේ ජීවිතයේ ඇඳපු ඇඳුම් ටික එකතු කළොත් මේ ශාලාවල් පුරවන්න පුළුවන්. සසරේ කොයි තරම් ඇඳුම් ඇඳලා ඇතිද ඒ එක ඇඳුමක්වත් අපේ අවසාන ඇඳුම වුණාද? අපේ අවසාන ඇඳුම වුණේ නෑ. මහා බෝධිසත්වය අධිෂ්ඨාන කරනවා මගේ මේ හස්තේ තියෙන්නේ මේ ජීවිතයේ අවසානම ඇඳුමයි. මට ආයෙ ගෘහ ඇඳුම් එපා. මේ ගිහි වස්ත්‍ර මාගේ අවසාන වස්ත්‍ර නම් මේ වස්ත්‍ර පොළොවට නොවැටේවා කියලා ආකාශයට විසික කළා. සුදු පාට රශ්මි ධාරාවක් විහිදවගෙන සලුවක් අහසට යනවා. ඒ සලුව නවතන්න ජාතුන් මහරජක දෙවියන්ට බැරි වුණා. තාවතිස්ස දෙවියන්ටත් බැරි වුණා. තුසිති දෙවියන්ටත් බැරි වුණා. නිම්මාන රති දෙවියන්ටත් බැරි වුණා. ඊළඟට පරනිම්මිත වසවත්ති දෙවියන්ටත් බැරි වුණා. පින්වතුනි දිව්‍ය ලෝක අභිඹවල සුදුවන් වූ රශ්මි ධාරා විහිදවගෙන ශ්වේත වර්ණ සිත් ඇති බ්‍රහ්මයන්ගේ ලෝකෙට සලුව යනවා. බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියෝ, බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ, මහා බ්‍රහ්ම දෙවියෝ සාදුකාර පවත්වනවා. දෑත නළලී තියාගෙන මුනිවරයෙක්ගේ සලුවක් එනවා කියලා. මේ තමයි අවසාන සලුව. කෙනෙක්ගේ ජීවිතේ අවසානට ගෘහ ජීවිතේ අඳින සලුව. සහම්පති මහා බ්‍රහ්මයා රන් කරඬුවක් මැණික් කරඬුවක් මවලා ඒ මැණික් කරඬුවට අර සලුව ගන්නවා. ඒ කරඬුව රුවා ගන්නවා. කරඬුව වහලා යොදුන් 12ක් උස සෑයක් හදනවා. මොකක්ද ඒ සෑය? සලුමිනි සෑය. ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව ඉදිවන දෙවන සෑය. සලුමිනි සෑය කොහෙද තියෙන්නේ? පස්සේ කාලෙක අකුධාතුන් වහන්සේ තැන්පත් උනේත් බ්‍රහ්ම ලෝකේ. අදටත් අකුධාතුන් වහන්සේ තැන්පත් වෙලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකේ. සලුමිනි සෑය
ඉතින් ඒ සලුමින සෑය අද වෙන්නක්වත් සියලුම බ්‍රහ්ම ලෝකවලට තියෙන්නේ එකම එක සෑයයි. මොකක්ද ඒ සෑය? සක්‍ර දෙවියෝවත් තවම ඒ සලුමින සෑය ඇඳලා නැහැ. නිම්මාන රති දෙවියොත් ඇඳලා නැහැ. දෙවිවරු ඇඳලා තියෙන උඩම තියෙන සෑය තමයි සිළුමින සෑය. සලුමින සෑය වඳින්නේ බ්‍රහ්මයෝ. සියලු බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලබන සලුමින සෑය කොයි තරම් ආනුභව සම්පන්න වෙන්න ඇතිද? කොයි තරම් තේජවන්ත ඇතිද? ඒ උතුම් සලුමින සෑයට අපගේ නමස්කාර වේවා. ඒ සලුමින සෑයේ තියෙනවා විස්තරයක්. බද්දජී මහරහතන් වහන්සේ මතකයිද දවසක් බුදුරජාණන් වහන්සේ දවසක් බද්දජී මහරහතන් වහන්සේ සමඟ ගඟකින් වඩිනවා. ගඟකින් වඩිනකොට ඒ ගඟේ මැද මේ දියසූලියක් කැරකෙනවා. බද්දජී මහරහතන් වහන්සේ නැවේ ඉන්න අනිත් සංඝයාට කියා හිටිනවා, "ප්‍රිය ආයස්මතුනි, මේ කැරකෙන්නේ දියසූලිය මේක ඇතුලේ තියෙනවා මාලිගාවක්, පනාද රජුරුවන්ගේ මාලිගාව. ඒ පනාද රජුරුවන්ගේ මාලිගාවේ චූඩා මාණිකේ වැදිලා තමයි මේ කැරකෙන්නේ" කිව්වා. ස්වාමීන් වහන්සේලා කසුකුසු ගෑවා. මොකද්ද මේ හාමුදුරන්ට නැවට නැංගට පස්සේ වුණේ කියලා. හොඳට නැංගා, කතාව බතාව නැංගා නැතුව මේ එකපාරම වතුර දිහා බල්ලා ගිනවා මාලිගාවක් කියලා. මොලේ ටිකක් එහෙමෙහෙ වුණාවත්ද? බුදුරජාණන් වහන්සේ ළඟට කතාව ගියා. ඒ නැවේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා. "පින්වත් භද්‍රජී, මේ ප්‍රිය භික්ෂූන්ගේ සැකය දුරු කරන්න. ඔබ ඒ කාලේ වාසය කරපු පනාද මාලිගාව මේ අතන්න පෙන්නන්න." ආකාශයට පැන නැගිලා ප්‍රාතිහාර්ය පාමින් උන්වහන්සේ තමන්ගේ ශ්‍රීපතුලේ මහපොට ඇඟිල්ල අතරට අර මාලිගාවේ චූඩාමණික හිර කළා. වතුර ඇතුලේ හිර කළා. ආකාශයට පැන නැගිනු මෙන්න වතුර මැදි මාලිගාව මතුවෙනවා. යොදුන් ගානක් උසයි. යොදුන් ගානක් උස මාලිගාව මතුවෙනවා. ඒ මාලිගාවේ එක්කෙනා දෙන්න වැටෙනවා. කැස් බෑවෝ, මාළු, ඊළඟට දියනයි, එක එක ජලජ සත්තු ගොඩායි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "භද්‍රජී, තමන්ගේ නෑදෑයොන්ට කරුණාව දක්වන්න ඉක්මනින් ඔය මාලිගාව තිබ්බ තැන තියන්න" කිව්වා. කවුද නෑදෑයෝ? අර මාලිගාවට ආසා කරගෙන හිටපු අය. මාලිගාවේ රජ්ජුරු රහත් වුණා. නිකං හොඳලා තවම කැස් බෑවෝ. ඔහුම නැද්ද? ලොක්කොට වැඩිය පොඩි අය වැඩ පෙන්නනව නැද්ද? ඕනාවට වැඩි ආසාව. සමහරවල් ගෙදර ඒ ගෙදර හදපු කෙනාටවත් ගෙදර ගැන එච්චර ආසාවක් නැහැ වැඩ කරන කෙනාට තරම්. ඒ වගේ සිද්ධියක් ඒ වෙලාවේ මහත් වූ ඉරිදිපාති හරිය පාමින් ඒ භද්‍රජී මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ තිබ්බ යුදුන් 12ක් උස සලුමින සෑය අතට ගත්තා. අතට අරන් මේ වගේ වෙන්න. අන්න එදා තමයි දෙවිවරු සලුමින සෑය දැක්කේ. එදා තමයි ඉරිදි නැති මිනිසුන් සලුමින සෑය දැක්කේ. ඒ උතුම් සලුමින සෑයට නමස්කාර වේවා. ඔබගේ අතට පත්‍රිකාවක් ලැබිලා තිනු. ඒකේ තියෙනවා සලුමින සෑයේ විස්තර. පින්තුනි, මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දැන් මේ සෑයවල් කීයක් ගැන කතා වුණාද? දෙකක්. ඒ සෑයවල් දෙක තමයි බුද්ධත්වයට පත්වෙන්න කලින්ම අපගේ මහා බෝධිසත්වයන් වෙනුවෙන් ඉදිවුණ සෑය. ඒ මහා බෝධිසත්වයන්ගේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාවේ ආරම්භයයි. මේ අසිරිමත් රාත්‍රිය, මේ පින්බර රාත්‍රිය, පින්වත් ස්වාමීනි, අපි යලි දැනගන්නට කැමති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ජීවිතේ, බෝසතාණන් වහන්සේගේ කාලේ පරිභෝග කළ වෙනත් වස්තුන් නැද්ද? ඒක සිද්ධියක් තියෙනවා. ඒක ජනප්‍රවාදෙත් එක්ක එන එකක්. ඒක සත්‍යයක්.
එදා බුදුරජාණන් මහා බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ කෙස් කලඹ සිඳ මඟුල් කඩුව අදට ධාතුන් වහන්සේ නමක් විදිහට තියෙනවා. කොහෙද? කිරිවෙහෙරේ. කතරගම කිරිවෙහෙරේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ තමන්ගේ කෙස් කලඹ සිදු මඟුල් හසිපද තැන්පත්ව තිබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ කතරගමට වැඩම කරලා දෙවියන්ට දහම් දෙසූ තැන ඉදිකළ අදටත් මහත් වූ ප්‍රාතිහාර්ය පාන කිරිවෙහෙර සෑරජුන් තුළ වැඩඉන්නේ මංගල අසිපත් ධාතුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවධියේ ධාතුන් වහන්සේලා ගැන තියෙන හෝඩුවාවක්. ඒ විදිහට තමයි වෙන සිද්ධි මේ පොත්පත්වලින් එහෙම දැකගන්න ලැබුණ නෑ. අර මංගල අසිපත ගැන තොරතුරු තියෙනවා. එච්චරයි මහත්තය ගැන තියෙන්නේ. ස්වාමිනී, ඊට පස්සේ ඒ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවට වැඩම කළා නොවේ? ඔව්. ඒ පිළිබඳවත් අපි විස්තරයක් දැනගන්න කැමතියි. ඒ දුෂ්කර ක්‍රියාවේදී මේ ඒ දුෂ්කර මෙහෙම ඒ බුදුරජාණන් බෝධිසත්වයන්ගේ ජීවිතේ පූජනීය වෙන්නේ ඒ ජීවිතයේ අසිරිමත් නිසා. දැන් ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ගුරුවරයා තොල් සොලවන පමණින් ගුරුවරයාගේ දැනුම එනවා බෝධිසත්වයන්ට. මේ සතියයි දෙකයි ගුරුවරයා වැඳ වැටෙනවා ගෝලයා ළඟ. මහා බෝධිසත්වයන්ට හිතුණා, මං හොයන්නේ මේකද? ඊළඟට දුෂ්කර ක්‍රියා කරන්න මේ මහා බෝධිසත්වයන් වහන්සේ පටන් ගත්තා. ඒ දුෂ්කර ක්‍රියාව කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ. පොඩි හෝදුවාවක් මේ වගේ වෙන්න ඇති කියලා හිතාගන්න වේල් දෙකක් නොකා ඉන්නකෝ බලන්න. වේල් තුනක් හතරක් දවස් 15කට එක මුං ඇටේ වළඳලා ඉඳලා තියෙනවා. ඒ කාලේ මුං ඇට අද කාලේ මුං ඇට වගේම තමයි. නැතන් හිතා එක මුං ඇටයක් කියනකොට පොල් ගෙඩියක් තරම්වත්ද කියලා. දවස් 15කට එක හාල් ඇටයක් වළඳලා ඉඳලා තියෙනවා. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ ශරීරයේ තුරම අතුරුදහන් වෙලා ගියා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ දකින්න නොලැබී ගියා. ඇට සැකිල්ලක් ගහක් මුල ඉඳගෙන ඉන්නව පේනවා. උන්වහන්සේ මහා විකට භෝජනේ තමන්ම මල පහ කළා, තමන්ම වළඳනවා, තමන්ම මුත්‍රා කළා, තමන්ම මුත්‍රා වළඳනවා. මල පහ මුත්‍රා නැති වෙලා ගියා. උන්වහන්සේ හිත ගන්නකොට එහෙම කඩාගෙන වැටෙනවා. දෙවිවරු නම් කිව්වා ඔය රහත් වෙලා කියලා. උන්වහන්සේ බඩ අත ගන්නකොට බඩක් නැහැ, කොඳු ඇට පෙළි අහුවෙනවා. උන්වහන්සේගේ ඇස් කොහෙද තිබ්බේ? කළු පාට ඡායාවක් මූණේ තිබ්බා. උන්වහන්සේගේ මේ මූණේ තිබ්බ සියලුම ඇට කොටු පේනවා. මේ අත්වල දූවිලි බැඳිලා මහා පුරුෂ ලක්ෂණවල තියෙන දුහුවිලි නොරඳින හමක්. ඒ මහා පුරුෂ ලක්ෂණ අතුරුදහන් වෙලා මේ ගහක පොතු ගැලවෙනවා වගේ පින්තුනේ මේ හමේ දුහුවිලි තට්ටු කවදාවත් හිතිලා නැද්ද සෝදන්න ඕන කියලා. ඒක දුෂ්කර ක්‍රියාව. තමන්ගේ මේ ශරීරයට ගන්න හුස්ම රැල්ල පිට කරන්නේ පැය ගණන් කන් පුපුරන්න හදනවා. ඒක තමයි අමාරුම ධ්‍යානය. ඒ ධ්‍යානේ වැඩුවා. ඊළඟට මේ බඩ කපන්න කපන්න වගේ දැනෙන හුස්ම එළියට පිට කරන්න නැතුව විනාඩි 10ක් ඔබ ඉන්න හුස්ම පිට කරන්න නැතුව එහෙව් අපිට ඒක අමාරු නම් පැය ගණන් දවස් ගණන් හුස්ම හිර කරගෙන ඉන්නවා කියනකොට ඒ සියලු උත්සාහය අමා මහ නිවන පිණිස උන්වහන්සේගේ උත්සාහය ප්‍රතිඵල කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. අපිට කවදාවත් උන්වහන්සේ වදාළේ නැහැ පින්වත් මහණෙනි ඔබ මෙසේ දුෂ්කර ක්‍රියා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වෝ කල්පනා කරනවා සමහර වෙලාවට එයා ඇට සැකිල්ල පිටින් ගල් තලාවක් මැදට ගිහිල්ලා මහා අවුවේ ගල් තලාව වටේ ගිනිමැල ගහගෙන අවුවේ තැවි තැවි ඉන්නවා. අවබෝධ වෙයි කියලා හිතලා හිම වැටෙන හත්දා රාත්‍රියේ උන්වහන්සේ සියලු ඇඳුම් උනා දමලා සීතලේ ගැහි ගැහි සක්මන් කරනවා. මේ අතපය දරදඬු වෙලා
පාන්දර 4ට හිම වැටෙන රාත්‍රියේ ගිහිලා දියේ ගිලෙනවා විමුක්තියක් සොයාගෙන. ඒ සෑම දෙයක්ම කළේ අපි වෙනුවෙන්. අපි වෙනුවෙන්මයි. ඊළඟට මේ මහා බෝධිසත්වයන්ට ඒ අමා මහ නිවන් මඟ කියලා දෙන්න කිසිම කෙනෙක් නැහැ. අපිට ටීවී එක දැම්මොත් පොතක් පතක් බැලුවොත් හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන ඇහෙනවා. චතුරාර්ය සත්‍ය ගැන ඇහෙනවා. මහා බෝධිසත්වයන්ට චතුරාර්ය සත්‍ය ගැන ඇහෙන්නේ නැහැ. සොයාගෙන අමා මහ නිවන තනියෙන් මේ විමුක්තියක් සොයාගෙන වෙහෙස වෙනවා. ඒක දුෂ්කරක්‍රියාව. ඒ මේ ලෝකේ කිසිම කෙනෙකුට ඒ දුෂ්කරක්‍රියාව කරන්න බෑ. දවසෙන් දෙකෙන් එයාගේ ජීවිතේ නැති වෙනවා. මහා බෝධිසත්වයන්ගේ ජීවිතේ රඳා පැවතුනේ පින් බලයෙන්. සසරේ ওই විදිහට දුෂ්කරක්‍රියා කරලා ඒ ගස් යටම කී ගමනක් මහා බෝධිසත්වෝ මේ මැරිලා ගියාද? මේ ජීවිතේ කෙලවර වෙන්නේ නැහැ. කොච්චර දුකින්ද මනුස්ස ලෝකේ යම් දුකක් විඳින්න තියෙනවා නම් ඒ සියලු දුක් විඳා විඳලා තමයි නතර කළේ මේකෙන් අවබෝධ වෙන්නේ නැහැ කියලා. ඔබට හිතට දුකක් එනකොට හිතෙනවා මං විඳින දුක් කවුරුවත් විඳින්නේ නැහැ කියලා. දවස් 15කට එක හාල් ඇටයක් කාලා ඉඳලා තියෙනවද ඔබ? දවස් 15කට එක මුං ඇටයක් වළඳලා ඉඳලා තියෙනවද ඔබ? ඇට සැකිල්ලක්සේ ඇවිද ගිහිල්ලා තියෙනවද ඔබ? මහා ගිනිදැල් මැද දැවිලා තියෙනවද ඔබ? හිම වැටෙන රාත්‍රියේ ඔබ සක්මන් කළා තියෙනවද? අමා විමුක්තියක් සොයාගෙන පෙනෙන තෙක් මායිමක කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ වාගේ මාවතක ඔබ විමුක්තියක් සොයාගෙන ගිහිල්ලා තියෙනවද? මහා බෝධිසත්වයන්ගේ දුෂ්කර ක්‍රියාව අద్භූතයි, ලෝමහංස ජනකයි. කිසිම දෙවියෙකුට දෙවිවරු අවසානයේ කල්පනා කළා මෙයා අපවත් වෙයි. හැම ලෝකෙම කතා වෙනවා බුදු කෙනෙක් පහළ වෙනවා, බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. අපි හිතාගෙන ඉන්නේ මෙයා බුදු වෙයි කියලා. මොන බුදු වෙනවද? මෙයා දැන් මැරිලා යයි. ඉදිරියේ දෙවිවරු පෙනී ඉඳලා කිව්වා ආහාර ගන්න ඕන. ආහාර ගත්තේ නැත්තම් මේ රෝම කූප මගින් දිව්‍ය ඕජස් මං ඇතුළු කරනවා. මහා බෝධිසත්වයෝ කල්පනා කළා මං ආහාර ගන්නෙ නෑ කියලා. එක දිගට කල්පනා කරගෙන ඉඳලා මට නොදැනී මේ දෙවිවරු දිව්‍ය ඕජස් ශරීරයට ඇතුළු කළොත් මහගේ උත්සාහය අසාර්ථකයි. මහගේ උත්සාහය අසාර්ථකයි. දැන් අපි කියමුකෝ මේ අපි සීල් සමාදන් වෙලා ඉන්නවා රැයට ආහාර විකාල භෝජනයෙන් වැළකෙන්න කියලා. කවුරු හරි කියනවා මේ කණ්ඩ එපාච අපි ජූස් කළ මොන හරි දෙන්නම් කියලා. මොන හරි ඉතින් ජූස් කිතුරේ හිතනවා හපන්නේ නැහනේ කියලා එයා බොනවා. ඊට පස්සේ කියනවා කිසිම ආහාරයක් ගන්න නැහැ කියලා හිතනවා. ඊළඟට එයාට කියනවා නැහැ ඩෙක්ටෝස් ටිකක් දෙන්න. හපන්නත් නැහනේ. ඊළඟට කියනවා ග්ලූකෝස් ටිකක් දෙන්න. හපන්නත් නැහනේ කියලා අපි ගන්න. සීලයට හානියක් වෙන්නේ නැහැ ඇත්තට මේ වගේ දෙයකින්. මහා බෝධිසත්වෝ කැමති වුණේ නැහැ තමන්ගේ උත්සාහයට බාධා වෙනවට. අන්න එදා ඉඳලා තමයි එක මුං ඇටයක් වැළඳුවේ දවස් 15කට. ආහාර ගත්තා එක මුං ඇටයක්. දෙවිවරු කිව්වේ කිසිම ආහාරයක් නොගත්තොත් දිව්‍ය ඕජාව වගුරනවා කියලා. දැන් දවස් 15කට එක මුං ඇටයක් වළඳන නිසා දෙවිවරුන්ට දිව්‍ය ඕජාව වගුරන්න බෑ. අපි වෙනුවෙන් විඳින දුකක්. ඒ නිසා ඒ වාගේ උත්තමයක ඇත්තටම වැඩ හිටිය බිමන් පූජනීයයි. ඇත්තට උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව කොච්චර වෙන්න ඇතිද කියලා අපිට හිතාගන්න බෑ. දැන් වැඩි ඕනේ නැහැ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නට මේ යනකොට ගමන් මාර්ගයේ තිබ්බ දුර්ගේශ්වරි මේ මිනිස්සු කොන්දට අත තියාගෙන වතුර බෝතල් අරන් හති දාගෙන අර යාචකයන්ට බැන බැන තොපි තමයි ඒ කාලේ දානෙ දුන්නේ නැත්තේ කියලා. බැන බැන කන්ද යනවා නෙවෙයි කන්ද ගාටනවා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු තැන බලන්ඩ බටර පාන් චීස් කාලා අපිට යන්නත් අමාරු නම් මහා බෝධිසත්වයෝ දවස් 15කට එක මුං ඇටයක් වළඳලා ඒ ප්‍රදේශයේ සැරිසරනකොට උන්වහන්සේගේ දුක ගැන අපිට තේරෙන්නේ නැහැ.
මන්නං හිතන්නේ උන්වහන්සේ පා තැබූ තැබූ තැනක් පූජනීයයි. දුෂ්ක්‍රක්‍රියාව නෙවෙයි, ඒ අමා මහ නිවන පිණිස තිබ්බ අදිෂ්ඨානය නිසා. මාර්ය ඇවිල්ලා කියනවා මේ කෑම ගන්න කෑම ගන්න ඔහොමගේ භවනා කරන්න එපා. ඊට පස්සේ කිව්වා ටිකක් කාලා හොඳට පින් කරන්න. මහා බෝධිසත්වය කියනවා එම්බා මාරය, මාගේ මේ ශරීරයේ හමාගෙන වැදීගෙන හමාගෙන යන සුළඟට පුළුවන් මේ නේරංජරා නදියේ ජලය සිඳවල දමන්න. මාගේ උත්සාහය මං අතාරින්නේ නැහැ කිව්වා. අපිට හැරෙන්නවත් පුළුවන්ද? අපිට හිතන්නවත් පුළුවන්ද? ඒ නිසා ඒ මහා බෝධිසත්වයන්ගේ ජීවිතේ අතිශයින් අද්භූතයි, ලෝමහංස ජනකයි. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි මේ ජීවිතය ගැන තේරුම් ගන්නට මඟට පිළිපන් උනේ. දුෂ්කරක්‍රියාව ගැන කෙටියෙන් එච්චරයි කියන්න තියෙන්නේ. අසාමාන්‍ය වීරයක්, අද්භූත වීරයක් ඒ දුෂ්කරක්‍රියාවෙන් පස්සේ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. අපි පොතේ ගුරුන්වහන්සේ අප කියමු ඒ සම්බුද්ධත්වයේ අසිරිමත් බව. සම්බුද්ධාභිෂේකය මේ සබේ ජනයාට. සාර අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ ඇස් ඉස් මස්ලේද දන්දී පස්චිම භවයේදී ජාලිය ක්‍රිෂ්ණ දිනා දෙදරුවන් ධාරක ස්නේහය වැරෙන් තව තවා උතුම් සර්වඥතා ඥානේම පතපතා මන්ද්‍රී නම් සීනෙන්වත් තමා ඉක්මවා නොයන පතිවත් දහමෙන් ප්‍රතිමූර්තිමත් වැඋන් ප්‍රිය අමුව යාචක වෙස්ගත් සත්වයාට දන්දී මහා පොළව අටවතාවක් කම්පා කරමින් පාරමිතා පිරු අපගේ ලෞතුරා මහා බෝධිසත්වයාණන් වහන්සේ උතුම් බෝධි වෘක්ෂ මූලයේදී දස බිම්බරක් මාරසෙනග පරදවා පොළෝ මහි කාන්තා තුමෝ සාක්ෂියට සිටුවා යොදුන් හතලිස් දහසක් වට ඇති ඝනකඩ මහා බොල් පොළව සොලවා කම්පා කරමින් නොසෙල්වෙන පහන් සිලක්සේ අකම්පිත ආලෝකයෙන් චිත්ත සන්තානයේ තැම්පත් කරවාගෙන වදාරා ඒ ප්‍රඥා ආලෝකය පතුරුව පතුරුවා අවිද්‍යා අන්ධකාරය දුරු කරමින් තුන් ලෝකය පුරා අස්සක් මුල්ලක් නැර ආලෝකය පතුරුවා කිසිදු භවයක උපදින්නට කෙලෙස් මාත්‍රය කුදු නොතබා සවු කෙලෙසුන් නසා වෙසඟපුන් පොහෝදා පන්නරසේ දවසකම සබ්බඤ්ඤුත ඥානය උපදවා ලෝතුරු සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. ස්වාමීනි, ඒ අසිරිමත් සම්බුද්ධත්වය මේ අපේ ධාතු කතාවට කොහොමද සම්බන්ධ වන්නේ? පින්වත් මහත්මයා, බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආරම්භය සිද්ධ වෙන්නේ බුද්ධත්වයත් එක්ක. ඇයි සර්වඥ ධාතුන් වහන්සේ කියන්නේ? සියල්ල අවබෝධ කළ උත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. තොර සියල්ල අවබෝධ කරගත්තේ කොතනකදීද? කවදාද? වෙසක් පුන් පෝය දවසේ නේරංජරා නදී අසබඩ වජිරාසන මත වැඩහිඳ ජයශ්‍රී මහා බෝසෙවණේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ ඇතිවෙච්ච නිකෙලෙස් චිත්ත සන්තානය මේ රෝම කූපයක් පවා රෝම කූපයක බව පැතිරිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ හිතේ රාගය සේවන බව, ද්වේෂය සේවන බව, මෝහය සේවන බව, නිකෙලෙස් බව පැතිරලා තියෙන රෝම කූපයක පවා. ඒ නිසා තමයි රෝම කූපය පවා ධාතුන් වහන්සේ නමක් වෙන්නේ.
දැන් කල්පනා කරන්න අපේ හිතට ද්වේෂය එනවනම් මෝහය එනවනම් රාගය එනවනම් රෝම කූපයකවත් අපේ වටිනාකමක් නැහැ. රාග දේශ මෝහ ප්‍රහාණය කරපු මුනිවරයාගේ රෝම කූපයක පවා ආනුභාවය පැතිරිලා තියෙනවා. උදාහරණයක් කියන්නම්. සංජීව කියන මහරහතන් වහන්සේ මේ වනේ භාවනා කරනවා. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. නිරෝධ සමාපත්තියට ගහක් මුල සමවැදිලා ඉන්නකොට ඒ නිරෝධ සමාපත්තියේ උස්ම වැටෙන්නේ නැහැ. සංඥා වේදනා නැහැ. මැරිච්ච කෙනෙක් වගේ. හැබැයි ඇඟේ රස්නේ තියෙනවා, උණුසුම තියෙනවා, කය කුණු වෙන්නේ නැහැ. දවස් 7කින් භාවනාවේ නැගිටින්නේ. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ නිතර නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඉතින් අර ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණාට පස්සේ කැලේ ගිය මිනිසුන් හිතුණා, අනේ පින්වත්නි බලන්න මේ කොච්චර අලාභයක්ද, හරි පුදුමයි මේ හාමුදුරුවෝ ඉඳගෙනම අපවත් වෙලා. දැන් ඉතින් මේක සත්තු කාලයයි මොනවා කරන්නද කියලා කැලේ තියෙන වියලි දර එකතු කරලා වටේ ගොඩක් ගහලා ගිනි තිබ්බා. කුමක් වෙන්නේ නැතිද? අන්න තමන්ගේ හිතේ තියෙන චිත්ත ශක්තිය රෝම කූපයක බව පැතිරිලා තියෙන හැටි. රෝම කූපයක් පමණක් නොවේ, දරාගෙන ඉන්න අරහත් දජේ සිවුරේ පවා පැතිරිලා තියෙන හැටි. උන්වහන්සේ මුළු ඒ දාපු සියලුම දරගිනි ගත්තා. උන්වහන්සේගේ සිවුරේ ඉස්සුන පුළුන් රොදක්වත් පිච්චෙන්නේ නැහැ. ඒක හොඳම උදාහරණයක්. ඒ හිතේ තියෙන චිත්ත ශක්තිය රෝම කූපයක පවා පැතිරිලා තියෙන බව. රහතන් වහන්සේ නමක් එසේනම් ත්‍රයි ලෝකීය නායක වූ අසම සම වූ සමන්තර භද්‍ර වූ දුටු දුටුවන්ගේ netsi සනසවන ඒ මහා මුනිවරයාණන් වහන්සේගේ කය පුරා ඒ නිකිලස් බව පැතිරිලා ගියා. උන්වහන්සේ සිරිපතුල් තියෙනකොට ඒ සිරිපතුලේ පවා නිකිලස් බව පැතිරිලා ගියා. පොළොව මහී කාන්තාව කැමති නෑ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල තවත් කෙනෙකුට පෑගෙනවට. බුදුරජාණන් වහන්සේ සිරිපතුල් පතුල තබලා ඊළඟ පතුල තබලා මේ පතුල ඔසවනකොට ඒ සිරිපා සටහන මැකිලා යනවා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයකින්ම තමයි සිරිපතුල තිබ්බොත් තියන්නේ පා සටහන. කිසිම සිරිපා සටහනක් තවක් කෙනෙකුට පෑගෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩම කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කරනවා. ජීවිතේ කවමදාකවත් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පෑගිලා නැහැ. ආශ්චර්යයි, අද්භූතයි. සම්මා සම්බුද්ධත්වයත් එක වෙන්නේ උන්වහන්සේ වනේ වඩිනකොට අකලට මල් පිපිලා වඩින මාවතේ මල් රේණු විසිරෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගමන් කරනකොට පොළොවේ උස්තැන් තියෙනවා නම් පාත් වෙනවා, පාත්තැන් තියෙනවා නම් ඉස්සෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ආනුභාවය සිද්ධ වුණේ බෝධි මූලයේදී. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කවදාවත්ම දොරටුවකින් යනකොට සිරස පාත් කළා නැහැ. පින්වතුනි, දොර උළුවස්ස ඉස්සෙනවා බුදුරජාණන් වහන්සේට කවදාවත් බාධාවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කවමදාවත් මාවතක් වැහිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කවමදාවත් දොරක් වැහිලා නැහැ. සසරේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනකට මට මේ පින්වතුන් දකින්නට දැන් හිතුණා, බුදුරජාණන් වහන්සේ අද වැඩ හිටියානම් මේ වෙලාවේ මෙතන දහම් දෙසුවා නම් හැම කෙනාගේම ඇස් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දිහා. අහසේ තරුපරයා හැස් දන් දුන් පිනට භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින්නේ යම් තැනකද හැම කෙනාගේම ඇස් හැරෙනවා බුදුරජාණන් වහන්සේගේ පැත්තට. ආශ්චර්යයි, අද්භූතයි. බුදුරජාණන් වහන්සේගේ දහම් දේශනකට බුදුරජාණන් වහන්සේ මේ ඉස්සරහා ඉන්න කෙනාට වගේම පිටිපස්ස ඉන්න කෙනාටත් ධර්මය ඇහෙනවා, නින්නාද වෙනවා. ගව් ගානක් ඈත හිටියත් මටමයි මේ කියන්නේ කියලා හිතෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ දහසක් දෙනා අතර, ලක්ෂයක් දෙනා අතර දහම් දෙසද්දී එක එක්කෙනාගේ පින දකින්න පුළුවන්.
මිනිස්සු දහස් ගණන් සිය ගණන් ඉදිද්දි පින් තියෙන කෙනා අපි බුදුරජාණන් වහන්සේට පෙහෙනවා මහා මේරු පර්වතයක් වගේ. පින් නැත්තම් බුදුරජාණන් වහන්සේ ළඟම හිටියත් බුදුරජාණන් වහන්සේට පේන්නේ රාත්‍රියේ ළඟට වැටුණ ඉදිකට වගේ. ඒ තරම් ආශ්චර්යයක් ඇති වුණේ උතුම් බෝධි සෙවණේ. ඒ මහා මුනිවරයාණන් වහන්සේගේ සිරිපා සටහනත් පූජනීයයි. ඒ මහා මුනිවරයාණන් වහන්සේ ස්පර්ශ කරපු දේත් පූජනීයයි. ඒ මහා මුනිවරයාණන් වහන්සේගේ වැඩ හිටපු භූමියත් පූජනීයයි. හරි පුදුම සිද්ධියක්. හරි පුදුම දෙයක්. ළඟදී අපි දැක්ක සෑයක තැන්පත් වෙන්න නුවර දළදා මාලිගාවේ දළදා වහන්සේගේ අවුරුදු 26ක් දළදා වහන්සේගේ වියනක් විදිහට වැඩ හිටපු වස්ත්‍ර සෑයක තැන්පත් වෙන්න ලැබුණ හැටි මතකයි. මට හිතුණා මේ දළදා වහන්සේට සෙවන සලසපු දෙත් සෑයකම තැන්පත් වෙන හැටි. ආශ්චර්යයි, අද්භූතයි. ඒ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී බුද්ධත්වය අවබෝධ කරපු නිසා උන්වහන්සේ වෙනුවෙන් දුන්න සාදුකාර ගණන කීයක් වෙන්න ඇතිද? අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා සාදුනාදය පැවතුනා. එදා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුන නිසා උන්වහන්සේ වෙනුවෙන් අද වෙනකොට මල් කොච්චර පූජා වෙලා ඇතිද? උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුන නිසා උන්වහන්සේ වෙනුවෙන් දානෙ කොච්චර පූජා වෙලා ඇතිද? උන්වහන්සේ වෙනුවෙන් සිවුරු කොච්චර පූජා වෙලා ඇතිද? උන්වහන්සේ වෙනුවෙන් මේ වෛජයන්ත ප්‍රාසාද වගේ මාලිගා හැදෙනවා, වෙහෙර විහාර හැදෙනවා. උන්වහන්සේ වෙනුවෙන් කොච්චර පංච තූර්ය නාදයෙන් පිදුම් ලබනවද? ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශ්‍රාවකයෝ මේ ගෙවල්වල මේ කාම ලෝකයේ ඉන්න සින්දු කියාගෙන නටාගෙන ඉන්න කොල්ලෝ කිස් රැවුල් බාලා කසාවත් දරාගෙන පාත්‍රය අතට අරන් බිම් බලාගෙන යන සාන්ත ජීවිතවලට පත් වෙනවනේ මේ මුනිවරයෙක් නිසා. ආශ්චර්යයි, අද්භූතයි. උන්වහන්සේගේ ගුණ කියනකොටත් අදටත් මේ හදවතට දැනෙනවා. අහෝ, ඒ මහා මුනිවරයාණන් වහන්සේ කොච්චර සාන්තද, ප්‍රණීතද. පිංගතුනේ, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, නාගයන්ගේ ඔටුනුවල තිබුණ මැණික් රශ්මියේ ධාරාවෙන් උන්වහන්සේගේ සිරිපතුල් සේදිලා ගියා. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා පිළිගන්ඩ මේ මහ පොළොව කොයි තරම් ආසගලාද. ඒ මහා මුනිවරයා ගමන් කරනකොට දෙවුරු ආකාශයේ ගව් ගණන්වල ඉඳලා කොච්චර බලාගෙන හිටියද? ආශ්චර්යයි, අද්භූතයි. ඒ උතුම් සම්බුද්ධාභිෂේකය මේ ලෝකයට මහත් ආශිර්වාදයක් වුණා. එහෙමයි බුද්ධත්වය. ඉතාම ආශ්චර්යමත් විස්තරයක් ස්වාමීනි. දැන් ඔය විස්තරය කියනකොට මට මතක් වුණා ඒ භාග්‍යතුන් වහන්සේ සත්සතිය ගත කළ ආකාරය පිළිබඳව. ස්වාමීනි, ඔය සත්සතිය ගත කරන කාලයේදීත් ධාතුන් වහන්සේලා සම්බන්ධව විශේෂයක් සිදු වුණා නේද? සත්සතියේදී ආශ්චර්ය දේවල් ගොඩක් සිද්ධ වුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පළවෙනි සතියම වාසය කළේ, වැඩ වාසය කළේ ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ සැක දුරු කරගන්න යමා මහ පෙළහල පෑවා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ සම්මා සම්බුද්ධත්වයට සෙවන සලසූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කෘතගුණ සලකන්ද ඊසාන දිශාවේ ඉඳලා සතියක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දිහා බලාගෙන හිටියා. ඒකට කියනවා මොකද්ද? අනිමිස ලෝචන පූජාව. මේ බුදුරජාණන් වහන්සේගේ 45 වසක් පුරා උතුම් සම්බුද්ධ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ මස ඇසින් වෙන කිසිම දෙයක් දිහා බලලා නැහැ. ඒ තරම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ තරම්. මට නම් හිතෙන්නේ 5000ක් කල් බුද්ධ ශාසනයේ පවතිනද උතුම් බුද්ධානුභාවයේ සතියක් පුරාවට ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ තුල ගැප් කළා කියලා. අදටත් රැස් විහිදෙනවා බෝධීන් වහන්සේලාගෙන්.
මිනිස්සු බුදු කෙනෙක් වාගේ දුක කියාගෙන යන්නේ ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟට. ජයසිරි මහ බෝධින් වහන්සේගෙන් කොච්චර ප්‍රාතිහාර්ය වුණාද? පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් ලෝකෙට බිහි වෙනවා සස්සතිය තුළ. ඊළඟට ගත කරපු සස්සතිය ගත කරපු ස්ථාන අදට සෑයවල් හදලා වන්දනමාන කරනවා. ඊළඟට ඒ සස්සතිය තුළම සිද්ධ වෙච්ච ආශ්චර්ය දෙයක් තමයි බුදුරජාණන් වහන්සේට මේ කිරිපිඩු පූජ මේ විලඳ මේ පිඩු පූජා කිරීම. දවස් 49ක් බුදුරජාණන් වහන්සේ මුවදෝවණය කරලා නැහැ. දවස් 49ක් බුදුරජාණන් වහන්සේ වැසිකිලි කැසිකිලි වැඩලා නැහැ. දවස් 49ක් බුදුරජාණන් වහන්සේ පැන් පොදක්වත් වළඳලා නැහැ. කෙසේද දවස් 49ක් හිටියේ? සුජාතාව කිරිපිඩු පූජා කරද්දී අන බෝධිසත්ව ජීවිතේ තව සිද්ධියක් මතක් වෙනවා. රන් තැටිය. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නම් මේ රන් තැටි උඩුගම් බලා යත්වා කියලා. හැබැයි තැටිය නම් බලන්න වෙන්නේ අපිට. කොහෙද තියෙන්නේ? නාග ලෝකේ. මහා කෙළ නාග රජතුමාගේ භවනේ. නාගයෝ අතරේ මොනවාරි පත් වුණොත් ඉතින් බැලිලි බොරු. ගණන් කර කර ඉන්නවා. 1, 2, 3 තව එකක් වැටුණා. ඊට පස්සේ ඒ රන් තැටි කිරිපිඩු වැළඳුවේ ගුලි 49ක් ආලෝප 49ක් කරලා 49ක් ගුලි හැදුවා. අන්න පූජා කරන්න බුදුගුණ හිතලා අපේ මහා බෝධිසත්වෝ 49ක් කොට කිරිපිඩු වැළඳුවා. භාග්‍යතුන් වහන්සේට 49ක් කිරිපිඩු වලින් පූජා පවත්වනවා. කිව්වට නෙමෙයි, හිතේ ශ්‍රද්ධාවෙන් කරන්න ඕන. ඊට පස්සේ 49ක් කිරිපිඩු හදලා මේ සුජාතාව දුන් ඒ ගුලි 49ම වැළඳුවා. ගුලි 49ම කුසේ පිහිටියා. එක දවසට එක ගුලියක් දිරවනවා. ආශ්චර්යයි, අද්භූතයි. දවස් 49ට ගුලි 49යි. ඔන්න සස්සතිය දැන් දවස් 49 ඉවරයි. ඉවර වෙච්ච තැන මහා අපගේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා, දැන් දවස් 49ක් මෝදෝවණේ කළේ නැහැ. එහෙම හිතනකොටම සක්‍ර දේවේන්ද්‍රයා මැණික් භාජනයකට අරලු කුඩු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දන ගහලා පූජා කළා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අරලු කුඩු අරන් වළඳනවා. අරලු කුඩු වළඳලා සුළු මොහොතකින් බුදුරජාණන් වහන්සේට වැසිකිලි කැසිකිලි කරන්න අවශ්‍යතාවය ආවා. උන්වහන්සේ වැසිකිලි කැසිකිලි කළා. උන්වහන්සේට මේ බෝධි මේ රාජායතන මුල සක්‍ර දේවේන්ද්‍රයා මේ රන් තැටියකින් අල්ලගෙන ඉන්නවා නාලිය දැහැටි. නාලිය කියලා තියෙනවා දැහැටි. අපි දන්නේ මඟුල් කරඳනේ. කරඳ නෙමෙයි, නාලිය දැහැටි. බුදුරජාණන් වහන්සේ නාලිය දැහැටි වලින් මේ දත් මේ මැද මඳිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් දුන්න අනෝතත්ත්ව විලේ පැන්වලින් මෝදෝණය කරනවා. දැන් ඒ හැම එකම මහිතේ සක්‍ර දේවේන්ද්‍රයා ගෙනියන්න ඇද දිවි ලෝකෙට? ඒවා ගැන කතාවක් නැහැ. සක්‍රය හරියට හොරකම් කරනවානේ. නේ දන්ත ධාතුන් වහන්සේ තොරකම් කළානේ. මහිතේ ඕවත් අනිවාර්යෙන් ඇති. මං දන්නේ නැහැ ඉතින් සක්‍රිය අහගෙනත් ඇති. ඉතින් දන්නේ නැහැ හිතෙන දෙයක් කිව්වේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ එතන හිටපු රුක් දෙවියෙකුට කල්පනා වෙනවා, දැන් අපේ බුදුරජාණන් වහන්සේට මොනවද වළඳන්න තියෙන්නේ? දේවතාවියක් දැක්කේ. ඒ වෙලාවේ මේ මොහොතේ බලන්න පින විසින් ගානට එකතු කර නැහැටි. තපස්සු බල්ලික වෙළඳ දෙබෑයෝ වෙළඳාම යන ගමන් යනවා එතනින් එහා පැත්තේ. දැන් එයාලා යන්නේ බෝධිය ළඟින් නෙවෙයි, වෙනම තැනකින්. ඊට පස්සේ අර දිව්‍යාංගනාව බැලුව මේ කට්ටිය කවුද? පුදුමේ කියන්නේ කලින් ජීවිත ගණනාවක තමන්ගේ පුතාලා දෙන්න. තමන්ගේම පුතාලා දෙන්න. මගේ දරුවන්ට අනුග්‍රහ කරන්න ඕන කියලා ඉරිදී අක්කලා දිව්‍යාංගනාව අර කරත්ත ටික යන්නේ.
ගවය ඔහෙම ඉන්න දැන් වෙළඳාමිනේකි කරද්ද එහෙම දිනව හෙල්ලෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මෙයාලා කලබල වෙනා ඉන්නකොට අර දිව්‍යාංගනාව එක්කෙනෙක්ගේ ඇඟට ආවා. ඇවිල්ලා කිව්වා පින්වත් වෙළෙඳුනි ඔබට අමනුෂ්‍ය දෝෂයක් නැහැ. ඔබට නාගයෝ දෙවියෝ කිපිලා නැහැ. ඔබට මේ ප්‍රමාදය කළේ පිනක් පිණිස කුසලයක් පිණිස. මෙතනින් එහා පැත්තේ යම් තැනක තුන් ලෝකෙට පහළ වුණ මහා මුනිවරී කියනවා දන් වළඳලා නැහැ. ඒ නිසා ඒ මහා මුනිවරයාණන් වහන්සේට දානි පූජා කරන්න. තුර දැන් මෙහෙම දෙවියේ කියනකොට මේ වෙච්ච ආශ්චර්යයත් එක්ක තපස්සු බල්ලික දෙදෙනාට මොකද්ද වුණා? සසරේ පින් කරලා තියෙනවා බුදු කෙනෙකුට ඉස්සල්ලාම දානය දෙන්න ඕන කියලා. බලන්න මේවා සඵල වෙන හැටි. වීලඳ කුඩු කරලා හාල් කුඩු කරලා මී පැණි දාලා හදපු ගුලි ජාතියක් තියෙනවා. අස්සුණු වීලඳ මී පිඩු මී පැණි දාලා භාජනයකට අරන් යාල ගව තිබ්බ භාජනයකට අරන් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. එයා දන්නේ නැහැ මේ බුදු කෙනෙක් බව. මේ තුන් ලෝකෙටම සෙත සලසන මහා මුනිවරයා බව. කෝටි ප්‍රකෝටි ගානක් සසරින් නිදහස් කරවන අමෘතේ දන් දෙන ශාන්ති නායකයාණන් වහන්සේ බව මෙයා දන්නේ නැහැ. දෙවියන්ටවත් බඹුන්ටවත් නාගයන්ටවත් මේ වාගේ දානයක් පූජා කරගන්න බැරි බව එයා දන්නේ නැහැ. පින විසින් මෙයාව මෙහෙවනවා. ඉතින් ඊට පස්සේ පින විසින් මෙයාව මෙහෙවනවා. මෙයාලා ගිහිල්ලා බලනකොට ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ධන ගැහුවා. ධන ගහලා කියන ඔබට ආහාර අරන් ආවා. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා දැන් මම මේ දානෙ මොකටද ගන්නේ? ඇයි ගටිකාර බ්‍රහ්මරාජයා මවලා දුන්නා මේ මැටි පාත්‍රයක් ඒක කැලේ තිබ්බා. ඇයි දුෂ්කරක්‍රියා කරනකොට පාත්‍රය අත්හැරියානේ. ඒක දෙවිවරු ආරක්ෂා කරගෙන ඉඳලා දැන් තැන් තැන් වල තියෙනවා. ඊට පස්සේ සුජාතාව දුන්න රන් තැටිය උඩුගම්බලයි යවුවා. ඒක නාග ලෝකේ. දැන් කොහොමද පාත්‍රයක් කියලා හිතනකොට ඒ ෂණෙහිම ඒ මොහොතේම බුදු කෙනෙකුට පාත්‍රයක් පූජා කරන්න ඕන කියලා හතර දෙනෙක් පතලා. කවුද? සතරවරන් දෙවියන්. ඒ හතර දෙනාගේම පින සමාන වෙලා ඒ මොහොතේම ඒ ෂණෙහිම එක වෙලාවෙම කතා කරගෙන නෙමෙයි හතර පැත්තෙන් පාත්‍ර හතර පෙන්නවා. ස්වාමිනි ගන්නාසේක්වා බුදුරජාණන් වහන්සේ අර පාත්‍ර හතරම මෙහෙම ගත්තා. ඒ පාත්‍ර හතරම එක පාත්‍රයක් වුණා. අඟලක පහෙන් එකක තමයි ඝනකම තියෙන්නේ. ඒ පාත්‍රය අදට කියලා කියන අද දකින්න පුළුවන් නම් හොඳයි. මීට අවුරුදු 1000 ගානකට කලින් පාහියෙන් හිංසියෙන් වගේ අය දැකලා තියෙනවා. අදටත් ඒ පාත්‍රයේ ස්තර හතරක් තියෙනවා. දැන් හික්කඩුවේ නායක ස්වාමීන් වහන්සේට පාත්‍රයේ ධාතු කොටස කෑල්ලක් හම්බ වුණා. ඒකෙත් තියෙන ස්තර හතර. අර පාත්‍ර හතර එකට වෙච්ච එක. ඕන මහත්ය පාත්‍ර ධාතුන් වහන්සේගේ ආරම්භය වෙනවා. පාත්‍ර ධාතුන් වහන්සේ හරි පුදුමයි. මේ පාත්‍ර ධාතුන් වහන්සේගේ තියෙනවා විශාල කතාවක්. ස්වාමීනි දැන් මේ පාත්‍ර ධාතුන් වහන්සේගේ කතාව හරි අසිරිමත් කතාවක් කියලා අපි අහලා තිනවා. කාරණා දෙකක් අහන්න යුතුනා. එකක් තමයි ස්වාමීනි මේ පාත්‍ර ධාතුන් වහන්සේ දැන් අපිට දෙක ගන්න බැරිද? වන්දනාමාන කරන්න බැරිද? ඇයි බැරි? අපිට දෙන්නේ පාත්‍ර ධාතුන් වහන්සේ තියෙන තැන දන්නේ අපි. පාත්‍ර ධාතුන් වහන්සේ ඒක තියෙන තැන දන්නේ නැති වෙන්න හේතු තියෙනවා. හේතුව මේ එක එක දේවල් කියනවානේ. ඔන්න නුවර දළදා මාලිගාවට ගියාට පස්සේ නාත දේවාලයේ සෑයේ පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. මහතේ ජනප්‍රවාද නිකන් එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රක් කිහිපයක් පාවිච්චි කරලා තියෙනවානේ. පාත්‍රක් කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ සමහර මැටි පාත්‍රයේ සමහර ඉර්ධියෙන් බිඳිලා යන්න ඇති. ඊට පස්සේ කොටස් කොටස් වශයෙන් තියෙනවා. දැන් වස්කඩුවේ සුභූති නායක ස්වාමීන් වහන්සේට ලැබුණා මේ සෝපාරා කියන ඉන්දියාවේ චෛත්‍යයක තිබ්බ ධාතුන් වහන්සේ නමක්. පාත්‍ර ධාතුන් වහන්සේලා කොටස් 13ක් ඒ සෝපාරා චෛත්‍යය තැන්පත් කරලා තියෙනවා.
ඒ සෑය ගරා වැටිල්ලා ධාතු ගර්භයේ කැණීම් කරනකොට පාත්‍ර ධාතුන් වහන්සේගේ කොටස් 13ක් හම්බ වුණා. ඒකෙන් කොටස් දෙකක් ලංකාවට එව්වා. එකක් හික්කඩුවේ සී සුමංගල නායක ස්වාමීන් වහන්සේ නුනාසි වැඩ හිටපු පිරිවෙනේ අදටත් වැඩ ඉන්නවා චෛත්‍ය තුල. රතන චෛත්‍ය තුල. ඊළඟට සුබූති නායක ස්වාමීන් වහන්සේගේ චෛත්‍ය මේ තත් පාත්‍ර ධාතුන් වහන්සේ ලැබුණා. ඊළඟ නුවර දළදා මාලිගාවට ඇතුල් වෙනකොට මාලිගාව ඇතුලේ වැඩ ඉන්න පුංචි සෑය තුලත් පාත්‍ර ධාතුන් වහන්සේ කොටසක් වැඩ ඉන්නවා. ඊළඟට තව පිටරට තියෙන විදේශය රටවලත් යම් යම් ස්ථානවල පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. විශේෂයෙන් ඉන්දියාවේ වගේ නොයෙක් තැන්වල පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. නමුත් සර්වඥ හස්ති ධාතුන් වහන්සේලා වගේ පාත්‍ර ධාතුන් වහන්සේ ගැන වැඩිය කතාවක් බතාවක් නැති නිසා වංශ කතාවක් නැති නිසා පාත්‍ර ධාතුන් වහන්සේ සම්පූර්ණයෙන් වැඩ ඉන්නවා නම් යම් තැනක ඒ තැන ගැන සඳහනක් නැහැ. නමුත් අහවල් සෑයවල් තුල පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේ පුරවලා සර්වඥ ධාතුන් වහන්සේලා සුමන සාමණේරයන් වහන්සේ ලංකාවට වඩම්මනකොට පාත්‍ර ධාතුන් වහන්සේ මිහින්තලේ තැන්පත් කළා තියෙනවා. ඊළඟට පාත්‍ර ධාතුන් වහන්සේගේ විශේෂී කියන්නේ පාහියෙන් දැකලා තියෙනවා මේ මදුරාපුරේ රජවරු පාත්‍ර ධාතුන් වහන්සේට කරපු පූජාවක්. මුළු රතේම රන් රිදී මුතු මැණික් වලින් සරසලා ඒ රතේම මේ විශාල රියන් ගානක් උසට රත්තරන් කණුවක් හදනවා මැණික් ඔබ්බලා. ඒ කණුව මුදුනේ පාත්‍ර ධාතුන් වහන්සේ තැන්පත් කරලා රන් රිදී මුතු මැණික් පුරවනවා. පුරවලා මේ වීදිය මේ සුදර්ශන වීදිය වගේ දිව්‍ය ලෝකේ සරසලා ඒ වීදියේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේ වඩම්මලා තියෙනවා. ඊට පස්සේ මේ පාත්‍ර ධාතුන් වහන්සේ විහාරයක තැන්පත් කළා තියෙනවා. මිනිස්සු ආසාවට මල් පූජා කරනවා පාත්‍රයට. දුප්පත් අහිංසක සැදැහැවත් මිනිසෙක් මල් අහුරක් අර පාත්‍රයට දානකොට පාත්‍රයේ මලින් පිරීලා බිමට වැටෙනවා. පාත්‍ර ධාතුන් වහන්සේ ඊළඟට ලෝභ මිනිස්සු අනිත් අයටත් පේන්න කියලා මල් සේරු ගණන් ගෙනලා පාත්‍රයට දානවා. පාත්‍රේ නම් පිරෙන්නේ නැහැ. ඒක දැකලා තියෙනවා පාහියන්. මෙහිම ආශ්චර්යයක් පාත්‍ර ධාතුන් වහන්සේ තියෙන ළඟ තියෙන බව ලංකාවේ රජවරු තමන්ගේ රාජ්‍යත්වයේ බලයේ විදිහට දැක්කා. පාත්‍ර ධාතුන් වහන්සේත් දන්ත ධාතුන් වහන්සේත්. ඒතුළු ලංකාවේ දුර්භික්ෂ එනකොට රජවරු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේගේ පැම් පුරවලා රතන සූත්‍රයේ කිය කියා රටේ පැන් ඉහලා තියෙනවා. උදේ පැන් ඒ සඳ හවස් වෙනකොට වැහලා තියෙනවා. ඉතින් රජවරු මේ පත්විරුවල සෙල්ලිපිවල ලියලා තියෙනවා අනාගතයේ වහින් නැති කාලයක් ආවොත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක පාත්‍රයේ තැන්පත් කරලා ඒ පැන් පාත්‍රයේ පැන් පුරවලා රතන සූත්‍රයේ කියමින් අපි මේ ඇස් වලින් දැක්ක ආශ්චර්යය ඔබටත් දකින්න පුළුවන් එසේම කරත්වා කියලා. ඉතින් පාත්‍ර ධාතුන් වහන්සේගෙන් නොයෙක් ආශ්චර්ය දේවල් තියෙනවා. අර කොළඹ මාලිගා කන්ද විද්‍යෝද්ද පිරිවෙනේ තමයි අර හික්කඩුවේ ස්වාමීන් වහන්සේට එහෙම ලැබුණ ධාතුන් වහන්සේ තැන්පත් තිබෙන්නේ. ඉතින් පාත්‍ර ධාතුන් වහන්සේ වලගම්බා රජුරන්ගේ කාලේ සොලි ආක්‍රමණය කරලා අපේ ලංකාවේ අපිට ලැබුණ පාත්‍ර ධාතුන් වහන්සේ ධර්මාශෝක රජුරන්ගෙන් ලැබිච්ච පාත්‍ර ධාතුන් වහන්සේ ගෙනියලා තියෙනවා. සෝමාදේවි පාත්‍ර ධාතුන් වහන්සේ. නමුත් වලගම්බ රජු රාජ්‍යයට ආවට පස්සේ ආපහු සොරි රටට ගිහිල්ලා පාත්‍ර ධාතුන් වහන්සේ හිතමිත්‍රකමටම ආපහු ඇරන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ පාත්‍ර ධාතුන් වහන්සේගේ ආනුභාවයට චීනයේ හිටපු රජ කෙනෙක් ලංකාවට එවලා තිනවා පාත්‍ර ධාතුන් වහන්සේ දෙන්න කියලා. ඊට පස්සේ පාත්‍ර ධාතුන් වහන්සේ දීලා නැහැ. ඊට පස්සේ චීනයේ ඉඳලා ඇවිල්ලා යුද්ධ කළා තියෙනවා ලංකාවේ. මේව වංශ කතාවල නැහැ. මේ කතා වංශ කතාවක නැහැ. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ලංකාවට ඇවිල්ලා රජතුමා පරාජයට පත් කළා. පාත්‍ර ධාතුන් වහන්සේ අරන් ගිහලා තියෙනවා. ආයිත් අවුරුදු 100කට හමාරකට පස්සේ පින්වන්ත මේ රජවරු ලංකාවේ පහළ වෙලා ආයි ලංකාවට වැඩම්මලා තියෙනවා. අද වෙනකොට බොහෝ දෙනෙක්ගේ දෙව් මිනිසුන්ගේ වන්දනා පිදුම් ලැබමින් උතුම් සෑයක් තුල පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳපු පාත්‍රයේ තියෙන අනුභවය. අපි කනබන පිඟානවල තියෙයි දානුභාවයක්. ඒවා කොහෙද මන් දන්නේ. පුංචි කාලේ කෑම කාව පිඟා
ඒවා කැඩිල්ලා බිඳලා ඔහේ ඩස්පින් වලයි කුණු ගොඩවල් වලයි. අපි බුදුරජාණන් වහන්සේ දානෙ වළඳපු පාත්‍රය අදට පිදුම් ලබනවා දෙවි මිනිසුන්ගේ. ඒක ආශ්චර්යයක්, ඒක අද්භූතයක්. මේ අසිරිමත් විස්තරය අහගෙන අපි වගේම අපේ පොතේ ගුරුන්නාන්සෙත් ඉන්නවා. මොනෝදෝ දෙයක් කියන්න පුන පුනා බලාගෙන ඉන්නවා. ස්වාමීනි, අපි අවසර දෙමුද? ඊට කලින් මට විස්තරයක් තියෙනවා කියන්න. සස්සතිය ගැන කතා කළේ. සස්සතියම ආය ආශ්චර්යයක් වුණා. ඒ තමයි තපස්සු බල්ලික වෙළඳ දෙබෑ යන්න බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණා. උන්වහන්සේ අවබෝධ කරපු ධර්මය ගැන පැහැදීමක් ඇති වුණා. සංඝයා ඒ කාලේ හිටියේ නෑ. දේවාචික උපාසකයෝ. ස්වාමීනි, ඔබ වහන්සේගේ මුව මඬට සුන්දරයි, සාන්තයි, ප්‍රණීතයි. ඔබ වහන්සේ දකින්න නොලැබුණොත් අපේ හිත්වලට ගොඩාක් දුක් ඇති වෙයි. ඔබ වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න දෙයක්. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී හස්තය මේ කේශ කලාපයේ දිහාට දික් කරනවා. අතුලක් පමණ කේශ ධාතුන් වහන්සේ ලැබෙනවා. නිල්වන් වූ රශ්මි දහරා විහිදුවන කේශ ධාතුන් වහන්සේලා. ඒ කේශ ධාතුන් වහන්සේලා තපස්සු බල්ලික දෙදෙනාට දෙනවා. රන් සලුවකින් පිළිගන්නවා. ඉතින් ඒ අය එන ගමන් මාර්ගයේ තමයි ඒ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන ඉඳලා ගිරිහඩු සෑයේ කේශ ධාතුන් වහන්සේලා දැන් වැඩ ඉන්නවා. තිරිකුණාමලයේ පැත්තෙන් තමයි නැවෙන් බැහැලා තියෙන්නේ. රත්තරන් කරඬුවක කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. මිනිසු නැති කන්දක් මුදුනේ කරඬුව තියලා මල් වලින් වහලා වෙනදාම යනවා. දවසක් කොහොම ගිහිල්ලා එනකොට කරඬුව හොල්ලන්න බෑ. ඊට පස්සේ ඔය දෙන්න මේ ගැන කතා කරගෙන ඉන්න මොහොතෙන් ඒ ප්‍රමාදය දැකලා ඉතින්ට නාගෙක් ආවා. ජයසේන කියන ඒ නාගේ ඇවිල්ලා දැන් කේශ ධාතුන් වහන්සේලා අහුරක් තියෙනවානේ. එතකොට අහුරෙන් එක ධාතුන් වහන්සේ නමක් දෙනමක් නැතුණා කියලා කාටවත් පේන්නේ නැහනේ. මෙයා හොරෙන් ගත්තා. හරියට මේ හොරකම් වෙලා තියෙනවනේ. මෙයා හොරෙන් ගත්තා කේශ ධාතුන් වහන්සේලා දෙනමක්. ජයසේන කියන නාරජ රජතුමා. ඊට පස්සේ හොරෙන් අරන් එයා නාග ලෝකේ වැන්දා. ඒ කේශ ධාතුන් වහන්සේලා දෙනව දැන් කොහෙද වැඩ ඉන්නේ? සේරුවාවිල මංගල මහාංශයයි වැඩ ඉන්නේ. ඒ ජයසේන නාරජතුමා ළඟ තිබ්බ කේශ ධාතුන් වහන්සේලා. ඉතින් ඒ කේශ ධාතුන් වහන්සේලාගේ ඔන්න ධාතු කතාවත් ආරම්භ වෙනවා. මෙතන බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම බිහි වෙන තුන්වෙනි සෑය බවට පත් වෙනවා. කේශ ධාතුන් වහන්සේලා නිදන් කොට තිරියායේ හැදෙන ගිරිහඬු සෑය. ඔන්න ධාතුන් වහන්සේලාගේ අවස්ථාව. ස්වාමීන් වහන්සේ අවසර දෙනවා නම් අර පුන පුනා බලා ඉන්න කතාව ගුරුනාස කියයි. අනුත්තර පුරිස ධම්ම සාරති වූ මාගේ තථාගත සර්වඥයන් වහන්සේ උරුවෙල් දනව්වේ කසුප් නම් ජටිලයා දමනය කරනු පිණිස එළඹියේ. දිනත් බුදුරජුන්ගේ පැමිණීම නොකැමති ඔහුගේ සිත දැනගෙන උතුරුකුරු දිවයිනින් පිණ්ඩපාතය ගෙනවුත් අනවතප්ත විල සමීපයේ වළඳා තෙමේ සවස් වන වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නවවැනි මස එළඹි දුරුතු පන්න රසී පොහෝ දිනයේදී ලංකාද්වීපය සුද්ධ කරනු පිණිස වැඩමවා ලංකාතොමෝ අනාගත සසුන් බබලන තැනකයි දැක යකුන් බැහැර කරවා සමන්තකූට පර්වතවාසී සුමන නමින් සිටි සොඳුරු සිරුරැති දෙවියන් ප්‍රමුඛ නොයෙක් දෙවියන් සෝවාන් ඵලයට පමුණුවා පූජනීය වූ කිසිවක් ඉල්ලූ කල්හි නීල නිමල කේශ ධාතුන් අත්ලක් පමණ දෙවා වදාරා නුඹ ගැබින්ම දඹදිවට වැඩම කළ සේක් තවද පස්මරුන් දිනු මහා කරුණා නිධාන වූ ලොවී ලෝතුරා වැඩ කැමති ශාස්තු සර්වඥයන් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් පස්වෙනි වස ජේතවනේහි වසනාසේක් චූලෝදර මහෝදර දෙරජ නාගයින්ගේ යුද්ධය සංසිඳුවනු වස් බක්මස අමාවක් පොහෝ දින
අරුණ යාමයේ පාසිවුරුගෙන නාග දීපයට වැඩ මිනි පළඟට පාරිභෝගික ධාතුවක්සේ වන්දනා කරනට සලස්වා නුඹ ගැබින් ජම්බුද්වීපයට වැඩම කළසේක් තවද සම්‍යක් සම්බෝධියෙන් අටවැනි වර්ෂයෙහි මිනිකැට නෙත් නාරජදුට අනුකම්පා පිණිස මාගේ ස්වාමී වූ ලොවී ලොවතුරා අමෘතදායක වූ දේවාතිදායක වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ නර ශ්‍රේෂ්ඨ වූ මුනිස්වරයන් වහන්සේ කැලණියට වැඩමකොට පැන වූ අසුනේ වැඩහිඳ එයම පාරිභෝගික වස්තුවක් කොටලා ශ්‍රීපාදය දිවා ගුහාවය දීඝවාපිය මුතිඅංගණය ආදී වශයෙන් නම් ගොත්වලින් හඳුන්වන සොළසක් වූ තැන්ද තවත් අප්‍රකට තැන්ද වැඩවදාරා පන්දහසක් කල් ලක්වාසීන්ට ලෝ සසුනේ අස්වනු නෙලනුවස් සසුන් කෙත වපුරා එයම සෑහේ යයි සිතා නුඹ ගැබින්ම ජම්බුද්වීපයට වැඩම කළ සේක. ස්වාමීනි, මේ ගුරුන්නාසගේ අඩහැරේ හැටියට නම් භාගතුන්නාසේ ජීවමාන කාලයම තමයි ලංකා ධරණී තලයේ ධාතුන්නාහන්සේලා පිහිටුව අවදාලේ. ස්වාමිනි, ඔය දැන් ගුරුන්නාහන්සේගේ ඔය හැල්ල අපි ටිකක් පැහැදිලි කරගන්නට කැමති. පින්වතුනි, දැන් අපේ පොතේ ගුරුන්නාහන්සේ බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලංකාවට ආවා කියලා අඬහැර පාල ඉගියේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවෙනි මාසේ උන්වහන්සේ ඒ වෙනකොට තුම්බෑ ජටිලයන් දමනය කිරීමේලා යෙදී වාසය කළේ. ඇයි තුම්බෑ ජටිලයන් දමනය කිරීමේලා යෙදී වාසය කළා කියන්නේ? උරුවෙල් කාශප දමනය කරන්න බුදුරජාණන් වහන්සේ ඉරිදි ප්‍රාතිහාර්ය 3330 ගණක් ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. කොහොමද? මට හිතුණා මට ඉරිදි ප්‍රාතිහාර්යක් පාන්න පුළුවන් නම් එකක් පානවා, දෙකක් පානවා, තුනක් බාන ඕන එකක් කරගත්තෙන් කියලා මං යනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවයි, පුදුම ඉවසීමයි, උපේක්ෂාවයි, හරිම පුදුමයි. පස්සේ උන්වහන්සේ දවසක් දැන් උරුවෙල් කාශ්‍යප දමනය කරන්න දැන් ඔය ඉරිදි ප්‍රාතිහාර්ය පාමින් ඉන්නවා. ඊට පස්සේ උරුවෙල් කාශ්‍යප දවසක් කල්පනා කරනවා, දැන් අද අපිට මිනිස්සු දානෙ ගේන දවස, මේ ශ්‍රමණේ ඇවිල්ලා මෙතන මොකක් හරි ප්‍රාතිහාර්යක් පෑවොත් එහෙම මේ මිනිසුන්ට මං අමතක වෙනවා. ඒ නිසා මෙයාද එන්නේ නැත්තම්, කියන්නේ හැමදාම එනවා දාන වෙලාවට, අද එන්නේ නැත්තම් කියලා හිතුණා. බුදුරජාණන් වහන්සේ හිත දැක්කා. බුදුරජාණන් වහන්සේ උතුරු කුරු දිවයිනේ පිණ්ඩපාත ගිහිලා දානේ අනෝතත් විල සමීපේ වළඳලා එදා කල්පනා දිවසින් බලනකොට දැක්කා 5000ක් කල් බුද්ධ ශාසනයේ පවතින ධර්ම ද්වීපය ලංකා ධරණි තලය. ඒ ලංකා ධරණි තලයේ විශාල බලවේගයක් ක්‍රියාත්මක වෙනවා, යක්ෂ බලය. ඒ යක්ෂ බලය ඉවත් කරලා බුද්ධානුභවයේ පෘථුවේ පිහිටුවේ නැත්නම් ලංකා ධරණි තලයේ ඉදිරියේ ශාසනය පිහිටවන්න බාධා පැමිණෙනවා. ඊළඟට මේ ධර්මයේ ඉදිරියට පවත්වාගෙන යන මහා බලවත් දෙවිවරුන්ට ඒ වගේ පින් ඇති දෙවියන්ගේ පින මෝරලා තියෙනවා. සමහරවිට අපේ පින්වත් සුමන සමන් දෙවියන්ගේ පින තමයි දකින්න ඇත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න නව දුරුතු පුම් පෝය දවසේ බුදුරජාණන් වහන්සේ මයිංගණේට වැඩම කරනවා. එදා මහා යක්ෂ සමාගම, මහා නාග වනෝද්‍යානය කියලා කියන්නේ උයනක් ඒ කාලේ. ඊට පස්සේ යක්ෂ සමාගම වෙනකොට බුදුරජාණන් වහන්සේ ආකාශය ඉඳලා තද ගණාන්තකාරයක් මැව්වා. ගණාන්තකාරයක් මවලා බුදුරජාණන් වහන්සේ දැන් මේ යක්ෂයෝ බය වෙනවා. තම තමන්ගේ ඉරිදීෙන් ආලෝක පතුරවන්න බලනවා, කිසි කෙනෙකුට මොකුත් කරගන්න බෑ. බය වුණ හොඳටම. ඒ අන්ධකාරය මැදින් බුදුරජාණන් වහන්සේ රශ්මි ධාරා විහිදුවාගෙන ආකාශය පෙනී හිටියා. එතකොට සියලු දෙනාටම පේන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ.
කෑ ගහලා කිව්වා අපිට අබේ දෙන්න අපිව බේර ගන්න කිව්වා. බේර ගන්න නම් පුළුවන්. හැබැයි මට අසුන් ගන්න තැනක් දෙන්න ඕන. එස්කෝ ස්වාමීනි මෙතන වැඩ ඉන්න සේක්වා. බුදුරජාණන් වහන්සේගේ පත්කඩේ ආකාශයෙන් එහෙම වැඩලා බිම ඇතිරුණා. භාග්‍යවතුන් වහන්සේ පත්කඩේ වැඩ හිටියා. ඉස්සලාම අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධ භූමිය කරගත් අමා යංගනේ බිම. හරියටම අද චෛත්‍ය හැදිලා සිළුමින තියෙන තැනින් හරියටම යට තමයි තියෙන්නේ බිම. බුදුරජාණන් වහන්සේ තමන්ගේ අනුභවය ටික ටික පතුරවනවා. පතුරවන්න පතුරවන්න ඒක ගිනි ජාලාවක් විදිහට පැතිරිලා ගියේ. යක්ෂයෝ පිටිපස්සට කොච්චර පිටිපස්සට ගියානම් ඔක්කොම මුහුදායිනේ නැවතුණා. මේ ලංකා ධරණි තලයේද පේන්නේවත් නැති, ලංකාවට කිට්ටුවත් නැති, ලංකාවක් ගැන පේන්නේවත් නැති දිවසකින්වත් යක්ෂයන්ට දිවයිනක් තිබ්බා ලංකාව වගේම ගිරි කියලා කඳු තියෙන දූපත. බුදුරජාණන් ඉරිදීන් ඒ දූපත ගෙනාවා අර යක්ෂයන්ට පේන්න. ඒත් ලංකාව වටේම ඉන්න යක්ෂයන්ට ඉදිරියේ දිවයිනක් පේනවා. ඒ ටික ඔක්කොම ඒ දිවයිනට ගියා. ඊට පස්සේ ඔක්කොම ටික අර දිවයිනට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉරිදීන් ඒ දිවයින තිබ්බ තැන තිබ්බා. ඒ යක්ෂයෝ අදටත් දන්නේ නැහැ ලංකාව කොහෙද තියෙන්නේ කියලා. නේ අපේ අයත් ඉන්නවා ලංකාව ගැනවත් දන්නේ නැති සමහිත ඒ කාලේ හිටු බය වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේට එවැනි ආනුභවයක් තියෙනවා. ඇයි නාලාගිරි දමනේදී ඉදිරියට පැන්නනේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද පිටිපස්සට යන්න කියද්දිමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සර හිටියා. උන්වහන්සේගේ දුකට බුදුරජාණන් වහන්සේ කුඹල් සකක් වාගේ පොළොව කරකවල පිටිපස්සෙන් තිබ්බනේ. ඒවාගේ බුදුරජාණන් වහන්සේ අර ගිරි දිවයින මවලා ගිරි දිවයිනට සියලු යක්ෂෝ මේ ගොඩ වුණාට පස්සේ ඒ දිවයින මේ මේ තිබ්බ තැනම තිබ්බා. මුළු ලංකා ධරණි තලයේම බුද්ධානුභාවයේ පැතිරිලා ගියා. දුරුතු පුම්පෝය දවසක දෙවිවරු ආකාශයේ බැබලි බැබලි සාදුකාර දෙදේ මල්වරු සවස්වනවා. දෙවියන්ටවත් පෘථුවියට අඩිය තියන්න බැරුව හිටි අර කට්ටිය අයිතිවාසිකම් කියන යක්කෝ. දිව්‍ය බෙර ආකාශයේ වැයෙනවා. ඒ දෙවියන් අතර බැබලි බැබලි සමන් මලක් වගේ ඉන්නවා දෙවි කෙනෙක්. කවුද? ඒ සුමන සමන් දෙවියන්. බුදුරජාණන් වහන්සේට අර සියලු දෙවිවරු අතර සුමන සමන් දෙවියන් පේනවා. බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන් ඊළඟ කරගෙන දෙවියන්ට දහම් දේශනවා. 84,000 දෙවිවරු ධර්මය අවබෝධ කළා මයිංගන සෑමලුවේදී. මයිංගන කියන්නේ සූළු පරිතනක් නෙවෙයි. ඒ ආනුභාවය අදටත් තියෙනවා. මයිංගන ආනුභාවය අදටත් තියෙනවා. සැදැහැ සිතකින් ඒ ආනුභාවය දකින්න පුළුවන්. හුදකලාවේ ආකාශයට එසවුන තේජාන්විත සෑයක් තමයි මයිංගන සෑය කියන්නේ. කොයිතරම් බලා හිටියත් එපා වෙන්නේ නැහැ. මේ ලංකාවේ තියෙන සුන්දරම සෑයවල් අතරින් ආනුභාවය පැතිරෙන සෑය තමයි මයිංගන මහ සෑය. මේ ලංකාවේ ඉස්සෙල්ලාම බුද්ධානුභාවය පැතිරිච්ච තැන. සුමන සමන් දෙවියන් සෝතාපන්න වුණා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි වඳින්නේ කාටද, පුදන්නේ කාටද, සත්කාර කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් කේශ ධාතුන් වහන්සේලා මිටක් කරන් අහුරක් දෝතක් මේ අල්ලක් පුරවලා සුමන සමන් දෙවියන්ට දෙනවා. රත්තරන් සලුවකින් පිළිගන්නවා. රන් සලුවේ මොනරෙක්ගේ බෙල්ලේ තියෙන පාටින් කියන රැස් විහිදුනේ කේශ ධාතුන් වහන්සේලා. ශාසන ඉතිහාසයේදම බුදුරජාණන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා දුන්න අවස්ථා දෙකයි. තපස්සු බල්ලික වෙළඳ දෙබෑයන්ටත් සුමන සමන් දෙවියන්. එච්චරයි. ඊට පස්සේ ඒ කේශ ධාතුන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. සුමන සමන් දෙවියන් ඒ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කළා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන. අපගේ පරම පූජනීය ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටපු තැන තවත් කෙනෙකුට පෑගෙන්න එපා කියලා ඒ තැන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉන්ද්‍රනීල රියන් 7ක් උස සෑයක් හදලා
ඒ සෑයන් මවලා ඉන්ද්‍රනීල මාණිකයෙන් ඒ තුළ තැන්පත් කළා. තැන්පත් කළා, වඳිනවා, පුදනවා, සත්කාර කරනවා. සුමන සමන් දෙවියන්ගේ කොහොමද මේ සද්ධාව? ඇයි සද්ධාව කියන්නේ? සුමන සමන් දෙවියන්ගේ විමානය කොහෙද? සමන්ගිර. සමනල පර්වතය ඇයි සුමන සමන් දෙවියන්ගේ විමානය? අපිට මොනවාරි ලැබුණොත් කොහෙට දරන් යන්නේ? විමානයට. සුමන සමන් දෙවියන් පූජනයේදී එතනමයි තියන්නේ. තමන්ගේ විමානයට ගිය හිස් අතින්, හැබැයි හිත ධර්මයෙන් පිරිලා. මේ මටත් ඕන, මටත් ඕන, මටත් ඕන කියලා මේ මට කියලා දඟලන්නේ ධර්මයේ අවබෝධ නොවිච්ච නිසා. පැහැදිලිනේ? ඉතින් ඒ කේසධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑය හදනවා. පින්වත් මහත්මයා, බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීන් හැදෙන හතරවෙනි සෑය මයංගන මහා සෑරජාණන් වහන්සේ. ඒ මයංගන මහා සෑරජාණන් වහන්සේ වැඳුම් පිදුම් ලබනවා දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන්, නාගයන්ගෙන්. ඒ මයංගන මහා සෑයේ තව ධාතුන් වහන්සේ නමක් නිදාන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑමේදී. මොකද්ද ඒ? මේ පිටිකොන්දේ තියෙන අවසාන කසීරුකයන්ට ටික. ග්‍රීවා ධාතුන් වහන්සේ. ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ දැල්වෙන චිතකයේ මැදින්, ගිනි ජාලාව මැදින් ගිය සරබු මහරහතන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්මලා ඒ මොහොතේම 500ක් රහතුන් සමග මයංගන සෑයට වැඩම කරලා ඉන්ද්‍රනීල මාණික්කයේ මේ සෑය තමන්ගේ ශ්‍රීහස්තයෙන් උස්සලා අර ඉඳුනිල් රැස් විහිදවන කේස ධාතුන් වහන්සේලා සමීපේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා රියන් 12ක් උසට, රියන් 13ක් උසට මේ මේදවන්න පාසානෙන් සෑයක් මවනවා. ඒකට කියනවා සෑයක් වට කළා තව සෑයක් හදන එකට කියනවා මොකද්ද? කංචුක සෑය කියලා. කංචුක සෑය මේ බලන්න, මේ පැරණි පොත්වල හරියට විස්තර තියෙනවා. බෝධිතෝ නව මේ මාසේ ලංකම් පටමන් මාගතෝ බුද්ධෝ සුමන දේවස්ස කේස ධාතු වරං අදා. බුද්ධත්වයට පත්වෙලා නවවෙනි මාසේ අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වූ කේස ධාතුන් වහන්සේලා සුමන සමන් දෙවියන්ට දුන්නා. නිදහිත්වාන තන් දේවෝ සත්තරතන මුච්චකං ඉන්ද්‍රනීල මණීමයන් තූපන් සද්දාය කාරති. සැදැහැ සිතින් ඉන්ද්‍රනීල මාණිකයෙන් ඒ රජතුමා සත්තුරුවන් අතුරලා ඒ සුමන සමන් දෙවියන් කේස ධාතුන් වහන්සේලා නිදන් කරනවා. ගීවට්ටි ධාතුන් බුද්දස්ස ආනිත්වා ජම්බු දීපතෝ නිදාය සරබුත්තේරෝ මේදවන්න ශිලායතං. සරබු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ දඹදිව සිට වැඩම කොට තැන්පත් කරනවා. කාරේසි ද්වාදසහත් මුච්චකං චේතියන් තහින්. ඒ සරබු මහරහතන් වහන්සේ ද්වාදස දොළොස් යොදුන් මේ දොළොස් රියන් සෑයක් හදනවා, මවනවා. දේවානම්පිය තිස්සස්ස රඤ්ඤා බහතු කුමාරකෝ. කාලයක් ගියාට පස්සේ දෙවියන්ට ප්‍රිය වූ රජතුමා කවුද? දේවානම්පිය තිස්ස රජ්ජුරුවන්ගේ මල්ලි වූ කුමාරයා. කවුද? චූලාභේ කුමාරයා. උද්ද චූලාභයෝතිංස හත්තුච්චක මකාසිතං. ඒ චූලාභය රජතුමා රියන් 30ක් උසට අර මේදවරණ පාසාන මේ සෑය වහලා මයංගනේ තව සෑයක් හදනවා. දැන් චෛත්‍ය කීයද? ඉස්සලාම නීලවර්ණ සෑය රියන් 7ක් උසයි, ඊළඟට මේදවර්ණ සෑය කංචුක සෑය රියන් 12ක් උසයි, ඊළඟට චූලාභේ රජතුමා සෑයක් හැදුවා රියන් 30ක් උසයි කංචුක සෑය. දුට්ටගාමිනී භූමින්දෝ සාසනෝදය කාමකෝ. සාසනයේ හිත කැමැති දුට්ටගාමිනී අබේ රජතුමා අසීති රත නුබ්බේදාන් තස්ස කංචුක චේතියන් කාරේ සිතන් නමස්සාමි මයංගන සුවිස්සුතන්. මනාව මයංගනේ නමිති ප්‍රකටව අසූරියන් උසට දුටු ගැමුණු රජතුමා කළ සෑය මම වන්දනා කරමි. ලංකා යත්ත පතමන් සුගතෝ නිසජ්ජ. ලංකාවට ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ වැඩලා යම් තැනක වැඩ හිටියාද? යක්කේ දමේසි නිජ ශාසන පාලනාය. භාග්‍යතුන් වහන්සේ යක්ෂයන් දමනය කළා මේ ශාසනය ආරක්ෂා කිරීම පිණිස.
තානේ තහින් නිහිත කුන්තල ගිහිව ධාතු එතනම ග්‍රීව ධාතු නැසී තැම්පක් කරලා තියෙනවා. වන්දාමි සාදු මයිංගන තූප රාජං. අපිට සෑ මයිංගන සෑ අභියස උන්නාසගේ ಗುಣ සිහි කළා මේ විදිහට ගාථා කියලා වඳින් දැත්තාන්. කොයිතරම් වාසනාවක්ද, කොයිතරම් සැනසෙල්ලක්ද. අපේ පින්වතුන්ට සෑයක ළඟට ගියාට පස්සේ මොකද්ද එකක් වෙනවා, ගාථා මතක් වෙන්නේ නැහැ, ඔහේ යනවා. මතක් වෙනවා, කැමරාව තියෙනවා නම්, ටෙලිෆෝන් එක තියෙනවා නම් ඒව මතක් වෙනවා. මේ වගේ ආනුභාව සම්පන්න දේවල් මේ සෑයවල වලට වඳිනකොට පිනට හානි කරගන්න එපා. දැන් මේ බලන්න, මේ ජීවමාන තූප හතරටම එකපාර වන්දනා කරන්න පුළුවන්. සම්බුද්දේ ධර්මානම්හි තූපායේති පටිත්තිතා. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දීම චෛත්‍ය හතරක් හැදුනා. කේස දුස්සේහි ධාතුහි චත්තාරෝතේ නමාමහං. කේස ධාතුන් වහන්සේලා නිදන් කරලා සිළුමිණ සෑය හැදුනා. ඊළඟට සලු නිදන් කරලා සලුමිණ සෑය හැදුනා. නැවත කේස ධාතුන් වහන්සේලා නිදන් කරලා ගිරිහඩු සෑය හැදුනා. නැවත කේස ධාතුන් වහන්සේලා නිදන් කරලා මායංගනේ සෑය හැදුනා. ඒ සතර සෑය මම වන්දනා කරමි. පින්වතුනි, සෑය වන්දනාවකට යනකොට ඉස්සෙල්ලාම ටෙලිෆෝන් එක ඕෆ් කරගන්න. අපිත් එක ගිය ළමයෙක් නම් සෑයක ෆොටෝ එකක් ගත්තොත් මම නම් කියනවා උඹ මේ සෑයට ආපහු ඇඳලා සමාව ගනින්. සමහරට ෆොටෝ එකක් ගන්න හිතෙනවා, සිහි කරනවා, සතුටු වෙනවා, වරදක් නැහැ. හැම වෙලාවම හිතෙන් හිතන්න මගෙන් දෝෂයක් වෙනවා නම් සමාව වෙන්න. මං දැකලා තියෙනවා සමහර සෑයවල වන්දනා කළා අපි ටිකක් විවේකයෙන් ඔහේ ඉන්නවා සෑය දිහා බලාගෙන. සමහර දරුවෝ මයි අපි කියමු මයියංගනේ කියලා, මයියංගනේ සෑයට ගොඩ වෙනකොටම කෝල් එකක් එනවා. ඕන කනට ගන්නවා, හලෝ අපි මෙහි ඉන්නේ කියලා. දැන් වටේ අනිත් අයත් යනවා, මෙයත් වටේ යනවා. පිටිපස්සේ ගිහිල්ලා සෑමලුවෙන් එළියට යනවා. එළියට ගියාට පස්සේ ටෙලිෆෝන් කෝල් එක ඉවර වෙන්නේ. සෑය කොහෙද, කොහෙද තිබ්බේ, මොකද්ද, සුදුයිද, කළුයිද, මොකක්වත් දන්නේ නැහැ. මේ පිනට හානි කරගන්න හැටි, මේ අතේ තියෙන මේ අඟල් දෙක තුනක මේ පොඩි කෑල්ලක් මොකද්ද අපේ චිත්ත සන්තානයට කරන වින්නහිය. එනිසා සෑවන්දනාවකට යනකොට ටෙලිෆෝන් එක ඕෆ් කරගන්න. ෆොටෝ ගන්න එක දෙවෙනි තැනට තියාගන්න, සෑවන්දනාව පළමුනි තැනට තියාගන්න. සෑයෙන් බුදුරැස් විහිදෙනවා කිව්වොත් ඔබට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මොකද්ද? කැමරාව. සදහසිත උපදවගෙන සාඳුනාද පවත්තලා අනුමෝදන් වෙන්නේ දෙවන ඔබ. ඇයි අපිට ඉස්සරහට තාක්ෂණය එන්නේ? ඇයි පස්සේ සද්ධාව එන්නේ? ඔය දෙක අපි මාරු කරගන්න කාලය එළඹී ඇත. ඉදිරියට සද්ධාවත්, පිටුපසට කැමරාවත් නේ. ඉතින් ඒ නිසා අපේ හිතේ යමක් රැඳුනොත් ඒ හිතේ රැඳිච්ච දේ සසරට එකතු වෙනවා. කැමරාවට රැඳෙන දේ කැමරාවේ මිතුරු වෙලා යනවා. ඒ නිසා මේවාගේ උතුම් සෑරජාණන් වහන්සේලා සැදැහැසිතින් වන්දනා කරගන්නට ඇත්තන් කොයිතරම් වාසනාවක්ද. මට හිතුණා අපි ඒ සෑරජාණන් වහන්සේ, මයිංගන මහා සෑරජාණන් වහන්සේත්, බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනත් සිහි කරලා අපි ටිකක් වන්දනා කළොත් හොඳයි කියලා. එහෙනම් අපි වන්දනා කරගමු. සාන්දු සාන්දු. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ අවස්ථා තුනකදීම දෙවෙනි වතාවට ලංකාවට වැඩම කළේ ඔව් ඒ නාගයන්ගේ නාගදීපයට වැඩම කළේ. දෑවැද්දට මැණික් පුටුවක් දුන්නා. ඊට පස්සේ දුව මැරුණා. එතන මාමණ්ඩිට දුන්නා මැණික් පුටු ආයෝන. මහෝදර චූලෝදර කිව්වා එහෙම බෑ, දෑවැද්දට දුට දී දෑවැද්දටම තමයි. යුද්ධයක් ඇති වුණා. සංසිඳුවන්ට ආකාශයෙන් වැඩම කළා. උන්වහන්සේ වැඩ හිටපු බිම නාගදීපේ. මැණික් පුටුව උඩමයි වැඩ හිටියේ. ඒ මැණික් පුටුව අදටත් තියෙනවා. මට පුදුමේ, නාගදීප වටේම දාලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු මැණික් පුටුව අදටත් තියෙනවා කියලා. කොටින්ගි රාජධානිය. ඇයි එක විඩි යුණ්ඩයක්වත් නොයදුනේ? මට ඒ කාලේ ආරස්සකංශේ හිටපු අයකින් වෙන්න ඕන මට දැනගන්න ලැබුණා. දවසක් ට්‍රක් රථවල දාලා යකඩ දන්වල දාලා මේ පොඩි චෛත්‍යයක් නේ. අඩි 40ක් 50ක් ඇති උස. වටේට දන්වල දාලා ට්‍රක් රථවලින් ඇදලා දන්වල සුණු විසුණු වෙලා සෑය විරාජමානයි.
හරි පුදුමයි. අහස උසට කෝවිල්, ඒ වගේ රූප ගණන් කරන්න බෑ. ඒ අතර රිදීවම් පැහැයෙන් නාග දීප සෑය වැඩඉන්නවා. මිනිස්සු දහස් ගණන් අසුර ලෝකෙට යන දෙවිවරු වගේ මුහුදෙන් එගොඩ වෙලා අපේ සෑය වැඳලයිනවා. අවුරුදු කීයක්ද පිංගතනි දැන් ධාතු පරිනිර්වාණ ගැන අපි එළිවෙන යාමට කතා කරනවා. ඔය සෑය දෙබාවිලා මැණික් පුටුව යම් දවස කාකාසට එනවා, එතකල් කිසි කෙනෙකුට හොල්ලන්න බෑ. එතකල් කිසි කෙනෙකුට සෝලවන්න බෑ. ඉතින් ඒ නාගදීප උතුම් මහා සෑයට නමස්කාර වේවා. සා ඉදිරි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම ඇති වුණ පාරිභෝගික සෑයක්. ධාතුන් වහන්සේ නමක් මැණික් පළඟ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවට ලංකාවට වැඩම කළේ කොහෙටද? එදා ඒ නයින්ගේ වෙච්ච අසිරිය දැකලා මිනිකැට නෙත් නා රජෙන්දු. ඔන්න අපි මේ බණ කියන ප්‍රදේශයට අරක් ගත්ත කෙනා. දැන් ඇවිල්ලා ඇති. ඔන්න ඔබ තමන් වහන්සේ ගැනයි මේ කියන්නේ. ඉතින් ඔබ තමන් වහන්සේ ආරාධනා කළා මණියක්කිත නාරජතුමන් ස්වාමීනී අනුකම්පාව පිණිස වඩින්න කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අනුකම්පා සහගතයි. ඔය දැන් දෙවෙනි වතාව නාගදීපට වැඩම කළේ බුද්ධත්වයෙන් පස්වෙනි වතාවෙන්. පස්වෙනි අවුරුද්දේ. බුද්ධත්වයෙන් අටවෙනි අවුරුද්දේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා කැලණියට. කැලණියට වැඩම කරලා මේ නාරජතුමාගේ විමානේ දන් වැළඳුවා. අදටත් ඒ නාරජදරුවෝ ඒ ශාලාවේ ශාලාවට පූජා කරනවා ඇති, වන්දනා කරනවා ඇති. කැලණියේ ගඟපතුලේ ඇත්තේ විමානේ. ඊට පස්සේ උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේට දානේ පූජා කළා. වැඩ හිටපු ආසනේ තැන්පත් කළා තමයි කැලණියේ වෙහෙර හැදුවේ. ධර්මයේ දේශනා කළා. නමුත් නාගලෝකේ නිසා මාර්ගඵල ලැබීමක් නැහැ. හරි ප්‍රසන්නයි. ශාසනේ හරි කැමැති. ඔය කැලණි වෙහෙර හදනකොට කොච්චර ආශ්චර්ය දේවල් සිද්ධ වෙලා තියෙනවද? ඔබ මේ ප්‍රදේශ නිසා දන්නව ඇති ජනප්‍රවාදේ. මිනිසුන්ගේ හිතේ දුක දුරු කරනවා. මිනිසුන්ගේ කැලණි සෑය ළඟට ගිහිල්ලා වැඳගෙන සද්ධාවෙන් සෑය දිහා බලාගෙනකොට දහහක් දුක් දුරු වෙනවා. මිනිසුන්ට හිතුණා මේක තමයි පව් නැතිවීම කියලා. අන්න මිනිස්සුයි කතාවෙන් කතාවට ආවා. වරක් වැන්දොත් කැලණි උපන්දා සිට කරපු පව් නැති වෙයි. වරක් වැන්දොත් කැලණිය දුක් දුරු වෙනවා. සැනසිල්ල ඇති වෙනවා. නිහඬව සෑ රජුන් දිහා බලාගෙන බුදුගුණ වරුණ හිතලා සජ්ජහනා කරලා සෑ රජුන්ට උපහාර පූජාවක් කරන්න ඇත්තන් මේ මනුස්ස ජීවිතේ කොයිතරම් පිනක්ද ඒක. කැලණිය ඊට පස්සේ කැලණි ගම් භාග්‍යවතුන් වහන්සේ පැම්පාස වුණා. අපිට අනුකම්පාවෙන්මයි බුදු සිරුරේ ස්පර්ශ කරපු ජල දහරාව ලංකාව ධරණිතරේ පුරා ගලාගෙන ගියා. ඒ මන්නම් හිතන්නේ ඒ ජලයේ මුහුදට මුසුනේ නෑ කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ පැම්පාසෙන් ඇඳපු දියසලුව යම් තැනක තිබ්බා. කොහේද? චීවර සෑයද කැලණී එගොඩ කැලණිය ජලසාටිකා ධාතුන් වහන්සේ. ඊළඟට මතක් වුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් පුල පුලා බලාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පාර්වතයන් මුඳුනේ. කවුද? සුමන සමන් දෙවියන්. විමානේ මල් අතුරලා සමන් දෙවියන්ට ආරංචියක් තිබ්බා, ජනප්‍රවාදෙන් තිබ්බා කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ පර්වතයේ මුඳුනට වැඩලා තියෙනවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ මේ පර්වත මුඳුනට වැඩලා තියෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ පර්වත මුඳුනට වැඩලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වඩීමයි කියලා හිතනවා. එතන ඒ පර්වතයේ වෙච්ච ආශ්චර්යයක් නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ලංකා ධරණිතලයට වඩින්නේ 500ක් රහතන් වහන්සේලා සමග සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියා. මුගලම් මහරහතන් වහන්සේ වැඩ හිටියා. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ හිටියා. බක්කුල මහරහතන් වහන්සේ වැඩ හිටියා. ඒ 500 අතර
එතකොට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 8 වෙනි වර්ෂයේ වෙනකොට 80 මහ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් බිහි වෙලා. අඟුලිමාල මහ රහතන් වහන්සේ වැඩ හිටියා ඒ පිරිස අතර. සීවලි මහ රහතන් වහන්සේ වැඩ හිටියා ඒ පිරිස අතර. හැබැයි වැඩියේ නැහැ එක නමක් අපි දන්න. කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියේ නැහැ. උන්වහන්සේට ඊරිදි තිබ්බේ නැහැ. උපාලි මහරහතන් වහන්සේ, රාද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩම කළා. මට නම් පුදුමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, අපේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩියා කියනකොට. අපි සේරුවිල ගියොත් සේරුවිල කියන්නේ වැඩ රහතන් වහන්සේලා වැඩපු තැන. කැලණිය කියන්නේ මේ රහතන් වහන්සේලා දානි වැළඳපු තැන. ආකාශෙන් වඩිනවා මුළු සමන් ගිරම මල් වලින් වැහිලා. සමන් දෙවියා බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් සතුටින්. ඉතින් සමන් දෙවියන්ගේ විමානේ හරියට මැද ගල් පර්වතයක් තිබ්බා. ඒක මාණිකය. සමන් දෙවියා ආරාධනා කරනවා සිරිපා තබනකොට ඒ පය තව කෙනෙකුට නොපෑගෙනසේ මැකිලා යන අනුභවයක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය උතුම් සිරිපා කමලේ ඇත. ඒ උතුම් සිරිපා කමල මට අනුකම්පා පිණිස මේ මාණික්‍ය මත තබන සේක්වා. දෙවියන් බ්‍රහ්මයන්ගේ සිරස ඔය උතුම් සිරිපා ළඟ බිම තැබෙනු ඇත. ස්වාමීනි ඒ උතුම් සිරිපා කමල මේ මාණික්‍ය මත තබන සේක්වා. වඩිනා විට මේ මිහිතලයේ සිරිපා කමල් තබ තබා උස්තෙන් පාත්වි, පාත්තෙන් උස්වි පොළොව සමතලාවේ. ස්වාමීනි ඒ උතුම් සිරිපා කමල මේ මාගේ විමානයේ මාණික්‍ය මත තබන සේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ වැඩ ඉන්න අඟුලි මාලයන් දමනය කරන්න ඔය සිරිපා කමල් තව තබා වැඩම කළේ අපිව දමනය කරන්න ඒ උතුම් සිරිපා කමල මේ මාණික්‍ය මත තබන සේක්වා. ස්වාමිනී ඔබ වහන්සේ ළඟ වැඩ ඉන්න මේ දුතාංග ධාරී මහා කස්සපයන් වහන්සේ පිළිගන්න ඔබ වහන්සේ පිප්පලි තෙරුන් වහන්සේ වඩිනකොට මඟට වැඩම කළා. ස්වාමිනී සසරේ අතරමං වෙලා යන අපිට ඒ සසරින් නිදහස් වෙලා අමා නිවන ලබලා දෙන්න ඔය උතුම් සිරිපා කමල යම් සලකුණක් මේ මාණික්‍ය මත තබන සේක්වා. ස්වාමීනි ඔබ වහන්සේ උපන් මොහොතේ ඔය සිරිපා කමල පිළිගන්න මහ පොළොවෙන් පියුම් මතු වුණා. ඒ උතුම් සිරිපා කමල මේ මාණික්‍ය මැත්තේ තබන සේක්වා. ස්වාමීනි මේ ගිරිහිස මාගේ සිරස යයි සිතා මාගේ සිරස මුදුනේ ඔය උතුම් නිකල සිරිපා කමල තබන සේක්වා. කොහොම ශ්‍රද්ධාවද්ද? කොහොම ශ්‍රද්ධාවද්ද? පුදුම ශ්‍රද්ධාවක්. තව විස්තර කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මෙහෙමයි 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 සසර දුකින් නිදහස් වෙන්න සිරිපා කමල් තව තබා වැඩම කළේ ඒ උතුම් සිරිපා කමල තබන සේක්වා. භාග්‍යතුන් වහන්සේ සමන් දෙවියන්ටත් අපටත් අනුකම්පා පිණිස භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් දිව්‍ය පුත්‍රේ මේ වාගේ තැනක සිරිපා සලකුණක් තිබුණොත් මිනිසුන්ට සිරිපා කමල වඳින්න කැමති වුණොත් කොහොමද මෙච්චර උස කන්දක් එන්නේ? ස්වාමීනි සදහැසිත ඇත්තං සදහැසිත ඇත්තං ඔහු පුළුන් රොදක්සේ මම භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල වන්දවනවා. අදටත් සදහැසිතින් ගියොත් අපි දන්නේ කොහොමද සිරිපා දෙනගින්නේ කියලා. ඒ ආනුභාවය අදටත් තියෙනවා. පුදුමයි මේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය සමන් දෙවියන්ගේ උපකාර මේ ලැබෙන තැනන් මේ සිරිපාදේ තරම් හිතාගන්න බෑ. යන්නම් වාලි යන්න එපා. බුදුගුණ කී කිය යන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වඳින්න යනවා කියලා හිතාගෙන යන්න බලන්න. භාග්‍යතුන් වහන්සේ ගන්ධකුටියේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ඒ ගන්ධකුටියේ දොරටුව ළඟ බුදුරජාණන් වහන්සේ සිරිපා ලකුණ තබලා තියෙනවා. අනේ මං වඳින්න යනවා කියලා යන්න බලන්න. බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් දඹදිව ඉඳලා මේ සමනල කන්දට වැඩියා නම් මේ කන්ද පාමුල ඉඳලා මුදුනට ඇයි අපිට නගින්න බැරි? මිනිසු ගෙවල් දොරවල් දරුවන්ට ලියලා දීලා ගල් පර්වතවල බඩගග මේ ඇඟේ හැම පතුරු ගහගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සිරිපා කමල වැන්දි අද අපිට ඒ විදිහට වඳින්න නැහැ. අනේ උතුම් සිරිපා කමල අපිට වන්දනා කරන්න නැත්තම්
කියලා සාදරයෙන් වන්දනා කරන්න නැත්නම් කොයි තරම් දෙයක්ද? දිවා ගුහාවේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. සොළොස් මස් ස්ථානෙම බුදුරජාණන් වහන්සේ ඥානුභාවය පැතිරිලා ගියා. මුතියංගන සෑයට වැඩම කළා. මුතියංගනේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට බණ කියපු තැන. බුදුරජාණන් වහන්සේගේ මුත්තික ධාතුන් වහන්සේලා තැන්පත්. වන දෙවියෝ නිතර මලින් සුවඳින් ගඳින් පූජා කරන තැනක් තමයි මුතියංගනේ කියන්නේ. අපි පස්සේ කතා කරනවා මුතියංගනේ ගැන. ඒ උතුම් මුතියංගනේ ඇතුළු සොළොස් මස් ස්ථාන ඇතුළු තව තියෙනවා. අපිට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ හරියටම 16ක වැඩ ඉඳලා වැඩියා කියලා. නෑ, ඒ පස්සේ කාලේ ප්‍රකට වූ තැන්වලින් හැදිච්ච 16ක්. තව අප්‍රකට අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය තැන් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සෑම තැනකම දෙවියන් බඹුන් පින් ඇත්තන් සසර දුකින් නිදහස් කරවලා වඩිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා වැඩලයි බුද්ධානුභාවයේ පැතරපු නිසා අදටත් මේ පොළොවේ බුද්ධානුභාවයේ තියෙනවා. බුද්ධානුභාවය නැත්තම් කොහොමද මේ නිදිවරාගෙන ඇස්කම් අරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පරම්පරා කතා වහන්නේ? දැන් මේ වස්සාන ධර්ම දේශනාව මාසයක් පුරා පැවැත්වෙනවා. හැමදාම හැන්දෑවට දුවගෙන එනවා බණ ටිකක් අහන්න ඕන කියලා. කොහොමද අහන්නේ? ශාසනය විනාශ වෙන්න නොයෙක් නොයෙක් දේවල් වෙනවා. ශාසනය විනාශ වෙන්න නොයෙක් නොයෙක් දේවල් වෙද්දී මේ බුද්ධ ශාසනයම බැබලී බැබලී මතුවෙලා තියෙනවා. කොහොමද ඒවා වෙන්නේ? මීට අවුරුදු 2300 ගානකට කලින් රෝපණය කරපු බෝධීන් වහන්සේ අදටත් වැඩ ඉන්නවා. මහ බෝධි අපවත් වෙනකොට තව බෝධි අංකුරයක් හට ගන්නවා. කොහොමද වෙන්නේ? එළාරගේ පාලන කාලේ සම්පූර්ණයෙන්ම ජයසිරි මහ බෝධීන් වහන්සේ එළාරගේ පාලනේ තිබ්බේ. ඒතර එළාර මේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට දැම්මේ සිංහලේ. එළාරට එහෙම හිතක් ඇති වුණේ ඇයි? ඊට පස්සේ එළාරගේ පිරිස රාත්‍රී කාලේ ජයසිරි මහ බෝධීන් වහන්සේ කපන්න යනකොට ඒකේ හිටියා මහිතේ නන්දිමිත්‍ර එක කකුලක් පාගෙන අනෙක් කකුලෙන් කොලයක් ඉරිනවා වගේ මනස ඉරලා තියෙන. වීසිකන මිනි අතුරු දහන් වෙනවා. බෝධීන් වහන්සේට කාටවත් අත තියන්න බෑ. පැහැදිලිනේ? ඉතින් ඒසා වූ බෝධීන් වහන්සේ අදටත් වැඩ ඉන්නේ. සීරුවාවිල වල් බිහිවිලා ගිහිලා කැලේ කවුරුවක් නැති මිනිස්සු. අවුරුදු 28ක හාඳුර නම ධාතු වහන්සේ කියවලා සීරුවිල හොයාගෙන යන්න හිතෙනවා. හොයාගෙන කරත් වලින් ගිහිලා කෑමක් නැ වතුරක් නැ ගිහිලා නැවතෙනවා පස්කන්දක් මුදුනේ. සීරුවිල සෑය වන්දනමාන කළා නිින්ද යනවා. හීනින් සෑයක් පේනවා. මම මේ සෑය හදනවා කියලා හිතනවා. ආශ්චර්යයි අද්භූතයි. හේතුව කුමක්ද? අපිට අවුරුදු 28 එහෙම හිතෙන්නේ නැහැ. මං ගරා වැටිච්ච සෑයක් ළඟට අවුරුදු 28ට ගිහිලා මං කල්පනා කළා. මං දැන් අවුරුදු 28යි. මං දැන් පස්කන්දක් වෙලහ බලා ඉනවා. මට සීරුවිල නායක හඳුරන්න වගේ චෛත්‍යයක් හදන්න හිතෙනවද කියලා බැලුවා. ඇතුලේ කොනකවත් නැහැ. වාහන එතෙන්ට ගේන්න පුළුවන් පාරවල් අද තියෙනවා. සිමෙන්ති කොට්ටයක් රුපියල් 12යි, සේරුවිලට ගේනකොට රුපියල් 25යි. කරත්තවලින් ගෙනල්ලා තියෙන්නේ. කවුරුවක් නැහැ. සේරුවිල නායක ඒ වගේ තරුණ භික්ෂුවකට මේ සෑය හදන්න ඕන කියලා හිතෙන එක ආශ්චර්යයි. ධාතුන් වහන්සේලාගේ ආනුභාවේ. උන්වහන්සේට හේවිසි හඬ ඕන තරම් ඇහෙනවා. දෙවිවරු ඕන තරම් පේනවා. සෑය හදලා කිරිසිදු පාටින් බබලලා සෑය විවෘත කරන දවසේ අස්සක් මුල්ලක් නැර සුදු ඇඳුමින් ඇඳගත් මිනිස්සු. සීරුවිල නායක ස්වාමීන් වහන්සේ කියනවා අපවත් වී වදාලා දඹගස් හාරි අවසරයි සුමීදංකර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියන උන්වහන්සේගේ සටහනක තියෙනවා මං එදා මේ පස්කන්දට එනකොට කවුරුවත් නැහැ. මගේ තනි නොතනියට හිටියේ වලස්සුත් පර්වත වගේ පේන අලි ඇත්තුත් විතරයි. මගේ යාළුවෝ උනේ උදේ පාන්දරම අර පැල්කොටේ වරිච්චි බිත්තියේ දොර ඇරලා එළියට එනකොට මිදුලේ ඉන්න වලස්සු ටික තමයි මගේ යාළුවෝ. එහෙම හිටපු මං අද මේ සුදු ඇඳගත් දෙනෝ දහක් දෙනා සාදුකාර දීලා සෑය වඳිනකොට මගේ හිත ඇතුලේ චිත්ත ප්‍රීතියක් හට ගන්නවා. කය පුරා කරන්ට් එකක් වැදුනා වගේ චිත්ත ප්‍රීතිය පැතිරිලා යනවා කියනවා. කොයි තරම් සද්ධාවන්ත භික්ෂුවක්ද? යුග පුරුෂේ
ලිඳක් හාරගෙන එතකොට තනිකර මේ පොඩි පොඩි ලඳු කැලා ලිඳක් හාරලා තැන් තැන්වල අඹ ගස් හිටවල ඒ අඹ මේ ලිඳෙන් වතුර අරන් අඹ ගහක් ළඟට ගිහිල්ලා පැම්පාසු වෙනවා. ආයේ වතුර එකක් අරන් ගිහිල්ලා ඊළඟ අඹ ගහ ළඟ පැම්පාසු වෙනවා. උන්වහන්සේ පැම්පාසු වී හැදිච්ච අඹ ගස් යට තමයි අද සේරිවිල ගියාට පස්සේ මිනිස්සු ඉන්නේ. උන්වහන්සේ දුකසේ හදපේවා. ඇයි මෙහෙම මේ වගේ පින්වන්තු එන්නේ ඇයි? මේ බුද්ධ ශාසනේ මේ ලංකා ධර්ණි තලයේ තියෙනවා. දඹදිවෙන් අතු ගෑවිලා ගියා. මේක කොහෙන් හරි මතු වෙනවා. උපසම්පදා භික්ෂුන් පහක් නැති වෙන තරමට ලංකාව ආවා. බුද්ධ අනුභවය පැතිරුණා. තුන් වතාවක් ලංකා ධර්ණි තලයේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ බුද්ධ අනුභවය පැතිරෙව්වා. අපි වන්දනා කරමු. කියන්නේ සිරිලක වඩිනා මුනි දුන් මියුගුණු සෑබිම සිටිමින් පත්කඩයද එලා සොඳින් දැහැන් වඩන්නේ අපමුණි දුගේ බුදු සිරුරින් රැස් විහිදෙන්නේ ගිරිදිවයින පනිනයකුන් ආයෙත් මෙහි නොයන ලෙසින් සුමන සමන් සුරිඳුට රට බාර කරන්නේ සිරිලක රැක වරණ සදා මුනි දුවාදින්නේ සටනට වැද නාග රජුන් මැනින් පුටුව ගන්ට බලෙන් වෙනසෙන විට ඔවුන්නේන් මුනි දුවාදින්නේ සිරිලක සාමය ඇතිකොට සෙත සලසන්නේ පහස ලබා කැලණි ගඟින් වැඩහිඳ කැලණියේ සොඳින් දෙසායේ අමා සදහම් සෙත සලසන්නේ අපමුණි දුන් කරුණාවෙන් සෙත සලසන්නේ සමන් සුරිඳු ගෙන් ඇරයුම් ලබා හිමේ වැඩි මුනි දුන් සමනොල සිරසේ මුනි දුගේ සිරිපාද තබන්නේ සාදු සාදු අපි මුනි දුගේ
පාද අසිරිමත් ධාතු කතාව අපි මේ අහගෙන ඉන්නේ. ස්වාමීනි, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන තෙක්ම මේ ලංකාවේ ඊට මෙහා කාලයේ ධාතු කතාවක් පිළිබඳව සටහනක් නැද්ද? මේ පිංහතුනේ, බුදුරජාණන් වහන්සේ වැඩපු සෑම තැනක්ම බුද්ධ දේශනාවි තියෙනවා කියලා එකක් නැහැ. හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මම රාජරාජ මහ අමාත්‍යවරු ඇසුරු කරනවා. එතකොට ඒ කිසිම තැනක මට බියක් හටගන්නේ නැහැ. එතකොට රජවරුන්ගේ යම් භාෂාවක් තියෙනවද, සංවේදී වෙන යම් භාෂාවක් තියෙනවද, මම ඒ භාෂාවෙන් ධර්මයේ දේශනා කරනවා. එයිට ඒක වැටහෙනවා. මම චාතුම් මහරාජික පිරිස් අතරට යනවා. ඒ පිරිස් අතර ඒ චාතු මහරාජික දෙවියන්ගේ භාෂාවෙන් ධර්මයේ දේශනා කරන දෙවිවරු දන්නේ කවුද මේ බණ කිව්වේ කියලා. ඊට පස්සේ නොයෙක් මාර පිරිස් අතරට ගිහිලා මාර පිරිසට දහම් දේශනා, මාරයන්ගේ භාෂාවෙන්, මාරයෝ දන්නේ මේ කවුද කියලා. මේ වගේ අට පිරිසක් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ලංකාවට බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් වැඩම කළ බව අපේ වංශ කතාවල අටුවාවල තියෙන මිසක්ක සූත්‍ර දේශනාවේ නැහෙනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ තව තව තැන්වලට වැඩම කළා තියෙනවා. ඒ තැන් සඳහනක් නැත්තේ කතා නොවෙන්නේ බුද්ධානුභාවයේ අවුරුදු 5000ක් කල් පවතින පින්වතුනි මේ ලංකා ධර්මතලේ. අනිත් තැන් ඔහි මොකද්ද වෙලා යනවා. හැබැයි වැඳුම් පිදුම් ලබනවා. ඇයි ඉන්දියාවේ අර විෂ්ණුපාද ටෙම්පල් විෂ්ණු දෙවියන්ගේ පාදයේ කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලට වඳිනවා, පුදනවා. ඇයි මක්කම? වඳිනවා, පුදනවා, සත්කාර කරනවා. ඒවා ඒ විදිහට වෙනවා. ඊට පස්සේ නර්මදා නදියේ තියෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල එක වතාවක් මේ ජල කඳක් ඇවිල්ලා සිරිපතුල සේදිලා යනවා. ඊළඟ වතාවේ ජල කඳින් මැණික් ඇතිරිලා යනවා. ඕන පුළුවන් නම් ගිහලා බලන්න. හිත හොඳට එකඟ කරගෙන ගත්තොත් කෙනෙකුට යන්න පුළුවන් වෙයි නේ. බුදුරජාණන් වහන්සේගේ ස්ථාන බලන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන්, සක්මන් කරපු තැන්, ඉන්දියාවේ ගියොත් කොයිතරම් පූජනීය තැන් තියෙනවද? බුදුරජාණන් වහන්සේ පැන් වළඳපු ළිඳට අද මිනිස්සු වඳිනවා. බුදුරජාණන් සක්මන් කරපු සක්මන් මළුවට වඳිනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ගන්ධ කුටියට වඳිනවා. සැවැත් නුවර ගන්ධ මේ සුදන් සභාවට, දන් සභාව තියෙනවනේ සැවැත් නුවර ජේතවනාරාමේ පොඩි ඉඩක්. මට හිතුණා මේ සෑම අඟලකම රහතන් වහන්සේනම බිහි වෙලා තියෙනවනේ කියලා. මුළු ඉන්දියාවේ අංශු මාත්‍රයක් ගානේ පූජනීයයි. පින්වතුනි, මැණික් ගොඩක් උඩ ඉන්නේ අන්ධයෝ උනත් අන්ධයන්ට මැණික පේනුන්නේ නැහැ කියලා මැණික අගේ අඩු වෙනවද? මැණිකමයි. ඉන්දියාව කියන්නේ අන්ධයන් ගැවසීගත් මාණික රත්නයක් වගේ. ඇස්පේන මිනිස්සු ගිහිලා අතගාලා එනවා මැණිකන් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේ දැන් පසු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ 80 වෙනි පියේ වාසය කරන බුදුන්වහන්සේ පිරිනවම් පාන්නට වඩිනවා. වතුර පොදක්වත් අරන් යන්නේ නැහනේ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ බලන්න හිතේ ස්වභාවය, අග්‍ර උපස්ථායක. තුන් ලෝකයේම බුදු කෙනෙකුට උපස්ථාන කරන්න කෙනෙක් පහළ වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ තරම්. ආනන්ද ස්වාමීන් වහන්සේ වතුර අරන් ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද වතුර ටිකක් ගන්න වදාගද? පැම් පොදක් කෙරෙහිවත් උන්වහන්සේලාගේ හිතේ කැමැත්තක් නැහැ. ආනන්ද පැම්පි පාසයි වතුර බොර වෙලා ඉදිරියෙන් එන නන්දිය ස්වාමිනී ඉදිරියේ කකුත්තා නන්දිය තියෙනවා. ආනන්ද දෙන්නම් පැම්පි පාසයි පාත්‍රය අතට අරන් දහහක් සිතිවිලි හිත හිතා යන්නේ මාගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේට බොර වෙච්ච වතුර පැන් කොහොමද මම පූජා කරන්නේ? කරත්ත 500ක් ගිහිල්ලා
බොර හැලියක් වගේ බොර වෙලා තිබ්බ වතුර ආශ්චර්යයි අද්භූතයි. ආනන්ද ස්වාමීන් වහන්සේ යනකොට නිල් කැටදිය ඉර්දියක් නෙමේ මේ මහ පොළොවට දැනෙනවා. බුදුරජාණන් වහන්සේ පැන් ගමකින් වරිනකොට පැන් දෙන්න එපා කියලා බමුණෝ ලිංවල වතුර වහලා පිදුරු දාලා, ස්වාමීනි පැන් වළඳන්න විදිහක් නැහැ මේ පිදුරු වලින් වහලා. ආනන්ද දැන්නම් පැන් පිපාසයි. ආනන්ද ස්වාමීන් වහන්සේ පැන් පාත්‍රය අරන් පාත්‍ර ධාතුන් වහන්සේ අරන් ලිඳ ළඟට යනකොට ඇතුලෙන් වතුර මොල්ලි උනලා උඩට ඇවිල්ලා අර පිදුරු ගහගෙන ගිහිල්ලා බුදුගුණ මහ පොළොවට දැනෙනවා. සාල රුක්ෂ දෙකක් ඇතුලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට අවසාන මොහොතෙත් පිහිට වෙනවා. කවුද සුබද්දට? පන්සියක් භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න උත්සාහ කරන්නේ. දෙවිවරු අඬනවා. ඊළඟට දෙවිවරු වැළපෙනවා. ඊළඟට දෙවරු කෝලාහල කරනවා, බිම පෙරලෙනවා, කිහිවලු කඩාගෙන අඬනවා. අති කිප්පං චක්කුං ලෝකේ අන්තරදහන, ඉතා ඉක්මනින් මේ ලෝකයේ දහං ඇස අතුරු දහං වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් තවත් කාලයක් කියලා හිතෙනවා. ඒ නිසා පින්වතුනි ඇත්තටම බුදුගුණ හිත හිතා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා කියලා හිතනකොට කොහොමද අපි දරාගන්නේ? අද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් මෙතන ඉන්න කී දෙනෙක් සසර දුකින් නිදහස් කරවලාද? අපේ හිත්වල ධර්ම අවබෝධයට සමහර වෙලාවට වැහිලා තියෙන පොඩි දෙයක්. පොඩි දෙය අපි කොහොමද මාන්නේ? එක්ක අපේ හිත නිතර තරහයි නේක. මොකක් හරි දෙයක් වැහිලා තියෙන එක්ක රාගය. බුදුරජාණන් වහන්සේ බලන්න දවසක් දානෙට වැඩිය ඒ ගෙදර තරුණ යුවලක් ඉන්නවා. අලුත බැඳලා තියෙන්නේ. අර අර පිරිමි ළමයා අර ගෑනු ළමයා දිහාමයි බලාගෙන ඉන්නේ. දැන් බුදු කෙනෙක් වැඩලා දානෙත් බෙදනවා. එයා දානෙ බෙදන්නත් එන්නේ දොරට මුවා වෙලා බලාගෙන ඉන්නවා. අනේ මගේ පණ කියලා. ඊට පස්සේ ඒතුළු දැන් කොච්චර හිතේ කෙලෙස් ගින්නක් ඇවිස්සෙනව ඇතිද? සංගයා වැඩලා ඉද්දිනුත් අර කෙල්ල දිහාම බලාගෙන ඉන්නේ. ඊට පස්සේ දැන් ගෑන් ළමයා යනකොට මෙයත් දොරෙන් දොරට මාළු වෙලා අර ගෑන් ළමයා දිහාම බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ කෙනේ සක්ක පනිනවා. අඳුරු ගුහාවක තියෙන පහනක් වගේ පිනක් පේනවා. මේ හිතයන්ට මෙයාට මේ ධර්මය අවබෝධ කරන්න බාධා වෙලා තියෙන මෙයා හිතේ මේ ඉන්නේ බුරබුරා නැගෙන රාගය. මෙයා මේක සංසිඳුව ගත්තනම් ධර්මය අවබෝධ කරනවා. බුදුරජාණන් වහන්සේ ඉරිදියක් කළා ගෑනුම පේන්නේ නැහැ. දැන් තමන් ආසාවෙන් බලාගෙන හිට රූපෙ නැති වුණා කියනකොට හැම තැනම හොයනවා. හැම තැනම හොයනවා ලෝකෙම නැති වුණා වගේ. දැන් මේ හදවත පිච්චිලා ගිහිල්ලා එකම එක්කෙනයි දැන් පේන්නේ පිහිටක් හොයාගෙන බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේගේ සසරේ කවදාවත් රවල බලල නැති පිනෙන් හටගත්ත ඉන්ද්‍ර නීල නේත්‍ර කැල්මෙන් අර පුජ්‍යලය දෙහ බැලුවා. බලනට දාහක් දුක් තුනි වෙලා ගියා. එයාගේ ලෝකේ ඔක්කොම අමතක වෙලා බුදුරජාණන් විතරක් පේන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා සෝවාන් වුණා. මං ළඟ ඉන්න අනිත් එක්කෙනා දැන් ප්‍රශ්නයක් නැහැ. ඔය වගේ අය කොච්චර ඇතිද අපි අතර? කොච්චර ඇතිද? බුදු කෙනෙක් හිටියා නම් මොකක් හරි කරනවා. සමහර වෙලාවට ගෑනු කෙනෙක් ළඟ ඉන්නව දැකලා නම් රහත් වෙන්නේ. ළඟ ගෑනු කෙනෙක් හරි මවනවා. මැව්වේ නැද්ද? තමන්ගේ තත්ත්වේ තේරෙන්නේ රාගේ ඇවිස්සුන තැන නම් ඒකටත් මඟ පාදනවා. හේතුව එක භික්ෂුන් පිරිසක් එනවා අපි රහත් වෙලා කියලා හිතාගෙන. බුදුරජාණන් දේශනා කළා මෙයාලට මෙයාලා ගැන තේරෙන්නේ නැහැ. පණිවිඩයක් කියව ආනන්ද ඔය භික්ෂුන්ට සෝහනට ගිහිල්ලා එන්න. සෝහනට යනකොට අලුතෙන් දාව මිනි රාගය ඇවිස්සුණා. ඊට පස්සේ ඇවිස්සුණ ගමන්ම ආව ෂොක් එක.
අහෝ මෙච්චර කාලයක් අපි හිතුවේ රාගේ නැතුව ඉන්න අපිනේ කියලා. බුදුරජාණන් වහන්සේ ආලෝක කදම්බයක් එවලා ආලෝකයේ තුලින් වදාරනවා හිතේ ස්වභාවය මේකයි කියලා. අරහත්ත්වයටපත් වුණා. හරිම පුදුමයි. බුදු කෙනෙක්ගේ අනුකම්පාව එහෙව් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානකට කොහොමද දරාගන්නේ? කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්නේ කොහොමද? තව එක තියෙන එක සාමනීර ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේ මේ පාඩුවේ ඉන්නවා. වත් පිළිවෙත් කිරීම තුළින් තමයි පින උපද්දන්නේ. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ දේශ ඒ භික්ෂුව උපසම්පදාවෙන් දාව. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඔබ සංඝයට පැන් පූජා කරන්න. පැවිදි මේ උපසම්පදා වෙන්න ඕන කාලේ අපි කියන්නම්. අවුරුදු 12ක් පැන් පූජා කළා තියෙනවා. ආනන්ද අන්න අර භික්ෂුව උපසම්පදා කරන්න ටික කාලේ අරහත්ත්වයටපත් වෙනවා. හරි පුදුමයි. ධර්මයේ අවබෝධ කරවන්න අනිත් අයට පුළුවන් නම් අබමිටක් හොයාගෙන වරින් කියනවා. අබමිටක් සොයාගෙන යනවා. ප්‍රාතිහාර්ය 3300ක් පානවා. එහෙව් ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පානකොට එක කොච්චර යහපතක්ද? බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නැත්තම් අඟුලිමාල පටාචාරා කිසාගෝතමී වැඩි ඕන්නේ අපි. අපි අද කොහෙද? අද මේ රාත්‍රියේ ධාතුගතාවක් අහද්දි ධර්මයේ තිබ්බේ නැත්තම් ඔහි බීලා කාලා නටලා අපේ හිත කොච්චර කෙලෙස් වලින් වැහෙයිද? එහෙව් ශාස්ත්‍රුන් වහන්සේ පිරිනවම් පානකොට මේ මහපොළොව සලිත වෙලා ගියා. යමා සල්ගස් දෙකක් අතර බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවේ. දිව්‍ය බෙර පැලිලා ගියා. ආකාශයේ විදුලි හඬ ඇහුණා. විදුලි ගොඩන්න පටන් ගත්තා. ධර්මයේ වීතරාගී නොවුන පිරිස් හඬා වැළපෙන්න පටන් ගත්තා. පෙරලි පෙරලි යඬන්න පටන් ගත්තා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොම දරා ගන්න ඇතිද කියලා මට හිතා ගන්න බෑ. කොච්චර ඇඬුවද? කොච්චර වැළපුණාද? මේ මහ පොළොව බය ඇති වෙන විදිහට සෙලවෙන්න පටන් ගත්තා. ඒ අපේ බුදුරජාණන් වහන්සේ විසක් පුන් පෝය දවසක සාල වන වෘක්ෂ දෙකක් අතර පිරිනිවන් පාවදාලා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම සිද්ධ වුණේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම ගැන පොඩ්ඩක් සිහි කරමු. කියන්න සාදු සාදු සාදු. තුන් ලොව බැබලේ සසුනෙන් සතර අපා දොර වැසුනෙන් පන්සාලිස් වසර සැනින් නිම වී යන්නේ අපගේ ගෞතම මුනිදුගේ ආයුගේ වෙන්නේ කුසිනාරා සල්වනයෙන් මිලාන වූ වෙසං සඳෙන් තුන් ලොව කම්පා කරමින් නිවන් වඩින්නේ අපගේ ගෞතම මුනිදුන් පිරිනිවන් වඩින්නේ ආදාහන
පූජෝත්සවයේ සිදුවන ආකාරයත් දැනගන්න කැමතියි. පින්වතුනි, ආදාන උත්සවය පින්වත් මහන්තයා මේ පුදුම සහගත එකක්. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ආදාන කටයුතු කොහොමද කරන්නේ? ආනන්ද සක්විති රජවරුන් වගේ ස්වාමිනේ කොහොමද සක්විති රජවරුණු කරන්නේ? ආනන්ද, ඒකට ඔබ වහන්සේන ඕනේ රජවරු කරයි. ස්වාමිනී රජවරු ඒවා කොහොමද කරන්නේ කියනවා ආනන්ද. මේ තථාගතයන් වහන්සේගේ ශරීරය රත්තරන් සළුවකින් ඔතන්න ඕන. ඊට පස්සේ සියුම් පුළුන් රොදකින් ඔතන්න ඕන ආයේ වටේට ඒ සළුව වැහින්ද. ආනන්ද තවත් රත්තරන් සළුවකින් ඔතන්න ඕන. එස ආනන්ද ආයෙ පුළුන් රොදකින් ඔතන්න ඕන. ඒ විදිහට සළු 500යි පුළුන් පටල 500යි. ආනන්ද එහෙම ඔතලා රන් දෙනක තැන්පත් කරලා තමයි සක්විති රජවරුන්ගේ දේහය ආදාහන කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා, හඬනවා, වැළපෙනවා. දවස් 7ක් බුදුරජාණන් වහන්සේගේ දේහයට පූජෝපහාර කරලා තියෙනවා. ආකාශයෙන් වැටුණ මල් පොළොව එකතු වෙලා තියෙන ධන මණ්ඩල දක්වා. මන්දාරා මල් මිනිස්සු අරන් ගිහිල්ලා තිනවා කර තියාගෙන. එහෙම යනකොටනේ මහකස්සප මහරහතන් වහන්සේට මුණ ගැහුණේ. මහකස්සප මහරහතන් වහන්සේ ඇයි මේ කිසිවක් නොදන්නේ ඒ වෙනකොට? උන්වහන්සේ ගිරිදිය පිරිලවද්ද සිද්ධියක් වුණා. පින්ඩපාත වැඩියා එකම මාවතේ බුදුරජාන් වහන්සේ, මහකස්සප මහරහතන් වහන්සේ. මහකස්සපයන් වහන්සේට දානෙ දෙන්න පුරුදු වෙලා හිටපු අම්මගෙනේ හැමදාම මහකස්සප මහරහතන් වහන්සේමයි හොයාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් වැඩම කරපු නිසා හිතුවා මේ මහකස්සප මහරහතන් උන්ද වයස ඇස්පිනීම ටිකක් දුර්වලයි. අනිත් එක දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් කොටසක් හතක් තිබ්බනේ මහකස්සප මහරහතන් වහන්සේට. ඊට පස්සේ මොකද වුනේ? බුදුරජාණන් වහන්සේට දානෙ පූජා කළා. පිටිපස්සේ මහකස්සප මහරහතන් වහන්සේ වැඩියා. දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ තිබ්බ දානෙ ටික අරන් ආයෙත් පූජා කළා. අහෝ, මාගේ ශාස්ත්‍රුන් වහන්සේට මන් නිසා මෙහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරගත්තා. එදා ඉඳලා ගමට වැඩියේ නැහැ. කැළේ වැඩ හිටියා. මේ උනන් සක්මන් කරන තැන නාගහක් තියෙනවා. රහතන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. භාග්‍යතුන් වහන්සේ යම් දවසක පිරිනුවම් පෑවොත් මේ ගහේ මල් රේණු බිමට වැටේවා, මේ ඉදිරියේ තියෙන ගහේ මල් පරවේවා කියලා. ඒ අදිෂ්ඨාන කරන දවසේ ගහේ මල් පෙරිලා තිබ්බා. පිරිනුවම් පාන දවසේ වෙනකල් මල් ටික තිබ්බා. මල් පැරවෙලා රේණු බිමට වැටිලා සංඝ පිරිස පිරිවරාගෙන කුසිනාරාවට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙනකොට පිරිනුවම් පාලා. හේතුව දවස් 7ක් පිරිනුවම් පාන දවස් ටිකේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියේ. කියන්නේ දවස් 7ක් නිරෝධේ සමාපත්තියෙන් වැඩ හිටියේ. ඊට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකොට දැක්කා එක මිනිස්සෙක් කුඩයක් වගේ මලක් අරන් යනවා. ඊට පස්සේ ඇහුවා, පින්වත කොහෙද ඉඳලා දෙන්නේ? අපේ ශාස්ත්‍රුණන් සනීපෙන්ද? පිරිනුවම් පෑවා. මේ ඉතනින් ලැබිච්ච මදාරා මලක් මම මේ අරන් යන්නේ. අඬන්න පටන් ගත්තා, වැළපෙන්න පටන් ගත්තා භික්ෂු සංඝයා. ඊට පස්සේ ඇතන බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියනකොට ඇහින් කඳුලක් වැටෙන්න. අපි තුල කොච්චර සද්ධාවත් වෙන්න ඕනේද? ඇත්තටම අද අපි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියනකොට ඒක අපිට ඉච්චර ගානක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය මේ සිතට දැනෙන්න ඕන. ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් කල්පනා කළා, බුදුරජාණන් වහන්සේ එහෙම පිරිනුවම් පෑවොත් මං අපවත් වෙයි කියලා කල්පනා කරගෙන ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා. එකපාරම ඇහුවා, ආයුෂ්මත් සාරිපුත්තේනි, ඔබට මොකද්ද හිතෙන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පැවත් ඔබ වහන්සේට මොකද්ද හිතෙන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, මට දුකක් හිතෙන්නේ නැහැ. මට හිතේ, අනේ මේ ලෝකේ දහං ඇස ඉක්මනට නිවිලා ගියා. බුදුරජාණන් වහන්සේ තව කාලයක් වැඩ හිටියා නම් බොහෝ දිනකට යහපත පිණිස පවතිනවා කියලා ආනන්ද මට හිතේ කිව්වා. පින්වතුනි, එහෙම හිතෙන්නේ කාමෙහි වීතරාගේ අනාගාමී උත්තමයන්ගෙන් ඉහළ රහතන් වහන්සේලාට තමයි එවැනි අදහස් එන්නේ. එතනින් පහළ බුදුගුණ දන්න සියලු දෙනාට ශෝකයක් උපදිනවා. ඒ ප්‍රිය විප්පයෝගයයි. ශාස්ත්‍රු සම්පත්‍ය අහිමි වීමයි.
නෙතට දැක දැක සිටින්න තුන් ලෝකෙටම අග්‍ර පරමේශ්වර බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපු එක කොයි තරම් ශෝකයක්ද. ඒ බුදුරජාණන් වහන්සේගේ දැන් දේහේ දවස් හතක් පූජා පවත්වනවා. ඊට පස්සේ දේහේ ඔසවගෙන ගියා මකුට බන්ධන කියන තැනට. සඳුන් දර මේ රත් සඳුන් දර එකිනෙක අතුරලා විශාල කන්දක් සඳුන් දර වලින් ගොඩ ගැහුවා. සඳුන් දර චිතකී තමයි දල්වන්නේ. ඊට පස්සේ රජවරු දැන් ගිහිල්ලා වටේ ගිහිල්ලා සඳුන් දර චිතකීට ගිනි දල්වන්න හදනවා. ගිනි දල්වෙන්නේ නැහැ. රත්තරන් දෙනක අර රන්සලු 500ක් පුළුම් පටල 500කින් ඔතපු බුදුරජාණන් වහන්සේගේ ත්‍රි දේහය තැම්පත් කළා සුවඳ තෙල් පුරවලා තියෙන්නේ. ගිනි අවලෝපක ගමන් සඳුන් දර වලට ඇවිල්ලා රන් දෙනට ඇවිල්ලා අර තෙලුත් එක්ක දේහේ දැනෙන්න ඕන. දේහේ ගිනි ගන්නෑ. දැවිල් වෙන්නේ නැහැ. ස්වාමීනි මොකද්ද මේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්සලාමින් අතර අග්‍රයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා ඔබගේ අදහස එහෙම වුණාට දෙවිවරු කැමති නැහැ ඒකට. ඇයි ස්වාමීනි? මහා කස්සපයන් වහන්සේ වඩින කල මිනිසු බැරුවා ශ්‍රාවකයෙක් වඩිනතුරු තථාගතයන් වහන්සේගේ දේහේ දැල්වෙන්නේ නැත්නම් අහෝ ඒ ශ්‍රාවකයා කොයි වගේ කෙනෙක්ද කියලා මිනිසු පාර දෙපැස්ස මෙහෙම ඉඩ තියලා පිටිපස්ස බලාගෙන හිටියා කියනවා. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ දුප්පතුන්ගේ මුනිවරයා. පැල්කිටියක් ගානේ කැඳ බිබී හිටපු මිනිසු දිව්‍ය ලෝකෙට යවපු මොනිවරයා. ඊළඟට ඇඟිලි වැටෙන ලාඳුරු ලෙඩ හැදිච්ච මිනිස්සු දිව්‍ය ලෝකෙට යවපු මොනිවරයා. අතට පහට සේවය කරන්න දෙවරු එද්දින් වටාපතින් ගහලා පන්නගත් දෙවිවරයා මොනිවරයා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට මහා කස්සපේනි කියලා නම කියනකොට පපුව ගැහෙන මුනිවරයා. වඩිනවා 500ක් වික්ෂුන් සමග මහා කස්සප මහරහතන් වහන්සේ දෙවුරු සාදුකාර දෙනවා. මහා කස්සප රහතන් වහන්සේ වඩිනකොට මිනිස්සුන්ට මොහොතකට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු බව අමතක වුණා. තවත් බුදු කෙනෙක් වඩිනවද කියලා හිතුණා. චිතකේ වටා ප්‍රදක්ෂිණා කරනවා. හිතුණා මෙතන බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල ඇති කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ දුරදීම දැකලා මේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා දුවගෙන ඇවිල්ලා සිරිපා කමල ඉඹේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමති අවසාන වතාවට බුදුරජාන් වහන්සේගේ දහසක් නින් වලලු අර ඇති චක්‍ර ලක්ෂණෙන් සමන්විත නිකලෙස් සිරිපා කමල දැකගන්න මං ආසයි කැමති කියලා අදිෂ්ඨාන කළා. 500ක් සලු මෑත් වෙලා 500ක් වස්ත්‍ර මෑත් වෙලා සඳුන් දර එහෙම මෙහෙම මෑත් වෙලා උතුම් සිරිපා කමල මතුණානේ. මේ දල්වන්න මේ ගිනි ජාලා මතින් දල්වන්න හදපු චිතකේ මැදින් දර මෑත් වෙලා උතුම් සිරිපා කමල මතුණා. ආය කවදාවත් දැක ගන්න බැරි වෙයි කියලා රන්සලු වලින් ඔතනකොට හිතපු අයට ආය සිරිපා කමල පේනවා. ඒ මහා කස්සප මහරහතන් වහන්සේගේ නලල් තලේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල පිහිටියා. පුදුමයි අපේ මහා කස්සප මහරහතන් වහන්සේ බුදු කෙනෙක් ශරීරේ පොරවාගෙන හිටපු ඒ බුද්ධ චීවරේ දරාගෙන ඉන්නවා කියනකොට බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල නලලේ පිහිටියා කියනකොට ඒ මහා කස්සප මහරහතන් වහන්සේ සුළුපටු කෙනෙක්ද? වැඳගෙන ඉන්නවා 500ක් ස්වාමීන් වහන්සේලා මහා කස්සප මහරහතන් වහන්සේගේ ශරීරයේ යහපැත්තෙන් ගිහිල්ලා සිරිපත ලල්ලා වඳිනවා. හැම ස්වාමීන් වහන්සේ නමම මහා කස්සප මහරහතන් වහන්සේ නිසා සිරිපතුල ස්පර්ශ කරලා තියෙනවා.
සියලුම දෙනා සිරිපතුල ස්පර්ශ කළාට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නළලෙන් සිරිපා මෑත් වෙලා ආය සිරිපා දෙනේ තුල පිහිටියා. රන් සළු 500 තිබ්බ විදිහමයි. අර දර තිබ්බනම් එකින් එක තිබ්බ විදිහටම පිහිටියා. ඉබේම ගිනි ජාලාව මතුවුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ওই විදිහට තමයි ආදාහණය වෙන්නේ. ස්වාමීනි, ඔතනදි නේද මේ ධාතුන් වහන්සේලා බෙදී යෑමේ සිද්ධිය සිද්ධ වෙන්නේ? ඔතනදි තමයි ඒ මහත්තයා, ඔතනදි තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදෙන්නේ. සමත්ත බුද්ධ කිච්චෝසෝ කුසිනාරාය නිබ්බුතෝ. බුදු කිස නිම කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ පිරිනුවම් පෑවා. ධාතු ભેද අදිට්ඨ ධාතු ભેද මබේදාය අදිට්ඨාය මහා දයෝ. මහා දයා ඇති මුනිවරයාණන් වහන්සේ ධාතු බෙදෙන්න අදිෂ්ඨාන කළා. පින්වතුනි, සමත්ත බුද්ධ කිච්චෝසෝ කියන්නේ මොකන්ද? අපි අපේ හිතේ සද්ධාවට කියනවා බුදුරජාණන් වහන්සේ හිටියානම් අපි අද රහත් වෙලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිහිට වෙන්න තිබ්බ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිහිට නොවි නිවෙන් පිරිනොම් පෑවේ. බුදුරජාණන් වහන්සේගේ ඇසුරෙන් ධර්මය අවබෝධ කරන්න තියෙනවා නම් සියලුම දෙනා ධර්මය අවබෝධ කළා. එක්කෙනෙක්වත් මං ඇරුන්නේ නැහැ. ඒකයි සමත්ත බුද්ධ කිච්චෝසෝ කියන්නේ. බුදු කිස නිම කළා. ධාතුන් වහන්සේලා බෙදෙන්න අදිෂ්ඨාන කළා. මුල්ල ඉඳලා සිරිපතුල ඉඳලා ධාතුන් වහන්සේලා බෙදෙනවා. සිරිපතුලෙන් ධාතුන් වහන්සේලා බෙදෙනවා. නිකලේ සිත් ඇති මහා මුනිවරයාණන් වහන්සේලා දිවසින් බලාගෙන ඉන්නවා දෙන ඇතුලේ. දැන් මේක ඇතුලේ හොඳට බලාගෙන ඉන්නවා කේම මහරහතන් වහන්සේ, සරභු මහරහතන් වහන්සේ, තව මේ මහා කච්චාන මහරහතන් වහන්සේ හොඳට බලාගෙන හිටියා. බලාගෙන ඉන්න ධාතුන් වහන්සේලා බෙදි 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 එනවා. අකු ධාතුන් වහන්සේලා දෙනවා බෙදෙන්නේ නැහැ. එහෙම තිබ්බා. අනිත් ඒවා අබෑට ප්‍රමාණයට, මොන් ඇට ප්‍රමාණයට, මොන් පියලි ප්‍රමාණයට, කඩසහල් ප්‍රමාණයට කැඩෙනවා. හොඳට බලාගෙන හිටිය රහතන් වහන්සේලා. රෝමේ ශරීරයේ මස් සම නහර එක්කම දැවුණා. කපුරු පිටක් දැවුණා වගේ අලු නෑ. බුදුරජාණන්ගේ දේහේ අලු නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඔතලා තිබ පළවෙනි රන්සලුවයි 500 වෙනි රන්සලුවයි ඉතුරු වෙලා ඇතුලේ තිබ ඔක්කොම දැවිලා. ආශ්චර්යයි, අද්භූතයි. අකු ධාතුන් වහන්සේලා දෙනවා බෙදෙන්නේ. දැන් බෙදීගෙන යනකොට මෙන්න සරභු මහරහතන් වහන්සේ මහා ගිනි ජාලාවක් වගේ දැල්වෙන ගින්දර ඇතුට වැඩියා. වැඩලා ග්‍රීවා ධාතුන් වහන්සේ ඉරිදීන් ලබා ගන්නවා රන්සලුවකට. වඩම්මගෙන වන්දනා කළ ඒ මොහොතේම 500ක් මහරහතන් වහන්සේලා සමග මයිංගණීට වැඩම කළ තැන්පත් කරනවා. පුදුමේ දැල්වෙන චිතකේ ඇතුලෙන් ගිහිල්ලා ධාතුන් වහන්සේලා ඔක්කොම බෙදෙන්නත් කලින් ග්‍රීවා ධාතුන් වහන්සේ අරන් ලංකාවෙම තැන්පත් කරපු හැටි. මේ ලංකා ධරණි තලයේ කොයිතරම් පූජනීයයිද? රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයක් මේ ලංකාව. බුදුරජාණන් වහන්සේගේ පින්වන්තයන් උදෙසා වූ බලාපොරොත්තුවක් මේ ලංකාව. බුද්ධ ශාසනය නැසෙයි නැසෙයි කිව්වට ඕක වචනකින් හරි තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් එහෙම වැඩ ඉන්නකොට මේ මෙන්න දැල්වෙන ගිනිචිතකේ මැදින් දන්ත ධාතුන් වහන්සේලා බෙදෙන්නේ හතර නම. දන්ත ධාතුන් වහන්සේලා බෙදුන්නේ. අනිත් ධාතුන් වහන්සේලා බෙදෙනවා. ලලාට ධාතුන් වහන්සේ බෙදෙන්නේ නැහැ. ධාතු හතක් බෙදුන්නේ නැහැ. ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම ඊළඟට ඈ ඔව් දන්ත ධාතුන් වහන්සේලා හතර නම. මේ දැල්වෙන චිතකේ මැදින් ආයත් රහතන් වහන්සේ නමක් චිතකේට ඇතුල් වෙනවා. කේම මහරහතන් වහන්සේ. වම් දළදා වහන්සේ රැගෙන උන්වහන්සේ චිතකේ මෑත් වෙලා වන්දනා කළා. කලිංගු පුරේ සද්ධාවන්ත රජ කෙනෙකුට ඒ විලාම කරඬුවක් මවලා පූජා කළා. ආයෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ආදාහණය තිබ්බ තැනට. ඒ අතරේ සිවුම් අතක් මවලා කච්චාන මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේට දෙනම කරා. පුදුම වැඩ වෙලානේ ඒක ඇස්සේ. දැන් අනිත් අයට ඔක පේන්නේ නැති වෙයි සමහර වෙලාවට.
ඉතින් ඔන්න රන් දෙනෙන් රන් දෙන විවෘත කරන්න කලින් ධාතුන් වහන්සේලා කිහිපනමක් නෑ. ග්‍රීව ධාතුන් වහන්සේ නෑ, වන් දළදා වහන්සේ නෑ, ඊළඟට තව හස්ති ධාතුන් වහන්සේලා දෙනමක් නෑ. කච්චාන මහරහතන් වහන්සේ ගත්ත හස්ති ධාතුන් වහන්සේලා දෙනමට කුමක්ද වූයේ? උන්වහන්සේ කැලේ ගල් ගුහාවක කරඬුවක් ඇතුළේ තැන්පත් කළා. කච්චාන මහරහතන් වහන්සේ කියන්නේ කෙටියෙන් ධර්මයක් දේශනා කළොත් විස්තර වශයෙන් දේශනා කරන්න පුළුවන් මහා ශ්‍රාවකයන් වහන්සේ 80 මහා ශ්‍රාවකේ. උන්වහන්සේ දවසක් කැලේක ඉන්නකොට රජ කුමාරයෙක් කෙනා මුව දඩේමේ කොල්ල දැක්ක ගමන්ම මහා කච්චාන මහරහතන් වහන්සේට දිවසින් පෙනුණා මාස 3කින් මැරිලා අපාය යනවා. ප්‍රිය පුත්‍රය කතා කළා නිකෙලෙස් හද මඬලක් ඇති කච්චාන මහරහතන් වහන්සේගේ වචනේ අරිය සංසිඳුණා. උභවහන්සේගේ වචන හරි ලස්සනයි. ඊට පස්සේ උභවහන්සේ කියන දේ හරි පැහැදිලියි. මට උභවහන්සේ ළඟ වැඳ වැටිලා ඉඳී දෙනවා කිව්වා. ප්‍රිය පුත්‍රය මේ සසර බියකරුයි, බලන්න ඔබගේ ආයුෂ අඩුයි කිව්වා. ස්වාමිනි මොකද්ද ඒ කිව්වා. තව මාස 3ක් කිව්වා. හොඳටම බය වුණා. අනේ මං ඔබවහන්සේ සරණ යනවා, මාව මරණයෙන් ගලවන්න කිව්වා. ඊට පස්සේ ඔබ මරණයෙන් ගලවන්න මේ ලෝකෙ කිසි කෙනෙක් නැහැ. මරණයෙන් ගැලවෙන ධර්මයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ කිව්වා, අනේ බුදුරජාණන් වහන්සේ ඉන්න දිසාව කියන්න මං ඉදවගෙන යන්නම්. ඒ බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලා. ස්වාමිනි මට ධර්මයේ දේශනා කරන සේක්වා පන්සිල් රකින්න හැටි කියලා දුන්නා. හිත ටික ටික වැඩිනවා, ශ්‍රද්ධාවන්තයි. ශ්‍රද්ධාව තියෙනවා නම් මුනිවරුන්ට උපකාර කරන්න හිතෙනවා. ගල් ගුහාවේ සංගවල තිබ්බ කරඬු ඇරන් සුජාත කෙනේ කුමාරයන්ට දුන්නා බුදු කෙනෙකුට වගේ වඳින්න කියලා. හරසරින් ධාතු කරඬුව ගෙනියලා වන්දනා කරනවා. මාස 3න් කුමාරයා මැරුණා දිව්‍ය ලෝකයනවා. දිවි අපායේ යන්න හිටපු කෙනෙක් ධාතු වන්දනාව නිසා සුගතිය උපහෙටි. ඊට පස්සේ පිංගතුනේ සුජාත දිව්‍ය පුත්‍ර ඇවිල්ලා වැඳ වැටලා කියන ඔබ වහන්සේ මට අනුකම්පා කළා, ධර්මයේ ගැන කියලා දුන්නා. මට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දුන්නා. මං වන්දනා කළා, බලන්න දැන් දිව්‍ය අසේසුර. ඔය ආදාහණයෙන් කච්චාන මහරහතන් වහන්සේ ගත්ත ධාතුන් වහන්සේලාගේ කතාව. ඊට පස්සේ පිංගතුනේ රන් දෙන විවෘත කරලා බලනකොට පිංහතුනි ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා වැඩඉන්නේ මේ දැන් රන් සලුව මත. තවම රන් දෙන විවෘත කරලා නෑ. අඟුරු ටික මෑත් වෙලා තියෙනවා රන් දෙන මතු වෙලා. එතකොට සියලු දෙනා අඬනවා, වැළපෙනවා. එතකොට මේ ධාතුන් වහන්සේලා රන් දෙන ඇතුළේ වැඩ ඉන්නවා. කොච්චර ඉන්නවද කවුරුත් දන්නේ රහතන් වහන්සේලා මේ අතර. හැබැයි කවුරුත් දන්නවා ධාතුන් වහන්සේලා ඇති කියලා. හේතුව කිම? බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පිරිනුවම් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා ගැන කියනවනේ. ඇයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ පෙරහංකඩයකට ධාතුන් වහන්සේලා ඉතුරු වුණා? පින්වතුනි ධාතුන් වහන්සේලා කියන්නේ මේ කල ගණන් නැහැ. පෙරහංකඩේ කියන්නේ මේ තේපෙරන ගොට්ටක් වගේ එකක්. ඒකේ චුට්ටක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. තුන් ලෝකෙට මෙච්චරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්තයන්ගේ ධාතුන් වහන්සේලා වඩා මන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ශ්‍රී හස්තයට ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයට ස්පර්ශ කරපු එකක්. එරන් රිදී කරඬුවක් මවලා රිදී කරඬුවේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ බුදුරජාණන් වහන්සේම සැවැත් නුවර ජේතවනාරාමේ සංඝයාට මේ දේශනා කරනවා මේ රිදී කරඬුව වහලා සෑයක් හදන්න කියලා. ඒ රිදී කරඬුව විවෘත කළේ ධර්මාශෝක රජුරෝ. අද කොහේ හරි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් එදා ධර්මාශෝක රජුරෝ සැවැත් නුවරින් ගත්ත ධාතුන් වහන්සේ නමක්. ඒ විදිහට ඒ ධාතුන් වහන්සේලා බෙදෙන්නේ. දැන් රන්දෙනේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. දැන් රන්දෙනේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. හැබැයි කවුරුත් දන්නේ නැහැ රජවරු රන්දෙනේ කොච්චර ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා. ආරංචි වෙලා ඒ අතර ධාතුන් වහන්සේලා බෙදුනාය බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවවය කියලා රටවල් අටක රජවරුන්ට. මං හිතනවා ඒක මේ මං කියනවට වැඩි හොඳයි පොතේ ගුරුන් වහන්සේ කියන එක කියලා. නේද? ඒකයි.
මල්ල රජුන් ධාතුන් වහන්සේලා හට රැකවල් ගන්වා උත්සව කෙලි පූජාව පටන් ගත් කල රජගහ නුවර අජාසත් රජුරෝ මෙපවත් අසා අටලොස් කෙලක් මහා සෙනග පිරිවරා ඇත් අස්ත්‍රිය පාබලයන් චතුරාංගනී සේනාවගෙන මහමුහුදින් නැගෙන රළපහරක්සේ කුසිනාරාව වටකොට කඳවුරු බැඳගත් කල්හි එසේම විශාලා මහනුවර සද්ධහත් සත්සිය සද්දෙනෙකු පමණ ඇති ලිච්ඡවී රජදරුවෝද කිඹුල්වතෙහි සාක්‍ය රජදරුවෝද අල්ලකප්ප නම් නුවර රජදරුවෝද රාමගම නම් නුවර කෝලිය රජදරුවෝද වේදදීප නම් රජදරුවෝද පාවෙයක රජදරුවෝද තම තම මහා සේනාවන්ගෙන් යුගාන්තයේ මහා මේඝයක් කුසිනාරාව වටකොටගෙන අප තිලෝබුරු සමන්ත බද්ධයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කරන කොටගෙන ධාතුන් අපට එවන්නේ වහා යුද්ධය හෝ කරන්නේ යැයි කුලමල වහසිබස්ද දොඩමින් කෝලාහල කරන කල්හි සියල්ලටම ශිල්ප දුන්නා වූ රාජගුරු ද්‍රෝණ නම් බ්‍රාහ්මණාචාරින් උස්තැනක නැගී බස් දොඩන්නේ ද්‍රෝණ ගර්ජනා කළසේක ස්වාමීනි අර පොතේ ගුරුන්නාන්සේ අර අඬහැරේ පානකොට මේ ද්‍රෝණ ගර්ජනාව කියලා යමක් සඳහන් කළා. ඒ ගැනත් අපි දැනගන්න කැමතියි ස්වාමීනි. ද්‍රෝණ ගර්ජනාව කියන එක හරි විශේෂ දෙයක්. ඒ කියන්නේ ඒක වෙච්ච අමුතුම දෙයක්. ඒ නිසා තමයි ද්‍රෝණ ගර්ජනාව කියලා අදටත් කතා කරන්නේ. ඒ ද්‍රෝණ ගර්ජනාවට කලින් මේ කියන්න විස්තරයක් තියෙනවා. දැන් ධාතුන් වහන්සේලා බෙදිලා රන් දෙන දැන් මේ දේහය බුදුරජාණන් වහන්සේගේ දැල් වෙන චිතකය අහසෙන් නිකම්ම සුවඳ පැන් වැටිලා තමයි ඉබේම නිවිලා ගියේ. එතකොට රන් දෙනේ වැඩ හිටපු ධාතුන් වහන්සේලා ගැන කවුරුත් දන්නේ නැහැ. ආරංචිට දැන් රටවල් අටක රජවරු ධාතුන් වහන්සේලා හොයාගෙන එනවා. ඒ අතර මල්ල රජදරුවෝ රහතන් වහන්සේලාත් එක්ක එකතුව රන් දෙන විවෘත කළා. රන් දෙන විවෘත කරලා ඒ රන් දෙනේ සලු මෑත් කරලා සලු දෙකයි තිබ්බේ. මොකක්ද ඒ සලු දෙක? ඉස්සල්ලාම තැන්පත් කරපු සලුවක්, අවසාන තැන්පත් කරපු සලුවක්. රන් සලුවක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා වැඩ හිටපු විදිහ මම හිතනවා අපි සජ්ජායනා කරමු කියලා කියන්න මේ ධාතුන් වහන්සේලා වැඩ හිටපු විදිහ. සාදු සාදු සා කියන්නේ රන් දෙන්නේ වැඩ හිඳ සඳුන් දරසෑයන් මත දේව බලයෙන් නැවිලුණු බුදු සිරුර දැවෙනා විට සිහිවිය හැම දෙනට මුනි දුවද හල බුදු බණ හටගත් සියලු දෙය නැසී වැනසී යන බව ගිනි දැල් නිවෙන විට සුවඳ පැන් ඉස් සෝය දෙවියෝ බැලූ විට රන් දෙන හැර බොහෝ දෙන හඬන්නට වන
අනේ අපගේ මුනි දුගේ දෙතිස් ලකුණින් වරැඳුන ඊරන් පැහැදිලුන බුදු සිරුර මෙහි නැන්තේ රන් දෙන්නේ වැඩ සිටිය මුනිදුගේ ධාතුන් දැක රහත් ශ්‍රාවක මුනිවරු මේ ලෙසින් ඒ වදාළෝ පසස් නැති අප මුනිදුගේ ධාතුන් ඉතිරි වී ඇත එක් තැන් කළ විටදී ද්‍රෝණ අටකින් යුතු වෙයි නොවිසිරී වැඩ සිටින ධාතුන්ද මෙහි ඇත්තේ නලල් දාප මුනිදුගේ ඉතා මැනවින් දිස්වේ දළදා වහන්සේලා සිවුනමං වැඩ සිටිති දෙනමක් අකුධාතු රන්දෙනී වැඩ සිටිති දැන් රන්දෙන විවෘත කරලා බලනකුට බුදුරජාණන් වහන්සේ නෑ. බුදුරජාණන් වහන්සේ නෑ, ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අඬන්නට පටන් ගත්තා. රහතන් වහන්සේලා තමයි දැන් රන්දින ළඟ ඉන්නේ. රහතන් වහන්සේලා දේශනා කරනවා. ද්‍රෝණ අටක් දැන් ධාතුන් වහන්සේලා තියෙනවා. ධාතුන් වහන්සේලා හත් නමක් බෙදිලා නෑ. රහතන් වහන්සේලා විස්තර කියනවා. ඔන්න ඒ අතරතුර ඔය විස්තරය යනකොට රජවරු එනවා. පණිවිඩ එනවා. මොකද්ද? ඇයි අජාසත් රජුරු ඉස්සෙල්ලාම පටන් ගත්තේ? අජාසත් රජුරු තාත්තා මැරලා අසත්පුරුෂ සාහසයෙන් නිරේට පව් කරගත්තා. පස්සේ කාලෙක ධර්මය අහලා සද්ධාවන්ත වෙලා, ධර්මය අවබෝධ කළේ නැහැ තාත්තා මරපු නිසා, මේ මිහි මණ්ඩලෙ ඉඳලා නැහැ කියනවා. සද්ධා මේ අජාසත් රජුරු තන සද්ධාවන්ත එකේ වෙනකොට පෘතජ්ජනයන් අතර ඇමතිවරු දැන් කියන්න බයයි. රජ්ජුරුව කිව්ව ගමන් මේ පපුව පෙල්ල මැරෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා එක අහන්න බැරි තරම් ශ්‍රද්ධාවක් ඇති වුණා කියනකොට ඒක පුදුම කන්නේ. අපි මේ අසට අහගෙන ඉන්නේ කොහොමද ශ්‍රද්ධා? මේ අජාසත් රජුණගේ ශ්‍රද්ධාව එච්චර ශ්‍රද්ධාව ඇති වුණත් ඒව පස්සට යවනවා පියාමරපු පාපය. එතකොට එවැනි සද්ධාවක් පස්සට යවන්න පුළුවන් නම් පියාමරපු මේ පාපයට පිය කෙනෙකුට බැන්නොත්, සැරකලොත්, තරවටු කළොත්, මැරුවොත් කොච්චර පාපයක්ද? හරිම භයානකයි මේ දෙමව්පියන් විශේෂ කටයුතු කරන එක. කැරකිලා එනවා පාපය. ඊට පස්සේ ඇමතිවරු කිව්ව රජතුමනි ඉරෑ හීනයක් දැක්කා. ඒ හීනේ මේ කියන්න ඕනන්නේ තෙල් කලයක බැහැලා ඒතකොට තමයි ඒකේ අසුබේ නැති වෙන්නේ. රජුරු ඇමතිවරු කියපු නිසා මේ එළිඟි ගිතෙල් පුරවපු මේ දෙනවල් අර ඔරුවක ඔරු හතක් තෙල් වලින් පුරවලා පළවෙනි ඔරුවේ
නහය විතරක් තියෙන විදිහට තෙල් වල බහින්න කිව්වා. කන් දෙක දැන් ටිකක් උඩට ඇරා. රජතුමනි, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කිව්වා. එහෙම කලන්තේ වැදුණා. තෙල් කලේ ගිරිලා. ගිතෙල් වලට අර ශරීරය ඇතුලේ තියෙන පීඩනේ අඩු කරවනවා. ඊට පස්සේ ආය ටික වෙලාවකින් රජදුරෝ මේ නැගිට්ටා. නැගිට්ටලා ඇමෙතුරුනි මොකද්ද කිව්වේ? අනේ රජතුමනි, මේ ඊළඟ තෙල් කලේට බහින්න. තෙල් කලේට බහින්න. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවා. එහෙම කලන්තේ දාලා වැටුණා. බොරු නෙවෙයි, ඇත්ත. මේ අද කාලේ වාගේ මේ මේ පින අඩු මිනිසුන්ගේ යුගේ නෙවෙයි ඒක. පින්වන්තයන්ගේ යුගේ. රහතුන් වැඩි හිටපු යුගේ. උපාසකම්මලා දානෙට දෙන්න මොනවා නැතුණු කකුල් කපලා දානෙට දුන්නා. තහනම් කළා බුදුරජාණන් වහන්සේ. ලස්සන භික්ෂුණීන් පාරේ යනකොට කොල්ලෝ අස් දෙක ලස්සනයි කියනවා. ඇහැ ගලවලා කොල්ලන්ට දුන්න නරම් ඵලයල්ලා කියලා. රාතුන්ගේ යුගේ. අද එවැනි එකක් තියෙනවද? ඒකයි. ඊට පස්සේ හත්වෙනි තෙල් කලින් නැගිට්ටා. නැගිටලා කිව්වා මොකද්ද? රහතන් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවා. අඬා වැළපෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දන්නවා පිරිනුවම් පෑවොත් ධාතුන් වහන්සේලා ඉතුරු වෙනවා. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අනිවාර්යෙන් ඉතුරු වෙනවා. මන්ට සන්නසක් ලිව්වා, කතා දෙකක් නැහැ, මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්, ඔය සියලු ධාතුන් වහන්සේලා මට ඕන කියලා සන්නසක් පිටස් කරලා කිව්වා. ඔය මල්ල රජදරුව කියන්න බෑ, අය ඔය සන්නසට දුන්නොත් එහෙමයි, නැතොත් එහෙමයි යමල්ලා කියලා සිවුර මේ චතුරංගනී සේනාව මරන් යුද්ධෙට ගියා. ඔය විදිහට දැන් අපි පොතේ ගුරුනාන්සේ කිව්වා මේ ඒ ගිය මේ රටවල් වල විශාලා මහනුවර සද්දහසක් සත්‍ය රජදරුවෝ, ලිච්ඡවී රජදරුවෝ, කිඹුල් වතේ සාක්‍ය රජදරුවෝ, අල්ලකප්පේ අල්ලකප්ප නුවර රජදරුවෝ, රාමගාමී කෝලිය රජදරුවෝ, වේටදීපී රජදරුවෝ, පාවීයක රජදරුවෝ ආදී මේ රටවල් අටකින්, මේ ප්‍රදේශ ජනපද අටකින්, ඇයි සොළොස් මහ ජනපද තිබ්බනේ, අංග මගද කාසි වද්ද කෝසල අවන්ති ගන්ධාර කියලා අදි තියෙන්නේ. ඒ රාජධානී රජවරු අට දිනක් වට කළා. ඉස්සලා සන්නස, පිටිපස්සෙන් යුද්ධේ. ඊට පස්සේ මල්ල රජදරුවෝ කිව්වා, මං අපි බුදුරජාන් වහන්සේට දේශනා කළේ කතා කළේ නැහැ ස්වාමිනී, අපේ රටේ ඇවිල්ලා පිරිනවම් පාන්න. අපිට උරුමයක් තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පිරිනවම් පෑවේ. එතකොට අපිට අපේ රටේ පිරිනවම් පාලා අපි ළඟම අපි වැඳගෙන පුදා ඉන්න ධනතුන් වහන්සේලා ඔහෙලට දෙන්න අපි මෝඩද? අපි කොණ්ඩේ කපලා නැහැ කිව්වා. ඇයි ඒ කාලේ කොණ්ඩේ වවනවනේ? අපි කොණ්ඩේ කපලා නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා, මේ ඔහෙලා විතරක් නෙවෙයි කිරිබිව්වේ, අපිත් කිරිබිව්වා කිව්වා. උඹලට විතරක් නෙවෙයි මුක්ක අඩු මොහත් තියන්න පුළුවන්, අපිටත් පුළුවන්. පින්වතුනි, ඉස්සර රාජ කාලේ යුද්ධවල තියෙන ස්වභාවය තමයි තරහ ගස්වනවා. රජ කාලේ යුද්ධ හැම එකම එහෙමයි. මතක නැද්ද? රජ කාලේ හිටපු අය මේ බිසෝවරු, ඇමතිවරු මේ සසරට වැටිලා ඉන්නේ. තරහ ගස්වනවා අනිත් අය. ඒ වගේ මෙයා තරහ එක දිගට කියන්න බලා, මේක මහා කෝලහලයක්. වරේ යුද්ධෙට කියලා මේ සද්දේ ගියා කියන්නේ දැන් එකම කාල ගෝට්ටියයි, කිසිම හඬක් ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි යුද්ධයක් කළා නම් දිනන්නේ කවුද? මල්ල රජදරු දිනනවා. ඒකට හේතුව කිම? රහතන් වහන්සේලා ඔක්කොම ඉන්නේ කොතනද? මල්ල ජනපදේ. රහතන් වහන්සේලා ඉන්න තැන යුද්ධයක් නැහැ. ඊළඟට සියලු දෙවිවරු ඉන්නේ කොහෙද? මල්ල ජනපදේ. ඒ නිසා යුද්ධයක් තිබ්බනම් අර අජාසත් රජුනන්ට හැරෙන්න බෑ. ඊට පස්සේ කොහොම හරි මේක ගන්නකොට මේ හැම රජ කෙනෙකුටම තක්ෂලාව උගන්නපු ගුරුවරිය හිටියා, ද්‍රෝණ. බලන්න ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා බෙදන්න ද්‍රෝණ කියලාම බමුණේ පහළ වෙන හැටි. සසරේ හිතන්ලා හිතලා මොකක් හරි පිනන් නේ? ඒකයි. ඊට පස්සේ ඒ ද්‍රෝණ බමුණ උස් තැනකට ගිහිල්ලා කිව්වා, රජ දරුවනි කෑ ගහන්න එපා, අපි බුදුරජාණන් වහන්සේ සාන්තිවාදී යුද්ධ කරන්න එපා කියලා කිව්වා. මෙහෙම කිව්වා කියලා
අකුරු 8000ක ගාථා වලින් කරුණු කියන්න පටන් ගත්තා එක බණවරයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය එකමාරක්වත් යනවා. ඒ ටික කියන්න. බණවරයක්. ඔය පිරිත් කියනකොට අපි බණවරය කියන්නේ නතර කරන්නේ. කියනවා 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 එක්කිනෙකුට ඇහෙන්නේ නැහනේ. ඊට පස්සේ මෙයා මොකද කරේ? ආයෙ පටන් ගත්තා. රජතුම රජවරුනි මේක නවත්තන්න මේක නවත්තන්න ශාස්ත්‍රුන් වහන්සේ කෝලහලට කැමති නැහැ. කියනවා කියනවා කියන එක්කිනෙකුට අවසාන අකුර කියවෙනකොට දෙවනි බණවරේ. ඒ කියන්නේ පැය 3කට පස්සේ. පැය 3ක් කිව්වා කියන්නේ ඒක පුදුම දෙසිල්ලක්. ඒක තමයි දෝන ගර්ජනාව කියන්නේ. අපි හිටියානම් දෝන බමුණ වෙලා විනාඩි 5ක් කියලා ඕන එකක් කරගනින්නලා කියලා යයි. පැය 3ක් කිව්වා එක දිගට. ඒකට කියනවා දෝන ගර්ජනාව කියලා. අවසාන අකුර කියනකොට එක රජදරුවෙකුට ඇවිල්ලා කිව්වා නිහඬ වෙන්න අපි ආචාර්යින් වහන්සේ කතා කරනවා කියලා. ඔන්න කටින් කටට ගියා නිහඬ වුණා රජදරුවෝ ඔක්කොම. ඒත් ඒ කාලේ කොච්චර ගුරු ගෞරවයක් තිබ්බද නේ? පුදුම ගුරු ගෞරවයක්. පින්වන්තයන්ගේ යුගයේනේ. ඊට පස්සේ මේ කිව්වා මේ සාන්තිවාදී නිසා ඔයාලා කලකලපම් කරගන්න එපා. මේක බුදුරජාණන් වහන්සේ කාටත් අනුකම්පා සහගතයි. ඒ නිසා අපි මේ ධාතුන් වහන්සේලා බෙදමු. ඔයාලා 8 දෙනෙක් ඉන්නවා. ද්‍රෝණ 8ක් රහතන් වහන්සේලා දේශනා කරන ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා තියෙනවා කියලා ද්‍රෝණ ගානේ වෙන් කරමු. ඉතින් ද්‍රෝණ 8කට ඔන්න ධාතුන් වහන්සේලා මේසේ තියලා රන් දෙන ඇරලා රජවරු අඬ වෙනවා. රන් දෙන ඇරලා ධාතුන් වහන්සේලා දකින්නකොට රජවරු ඇඬුවා. ඇයි පිංගතුනි අපිට ඒක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි ත්‍රි දේහයේ දැක 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 බණ අහපු රජවරු බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපු දේහේ ධාතුන් වහන්සේලා විතරක් තියෙනකොට බුදු සිරුර නැතිකොට කවදා දකින්නද? කව බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ කවම දවත් බුදු සිරුර දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානෙන් ධාතු පරිනිර්වාණ ආදී රුවන්වැලිසෑයේ ධාතු නිදාන වෙනකොටයි යමාමා පිළහර පානවා. ඒක අදිෂ්ඨානිකේ වෙන දෙයක්. මාර්යා බුදු සිරුර මවලා තියෙනවා. ඡායාවක් මිසක් සම්පූර්ණ බුදු සිරුර නෙවෙයි. අඬන්න පටන් ගත්තා කේවලු කඩාගෙන අයියෝ කියලා. මේක දැන් මේ දෝන බමුණට ඇඬෙන්නේ නැහැ. දැන් පැය 3ක් කියලානේ මෙයා. මහන්සියටත් එක දැන් මෙයාට ඇඬෙන්නේ නැහැ. මෙයා ඉතින් අවදානෙන් ඉන්නවා. බැලුව රජවරු ඔක්කොම අඬනවා. රන් දෙන දිහා බැලුව සුදු පාට රැස් විහිදුව විහිදුව දන්ත ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මෙයා දැක්කේ ඒක. හිමීට අර අඬන ගමන් අර එතුමාගේ කරකටත් අත තියලා හිමීට මේ රන් දෙනේ දකුණු දළදා වහන්සේ අරන් කොණ්ඩි ගහගත්තා. ඉතින් අනේ කියලා ඉන්නකොට තව අඬනවා මේ රජදරුවෝ. ඊට පස්සේ හිමීට ගත්තා තව දන්ත ධාතුන් වහන්සේ නමක් ඉන ඇතුලේ ගහගත්තා. හිටිය තව අඬනවා. ඊට පස්සේ තව දන්ත ධාතුන් වහන්සේ නමක් ගත්තා. ඊට පස්සේ කවුරු හරි ඔළුව උස්සනවා දැක්ක හිමීට බිම දැම්මා. බිමට දාලා මල් ටිකක් දැම්මා මෙහෙම. මල් ටිකක් බිමට දාලා කකුලෙන් වහගෙන හිටියා. අර අය තව ඇඬුවා නම් ගණී ද්‍රෝණ අටම. ඊට පස්සේ නමුත් පින්වතුනි මේ ධාතුන් වහන්සේලා පරිහරණය කරන්න සසරේ පිනක් තියෙන්න ඕන. ඊට පස්සේ මොකද වුනේ? දැන් උන ද්‍රෝණ අටකට ධාතුන් වහන්සේලා බෙදුවා. බෙදලා දැන් බැලුවා මේ සක්‍ර දේවේන්ද්‍රයා දන්ත ධාතුන් වහන්සේලා හතර නමක්. එක නමක් කේම මහරහතන් වහන්සේ කලිඟුපුරට අරන් ගියා. ඒ කේම මහරහතන් වහන්සේ දැල් වෙන චිතකෙන් ගත්ත ඒ දන්ත ධාතුන් වහන්සේ දැන් කොහෙද වැඩි ඉන්නේ? කොහෙද ඉන්නේ? දළදා මාලිගාවේ. ඒතර චිතකෙන් ගත්ත ග්‍රීව ධාතුන් වහන්සේ ලංකාවේ. ඊළඟට දන්ත ධාතුන් වහන්සේ ලංකාවේ. මට නම් හිතෙන්නේ කච්චාන මහරහතන් වහන්සේ ගත්ත ධාතුන් වහන්සේලා දෙනමත් ලංකාවේ ඇත්තේ. මේ ලංකාව පුදුම එකක්. ඔය නොමිදුන ධාතුන් වහන්සේ ලලාණ්ඩ ධාතුන් වහන්සේ ලංකාවේ. අකු ධාතුන් වහන්සේ ලංකාවේ. ග්‍රීව ධාතුන් වහන්සේ ලංකාවේ. ඉතින් ඒ දන්ත ධාතුන් වහන්සේලා ඔන්න සක්‍රිය බැලුව කොහොම මේ දන්ත ධාතුන් වහන්සේ බලනකොට සුදු රැස් විහිදෙනවා ද්‍රෝණ බමුණගෙන්. සක්‍රිය කල්පනා කරා මේ ද්‍රෝණ බමුණගේ ඔළුවේ මොකද මේ? දිවසින් බලනකොට දන්ත ධාතුන් වහන්සේ හිමීට ගත්තා දිවි ඉරිදීෙන්. ඔන්න පළවෙනි හොරකම.
ඊට පස්සේ වගක් නැතුව දැන් සක්‍ර දේවේන්ද්‍ර ඉක්මනට සිළුමිණ සෑයේ තැම්පක් කරලා වන්දනා කරලා ඉක්මනට ආයෙනවා. ඊට පස්සේ පින්වතුනේ දන්ත ධාතුන් වහන්සේ නමක් ළඟ තියාගෙන වඳින්න සසරේ පින් කරපු මිනිසෙක් හිටියා. අර මිනිස්සු අතර ඉන්නකොට එයාට අර ද්‍රෝණ බමුණගේ ඉනේ තියෙන දන්ත ධාතුන් වහන්සේ පේනවා. මෙයාට ගණ්ඩමයි හිතෙන්නේ ඒක. ඒක එයාගේ පිනා. ඊළඟ හිමීට මෙයා ගිහලා ඉන්නට අත දාලා ගත්තා. මෙයාගේ පින කියන්නේ ද්‍රෝණ බමුණට ගාණක් නැහැ. ඊට පස්සේ එතන ඇවිල්ලා හිටපු ජයසේන කියන නාගරාජයා හිටියා. නාගයා පොළොවත් එක්කනේ සම්බන්ධ. නාගරාජයා දැක්ක පොළොවේ රැස් විහිදෙන තැන. බලනකොට දන්ත ධාතුන් වහන්සේ නම් පොළොව ඇතුලෙන් ඇවිල්ලා ඒක අරන් ගියා. පැහැදිලිද? ඒ නාගරාජය දැන් ද්‍රෝණ බමුණට මොකක්වත් නැහැ ඉතින්. දැන් කියන්න පුළුවන්ද? කියන්නත් බෑ. දැන් ද්‍රෝණ බමුණ කල්පනා කරනවා මටත් වැඩි හොරු ඉන්නවා අප්පා කියලා. කිසි දැන් කිව්වොත් එහෙම අනේ මටත් ධාතුන් වහන්සේලා දෙන්න කියලා රජදරුවෝ කියයි ඔබ වහන්සේ කලින්ම තියාගන්න එපා. දුන්නට පස්සේ අපි දෙන්නේ. ඒ නිසා මේ කිව්වා අනේ රජදරුවනේ මං ආසයි මේ ධාතු බෙදපු ද්‍රෝණේ ගන්න මේ භාජනේ මට දෙන්න කිව්වා. දුන්නා. පින්වතුනි අර දළදා වහන්සේලා මේ දැන් අර දකුණු දළදා වහන්සේ සිළුමිණිසෑය වැඩ ඉන්නවා. ඊළඟට කලිඟු මේ නාග ලෝකෙට ගෙනිච්ච දන්ත ධාතුන් වහන්සේ කොහෙද වැඩි ඉන්නේ? සෝමාවතී. සේරුවිලට ආසන්න සෝමාවතී. ඊට පස්සේ අනිත් දන්ත ධාතුන් වහන්සේ ගන්ධාරයේ හිටපු මිනිස්සේ තමයි දන්ත ධාතුන් වහන්සේ ගත්තේ. මම මේ අමතකල හිටිය මේ මිනිසා කොහෙද කියලා. ගන්ධාරේ මිනිසෙක්. ඒ මිනිසයා ගිහිල්ලා ගන්ධාරේ කඳුහෙලක සෑයක් හදලා වන්දනා කළා. ඒ මිනිසයාගෙන් පස්සේ සෑ කන්දෙම දන්ත ධාතුන් වහන්සේ අතුරුදහන් වෙලා ගියා. මිනිසුන්ට දකින්න ලැබුණේ නැහැ. ඊට පස්සේ කලිඟු රටට ගෙනිච්ච දන්ත ධාතුන් වහන්සේට මොකද වුනේ? රජවරු සතුටින් වන්දිනවා. මහිතේ ගුවසීව හරි කියලා රජ කෙනෙක් දන්ත ධාතුන් වහන්සේ වන්දිනවා. නිගණ්ඨ යන්න තැනක් නැහැ. තරහ වුණා. පණ්ඩි කියලා රජ කෙනෙක්ගේ රාජධානියට ගිහිල්ලා කිව්වා ඔබ වහන්සේගේ රාජධානියෙන් යැපෙන අර රජ්ජුරුවෝ මේ ගෝසීව කියන රජ්ජුරුවෝ ඇට කෑල්ලකට වඳිනවා, දෙවියන්ටත් බඳිනවා, බ්‍රහ්මයන්ටත් බඳිනවා, ගිනිපුදීමටත් බඳිනවා, ඔබ වහන්සේටත් බඳිනවා. ඒකල ඇට කොටුවක් වැඳ වැඳ ඉන්නවා කිව්වා. තරහ ගියා. ඇමති කෙනෙක් කියවුවා ගිහිල්ලා ඔය රජ්ජුරුවෝ ඔය ඇට කෑල්ල අරන් වරින්. ඊට පස්සේ ඇමතිතුමා පිරිවරාගෙන ගියා. ගෝසීව රජ්ජුරුවෝ මේ අර ඇමතිතුමාට කියනවා මේ ඔබ දකින්න ආවේ සුළුපටු ධාතුන් වහන්සේ නමක් නෙවෙයි කියලා. දන්ත ධාතුන් වහන්සේගේ ගුණයි බුදුරජාණන් වහන්සේගේ ගුණයි කියනවා. බුදුරජාණන් වහන්සේ බොහොමළු බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කරපු සියලුම ධර්මය ස්පර්ශ කළේ දන්ත ධාතුන් වහන්සේ. මේ ලෝකේ මිනිසුන්ගේ සියලු දුක් නිමා කරන ධර්මයේ ඉස්සලාම ස්පර්ශ කළේ කවුද? පටාචාරම් මෙහෙමයි, මිනිස්සු සසර දුකින් නිදහසුනේ මේමයි කියලා විස්තර කියනකොට මෙයාලා අත්අඩංගුවට ගන්න ආපු ඇමතිට ඔක්කොම අමතකල ශ්‍රද්ධාවක් හටගත්තා. ධාතු මන්දිරයට යනකොට කරඬුව දෙබෑ වෙලා දන්ත ධාතුන් වහන්සේ ආකාශයට පැන නැගිලා සුදු රැස් විහිදු ආකාශය වැඩ ඉන්නවා. ඔන්න ප්‍රාතිහාර්ය, දළදා ප්‍රාතිහාර්ය. ඊට පස්සේ දන්ත ධාතුන් වහන්සේ දැකලා සතුටුයි, වන්දනා කළා, පුදුම ශ්‍රද්ධාවට පත් වුණා. නමුත් රාජ අණ නිසා කරඬුවක තියාගෙන දැන් බලෙන් ගේන්න ගිය එක පෙරහැරින් වඩම්මනවා. රාජ මාලිගාවට වැඩමවත් රජුරන්ට තව තරහයි පඬි රජුරන්ට. ඊට පස්සේ නිගණ්ණාත පුත්තු කිව්වා ඕන්න දැන් ඇවිල්ලා තියෙනවා, මොකද්ද කරන්න ඕනේ? විසික කරන්න රජතුමනි, කුණුවලකට දාන්න කිව්වා. කුණුවලකට දැම්මා දන්ත ධාතුන් වහන්සේ. මොකද උනේ? නිලුම් මලක් පිපුණා. නිලුම් මලේ වැඩ හිටියා නුවර දළදා වහන්සේ. අපි මේ දළදා මාලිගාවට ගිහිල්ලා ඉස්සලා වඳිනකොට ওই දොරටු දෙකකින් ඇතුලේ වැඩ ඉන්න කරඬුව ඇතුලේ ওই ප්‍රාතිහාර්ය පාපු දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවනේ. අපිට ශ්‍රද්ධාවක් ඇති කරගන්න දන්ත ධාතුන් වහන්සේ පේන්න ඕනේද? කල්පනා කරන්න ගිහිල්ලා මේ ධාතුන් වහන්සේ මෙහෙම එකක් කියලා
මට නම් හිතෙනවා මෙතන වැඩ ඉන්නවනේ. අපිට නම් පුදුමයි. බුදු කෙනෙක්ගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න තැන අපි වැඳගෙන ඉඳගෙන ඉන්නකොට පුදුම හිතෙනවා මේ අපිටත් මෙහෙම පුළුවන් වුණානේ. මෙතන ටිකක් ඉඳලා බුදු ගුණ කියන්න පුළුවන් වුණානේ. ඊට පස්සේ දැන් උන ආයි තරහයි රජුරණ ගත්තා. ඊළඟට තවත් දැම්ම අසූචි වලකට. ඒකෙත් පස්පියුම් පිපුණා. ඊට පස්සේ නිගණ්ඨ කිව්වා රජතුමනි ඔක හරියන්නේ ඔක තල්ලා දාන්න. කිනීරෙන් තැලුවා. මොකද උනේ? කිනීරේ ගිලා බැස්සා. දැන් කිනීර ඇතුලේ දන්ද ධාතුන් වහන්සේ. රජතුමන තව තරහ ගියා. නිගණ්ඨ කිව්වා රජතුමනි මට ඔක කියන්න බැරුණා මේ වෙනේවත් එක තේරෙනවා අපේ පිරිණුවම් පාපු නිගණ්ඨයන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ ඔය කියලා. රජතුමා කිව්වා එහෙනම් ගන්න. ඊට පස්සේ නිගණ්ඨයෝ කියනවා අනේ ඔබ වහන්සේ හෙළුවෙන් හිටියේ වඩිනසේක්වා. ඔබ වහන්සේ මොනර පිල් කලඹක් කරන් ගියා වඩිනසේක්වා. ඊට පස්සේ ඔබ වහන්සේ තනි කකුලෙන් හිටියා වඩිනසේක්වා. කිගේ නිගණ්ඨයාගේ විස්තර කියනවා. ඔබ වහන්සේ තනකොළ ගොඩක් උඩ නිදාගන්නේ බිම නිදාගන්නේ සත්තු පෙඩියයි කියලා. ඔබගේ දන්ත ධාතුන් වහන්සේ වඩිනසේක්වා. ඔබ වහන්සේ නිදාගත්තට පස්සේ එහෙට මෙහෙට හැරෙන්නේ නැහැ සත්තු පොඩි වෙයි කියලා වඩිනසේක්වා. ඇඳුමකටවත් ආසාවක් නැහැ. ඒකයි උපන් ඇඳුමෙන් ඉන්නේ වඩිනසේක්වා. කිකියා ඒකේ කිව්වා. මොකුත් නැහැ. බලන්න මේ සසරේ ස්වභාවය. එතන ඉන්නවා අනේ පිඩු සිටුතුමාගේ මුණුබුරා. නම සුදත් එයාගේ. ඒ උපාසකතුමා කිව්වා රජතුමනි මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ එනම් ගන්න කිව්වා. සසරේ පෙරුම් පුරපු හැටි සත්වයන්ට කරුණාව මෛත්‍රිය දක්වපු හැටි විස්තර විදිහට කිය කියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අපිට අනුකම්පා සහගතයි වඩිනසේක්වා කියලා දන්ත ධාතුන් වහන්සේට ආරාධනා කළා. ඒ කිනිහිරෙන් ගිරිලා ආකාශයේ සුදු රැස් විහිදෝ විහිදෝ වැඩ හිටියා. නිගණ්ඨයෝ රජතුමනි ඔය අපිට පේන වචනවලට කිව්වට ඔය මිනිස්සයා මන්ත්‍රයක් ඔය මැතුරුවේ මන්ත්‍ර බලින් ගත්තේ ඕකනම් ඇටකොටුවක් මම කිව්වා. රජතුමා ඇත්තටම මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක්. ආයේ හිත වැටුණා. ඊට පස්සේ ගිහිල්ලා කිව්වා එහෙනම් දාපන් ආයේ කොයි හරි කුණුවලකට. දානවලේ කුණුවලේ පස්පියුම් පිපුණා. පස්පියුම් පිපිලා පින්වතුනි මොකද උනේ? මේ දන්ත ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනා වගේ පියුමෙන් පියුමට වඩිනවා. නෙළු සුදු නෙළුම් මලෙන් රතු නෙළුම් මලට වඩිනවා. රතු නෙළුම් මලෙන් මහ නෙල් මලට වඩිනවා. මහ නෙල් මලෙන් ඕලු මලට වඩිනවා. පස් පියුමට වඩිනවා. හරි පුදුමයි. ඊට පස්සේ දන්ත ධාතුන් වහන්සේ පින්වතුනි ඊළඟට දන්ත ධාතුන් වහන්සේ එහෙම වැඩ ඉන්නකොට දැන් ඇමතිවරු රජුරවන්ට කියනවා පණ්ඩි රජුරවන්ට නැවත නැවතත් කියනවා මොකද්ද කියන්නේ? සාරයිතුමනි මේක ආනුභව සම්පන්න දෙයක් කිව්වට මොකද උනේ? කිව්වට රජතුමාගේ හිත නැමුන්නේ. අර සුදත් කියන අනේ පිටු සිටුතුමාගේ මොනුබුරා නැවත නැවත ධර්මයේ කියන්න ගත්තා. රජතුමාට පැහැදිමක් ඇති වුණා. ඇමති කෙනෙකුට කිව්වා එහෙනම් මට සමා වෙලා ධාතුන් වහන්සේ වඩම්මන්න. ඒ ඇමතිතුමා යනකොට නෙළුම් මලෙන් නෙළුම් මලට සක්මන් කරනවා වගේ දන්ත ධාතුන් වහන්සේ වඩිනවා. වැඳලා කිව්වා අපේ රජතුමා පැහැදුනා ඔබ වහන්සේ වඩිනසේක්වා කියලා. ඒ ඇමතියාගේ මෙතන තිබ රත්තරන් ආභරණයක් දෙපැත්තට දාලා තිබ ආභරණ දෙක මේ උර මණ්ඩලේ තිබ රත්තරන් ආභරණේ උඩ සුදු පාට රැස් විහිදවල දන්ත ධාතුන් වහන්සේ වැඩි හිටියා දක්ෂින උරේ. පුදුම සතුටක්. ඇත්තටම ඒ වගේ ප්‍රාතිහාර්ය ඇස්වලින් දැක්කනේ ඒ කාලේ මිනිස්සු. ඊට පස්සේ දැන් මොකද උනේ? ඒ දන්ත ධාතුන් වහන්සේ වඩම්මලා රජතුමාට පුදුම සතුටක් දැන්. ඇයි ඇමතිය එනවා ඇමතියගේ කරේ සුදු පාට රැස් විහිදුවගෙන ධාතුන් වහන්සේ වන්දනා කළා. මට සමා වෙලා භාග්‍යතුන් වහන්සේ මට සමා වේව දෙනවා නම් මගේ සිරසේ පිහිටත්වා දන්ත ධාතුන් වහන්සේ. රජතුමාගේ ඔටුන්නේ උඩ තිබ්බ චූඩා මාණික්කයේ ඇතුලේ දන්ත ධාතුන් වහන්සේ පිහිටියා. රජතුමා බුදුගුණ කී කියා මුළු රටේම ප්‍රදක්ෂිණා කළා තියෙන ඔටුන්න මොදුනේ. සත්කාර සම්මාන කරලා
ගුහසිව රජුරන්ට ආයෙත් දන්ත ධාතුන් වහන්සේ දෙනවා. ඊට පස්සේ මේවාගේ දන්ත ධාතුන් වහන්සේ නමක් තියෙනවා කියලා නපුරු රජෙකුට ආරංචි වෙලා ඒ ගුහසිව රජුරන්ගේ රාජධානි ආක්‍රමණය කළා. දන්ත ධාතුන් වහන්සේ ගන්න දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවය අහලා අල්ලපු රටක කුමාරයෙක් දන්ත ධාතුන් වහන්සේට උපස්ථාන කරන්න ආවා. දන්ත රජුරුව පැහැදුනා, තමන්ගේ දුව විවාහ කරලා දුන්නා. නම මොකද්ද? හේමමාලා. යුද්ධෙට යන්න කලින් රජුරුව කිව්වා, දන්ත ධාතුන් වහන්සේ උදෙසා මේ යුද්ධේ තියෙන්නේ, බැරි වෙලාවත් මං යුද්ධයෙන් පැරදුනොත් මේ ධාතුන් වහන්සේ අරන් සීහල දීපේට යන්න. එහි ඉන්නවා සද්ධාවන්ත රජ කෙනෙක්. ධාතුන් වහන්සේ වඳි, රහතුන්ගෙන් හිස් නෑ ඒ දීපය. යුද්ධෙට ගියා රජුරුව පැරදුනා. බමුණු වෙස් ඇරන් කරඬුවක දන්ත ධාතුන් වහන්සේ වඩම්මගෙන කොණ්ඩි ගහගත්ත කතා පස්සේ කරඬුවක තියාගත්තේ. දාට වහන්සේ එහෙමයි තියෙන්නේ, කරඬුවක තියාගෙන ගමන් කරනවා. දුර ගිහිල්ල පැම් පහසු වෙන්න දෙන්න මේ වැලි ගොඩක් අයිනේ දන්ත ධාතුන් වහන්සේගේ කරඬුව තියලා වැලි වලින් වහලා නානවා. නානකොට රහතන් වහන්සේ නමක් ආකාශයෙන් වඩිනවා. රහතන් වහන්සේ දැක්කා වැලි වලින් රැස් වෙහෙදෙනවා. ඊට පස්සේ රහතන් වහන්සේ ආකාශයෙන් බැහැලා වන්දනා කළා. අර දෙන්නා නාල එනකොට ස්වාමීන් වහන්සේ නමක් වඳිනවා අර වැලි කොටට. දැනගත්තා, දැන් දැනගත්තා කියලා. ඊට පස්සේ කිව්වා, කොහෙද යන්නේ? සීහල දීපේට. කිව්වා, බොහොම හොඳයි, සීහල දීපේ තමයි ධර්මයේ පිහිටන්නේ. ඔබ යන්න හදිසියවත් මොනවාරි කරදරයක් වුණොත් මාව සිහි කරන්න කියලා නම කිව්වා. ඇත්තටම ඒ රහතන් වහන්සේගේ නම අදටත් නැහැ. ඒ රහතන් වහන්සේගේ නම සිහි කරන්න කිව්වා, නම සිහි කළා කියලා වංශ කතාවල තියෙනවා, නම නැහැ. සමහරට ඒක තිබ්බනම් අද කාලේ හැම වෙලාවෙම සිහි කරයි. මේන ප්‍රශ්නවල හැටියට මොකද්ද? ඔය ආනුභාවයක් නිසා, ඒ දන්ත ධාතුන් වහන්සේගේ විරිද්ධියක් නිසාද මන්දනේ නම අතර දාන. ඊට පස්සේ දැන් ඔන්න මෙයාලා කරඬුව තව වන්දනා කරලා කරඬුව ඇරන් ගඟක් අයිනට එන ඇවිල්ලා ගඟේ ආය මොන හරි මූණස් හරි හොදන්න කරඬුව තියලා යන අතරේ ගඟේ නාගයෙක් මතු වුණා. මතු වෙලා කරඬුව ගිල්ලා. මෙයාලා එනකොට ධාතු කරඬුව නැහැ. ඇයි? දන්ත ධාතුන් වහන්සේ හංගන්න බෑ පින්වතුනි. දන්ත ධාතුන් වහන්සේගේ රැස් විහිදෙනවා. සැදැහැවතා ඉදිරියේත් සැදැහැ නැති එකෙන ඉදිරියත් රැස් විහිදෙනවා. ඒක හරිනේ ඉතින්. ඇයි හරි කියන්නේ? බුදුරජාන් වහන්සේගේ තොල් සංගල මෑත් වෙනකල් බලාගෙන ඉන්නේ දන්ත ධාතුන් වහන්සේ සුදු රැස් විහිදවන්න. එහෙමනේ. ඊට පස්සේ දැන් මොකද උනේ? ඒ දන්ත ධාතුන් වහන්සේ ආ රහතන් වහන්සේගේ නම සිහි කළා. රහතන් වහන්සේ ගුරුළු වේශයක් මවාගෙන ඇවිල්ලා නාගය බය කළා, කරඬුව ගත්තා. රහතන් වහන්සේගේ ඉරිදීන් මේ එදාට ලංකාවට යන ඔරුවක් තියෙන තැනක්, නැවක් තියෙන තැනක් දෙන්නට පෙන්නවා. නැවට ගොඩ වුණා. නැවට ගොඩ වුණා පුදුමයි. මුහුදි රැල නැවතුණා. නැව ඉස්සරහට යනවා, රැල ගහන්නේ නැහැ. දැන් අනිත් අයට පුදුමයි. ඊට පස්සේ මුහුදෙන් ඔහොම යනකොට මුහුද ඇතුළේ ඉන්න නාගයන්ට පේනවා උඩ රැස් විහිදෙනවා. ඒ අය වට කළා. වටේම වට කළා. නැවට යන ඉදිරි මාර්ගය පේන්නේ නැහැ. ආයිත් රහතන් වහන්සේ ඊරිදීන් වැඩම කළා. නම සිහි කරනකොට වැඩියා. ගුරුළු වේශයක් මවාගෙන ඇවිල්ලා නාගයව පළවා හැරියා. දන්ත ධාතුන් වහන්සේ සුවසේ ලංකාවට වැඩමවා. ලංකාවට ගෝසිව රජුරුව කියපු රජුරු ඒ වෙනකොට හිටියේ නැහැ. කිස්සිරි මෙවන් රජුරු හිටියේ. අලුතෙන් රාජ්‍යයට පත් වෙලා තියෙන්නේ. බයයි රජුරු ළඟට ඉස්සල්ලාම යන්න. දන්ත ධාතුන් වහන්සේත් එක්ක ගොඩ බැස්සේ කොහෙද? දන්තමාලා, දන්ත කුමාර හේමමාලා. ඔව්, ලංකාපට්ටන. ලංකාපට්ටනේ. ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේ දැන් වැඩ ඉන්න මේ ඔන්න දැන් සංඝයාට දුන්නා. සංඝයාගෙන් රජ්ජුරුවන්ට දුන්නා. රජ්ජුරුවන්ට හරි සතුටුයි. කරඬුවක තැන්පත් කළා කිස්සිරි මෙවන් රජ්ජුරුව. දවසක් පුටුවේ ඉඳලා කල්පනා කළා. කල්පනා කරනකොට හිතෙනවා සුසුක්ක ධාතෝ, බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ සුදුම සුදු පාටයි කියනවා. මේ දන්ත ධාතුන් වහන්සේ ටිකක් අහපාටයි. මේක දන්ත ධාතුන් වහන්සේ නෙවෙයි වද්ද කියලා හිතනකොටම කරඬුව මෑත් වෙලා
දන්ත ධාතුන් වහන්සේ අහසට පැන නැගලා සුදු රශ්මි ධාරා වේදවනවා. අනේ ස්වාමීනි, මගේ අයහපත් සිතිවිල්ලට සමාව ලැබේවා කියලා වන්දනා කළා. පැම් පාත්‍රය අල්ලගෙන දන්ත ධාතුන් වහන්සේ පැම් පාත්‍රයට වෙලා පැම් පාත්‍රය ඇතුලේ දක්ෂිණාවර්තව කැරකෙනවා. මේ දන්ත ධාතුන් වහන්සේ තරම් ප්‍රාතිහාර්ය පාපු ධාතුන් වහන්සේ නමක් තවත් නැහැ. හරි බුදුමයි. ඊට පස්සේ සාදුකාර දුන්නා. දන්ත ධාතුන් වහන්සේ පැම් පොතෙන් වඩම්මල කරඬුවක් මත මේ සලුවක් මත තියලා මේ රත්තරන් සලු වලින් වැහුවා. රත්තරන් සලු 500කින් වහලා තියෙනවා. රත්තරන් සලු 500ම දෙබෑ කරගෙන දන්ත ධාතුන් වහන්සේ ආයෙත් උඩට ආවා. රජතුමාට සතුටේ බෑ. සමම්පිච්ච මල් අරන් දන්ත ධාතුන් වහන්සේ වහනවා. වහන්න වහන්න ධාතුන් වහන්සේ උඩට එනවා. පින්වන්ත රජවරු මේව ඇස් වලින් දැක්කනේ. එහි උ දළදා වහන්සේනේ දැන් වැඩ ඉන්නේ නුවර දළදා මාලිගාවේ. සංඝයා කොහොමද මේ ආක්‍රමණයනකොට ලන්දේසි පුතුගීසි ආක්‍රමණයනකොට දැනගත්තා දැන් මෙයාලා ඔක්කොම අල්ලන්නේ දන්ත ධාතුන් වහන්සේ තමයි ගන්න හදන්නේ කියලා සංඝයා දන්ත ධාතුන් වහන්සේ වගේම තව ධාතුන් වහන්සේලා දෙනවා. හෝ තුන්න මද්ද වන්දන දෙනවා. ඇද්දලින් කැපුවා. කපල මහිතේ වීදිය බණ්ඩාර වෙන්න ඕන. ඒ ඇමතියට ගිහිල්ලා දුන්නා මෙන්න දන්ත ධාතුන් වහන්සේ දැන් මොනවා හරි ආක්‍රමණය එනවා නැති වුණොත් රැක ගන්න. එතකොට දැන් ඒ ඇමතිය හිතන්නේ මේ ධාතුන් වහන්සේ මොන ධාතුන් වහන්සේ කියලාද? ඇත්තම ධාතුන් වහන්සේ. දැන් කරඬුවක පුදනවා. දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ තරම් එතනත් තිබ්බ ඇද්දල වලින් කරපු ධාතුන් වහන්සේ නම. ස්වාමීන් වහන්සේලා සිවුරු කොනේ දන්ත ධාතුන් වහන්සේ තියාගෙන කැලේ පැන්නා. ඔන්න සොලි ආක්‍රමණාව මේ පෘතුගීසි ලන්දේසි අද විදේශී ආක්‍රමණ දළදා මාලිගාවේ කරඬුවෙන් ඇරලා දන්ත ධාතුන් වහන්සේ එයාලා සන්තක කරගන්නවා. නමුත් අනුරුවක් මිසක්කා ඇත්ත ධාතුන් වහන්සේ නෙවෙයි. සංගයයක කැලේට ගිහිල්ලා මට බෙලිගලද මන් දන්නේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙනවා. දැන් මෙතන මල් ආසනයක්. ඊට පස්සේ මෙතන බුදු පිරිමේ පිටිපස්සේ ඔහේ ගල් ටිකක් ඈත ගලක ඇතුලේ දන්ත ධාතුන් වහන්සේ කුරහන් ගලේ හංගලා. ඊට පස්සේ කවුරු හරි ආවොත් එහෙම දන්ත ධාතුන් වහන්සේ මෙතන තියෙනවා කියලා හොදු ආවකට කඩන්නේ මොකද්ද? කැඩුවොත් කඩන්නේ මොකද්ද? පිරිමි වහන්සේ කඩයි ඉස්සෙල්ලාම. ඊළඟ ආසන කඩයි. ওই ගල් ටික කඩයි නෑ ගියා. ඒ දා රහතන් වහන්සේලා මේ ආසනෙට මලක් පිදුවොත් කෙලින් මේ මල දන්ත ධාතුන් වහන්සේට පූජා වෙන විදිහට හදලා තියෙන්නේ. මත බෙලිගල වෙන්න ඕනේ දා ඒ කුරහංගල තියෙනවනේ. දන්ත ධාතුන් වහන්සේ වැඩ හිටපො. ඊට පස්සේ පස්සේ කාලෙක දන්ත ධාතුන් වහන්සේ ආක්‍රම ඉවරුණාට පස්සේ වඩම්මල ඒ අනුරු පෙරහැරෙන් පිටරටවල් වලට වඩම්මලා තිනවා. ඇත්ත දන්ත ධාතුන් වහන්සේ වඩම්මනවා වගේ. දැන් චෛත්‍ය රාජානන් වහන්සේලා තුල අනුරු තැන්පත් වෙනවා. ඒක ධර්මයට එකඟයිද නැද්ද? ඉතිහාසෙත් ඒක එකඟයි. දැන් ඔන කන්තලි සෑය මේ පොයට විරුද්ධ වෙනවා. කන්තලි සෑයේ දන්ත ධාතුන් වහන්සේලා හතර නමගෙම අනුරු තැන්පත් වෙනවා. ඊළඟට අකු ධාතුන් වහන්සේලාගේ දෙනම රත් හඳුන් වලින් සුදු හඳුන් වලින් අනුරුව තැන්පත් කරනවා. ලලාට ධාතුන් වහන්සේගේ අනුරුව තැන්පත් කරනවා. නොබිදුණු ධාතුන් වහන්සේලා හත් නම ඒ සෑයි වැඩ ඉන්නවා. අනුරුව ධාතුන් වහන්සේලා කැපයි. ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේලා ඔහොම ආවා. ඊට පස්සේ මතකයි නේද ඉංග්‍රීසි කාලේ පෙරහැර කරන්න දුන්නේ වැස්සාවේ නැහැ. දන්ත ධාතු පෙරහැර මිනිසු බලෙන් කළා. දළදා වතුර. කොහොමද දළදා වතුර? වැස්ස වැහිල්ලන් මාලිගාවේ තියෙන වැව අර ඒ අර මොනවාද වලාකුළු උතුරලා මේ පිටාර ගල්ල යනවා. ඒකට කිව්වා දළදා වතුර. මතකද මහමේගේ ලිපියක් ගියා අවුරුදු 100 ගණක් වයසේ තියෙන ආච්චි අම්මා කෙනෙක් දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රාතිහාරයක් දැකලා. කොමක්ද ඒ ප්‍රාතිහාරය? 1921 මේ වෙනකොට ඉරුව ආණ්ඩුකාරය. ආණ්ඩුකාරය කියන්නේ දැන් ජනාධිපති වාගේ ආණ්ඩුකාරයා කියන්නේ පාලනය වෙන්නේ.
කිව්වා මේ මේ ඇටකොටු තලපල්ලා සිංහල මිනිසුන් මිනිසු තලන්නේ හඬනවා බෙල්ලට මේ මේ පිස්තෝලේ හරි තියලා කිව්වා තලපන් දැන් අහිංසක මිනිහෙක් ඉතින් අඬ අඬ කුළුගෙඩි උස්සලා ගහන්න හදනකොට ධාතුන් වහන්සේ අතුරුදන් වුණා මේ ආච්චිම මේක දගලා තියෙනවා මහා වැහි ඇදහැලින්න පටන් අරන් ආණ්ඩුකාරය නියෝගයක් කළා කොහෙන් හරි හොර හොයපල්ලා නැත්නම් උඹලා මරනවා දවස් 7ක් හොයලා තිනවා ඒ අම්මා කියනවා දලදා මාලිගාවේ තියෙන තනකොළ ගහක් ගන්න හෙව්වා කියලා ධාතුන් වහන්සේ නෑ 7 වෙනි දවසේ දැන් ආණ්ඩුකාරයට ගොඩක් ලැජ්ජයිනේ දැන් වෙච්ච දේ කිව්ව හොයපල්ලා නැත්නම් සිංහල සංහාරය මහා සංහාරය කරනවා කියලා සිංහල මිනිස්සු දලදා මාලිගාව ඉස්සරහ වැඩ හිඳින ගේ ඉස්සරහ සත්‍යක්‍රියා කළ දෙනවා අපිට අනුකම්පා පිණිස භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පෙනී ඉන්න සීක්වා කියලා මාලිගාවේ කරඬුවෙන් රැස් වී දෙනවා කරඬුව ඇතුලේ දන්ත ධාතුන් වහන්සේ ඊට පස්සේ සතියයි ආණ්ඩුකාරවරයාට පිස්සු හැදිලා තියෙනවා තව සුදුනෝ ධාතු ප්‍රදර්ශනයේදී සුදුනෝන කෙනෙක් කොච්චර දිග දත් තියෙනවද බං කියලා මතකයිනේ සුදු නෝන කෙනෙක් ධාතු ප්‍රදර්ශනේ දන්ත ධාතුන් වහන්සේ දැකලා ඔච්චර දිගේව තියෙනවද කියලා හිතලා හා කියලා ගියා. මාලිගාවෙන් එළියට යනකොට දත් කැක්කුමක් හැදුණා. වේදනා වැඩි ඉවසන්නම බැරි තැන දැන් මෙයා කලන්තේ වගේ බලනකොට ඉස්සරහ තියෙනවා ඩෙන්ටල් එකක්. ගියා. දොස්තර කිව්වා ගලවන්න ඕන දත. එයාගේ දත ගැලෙව්වා මෙච්චර දිගයි. ඒකයි ওই ධාතු ප්‍රදර්ශන එහෙම අතිශයින් කලාතුරකින් කරන්නේ මිනිස්සු පව් කරගන්නවා. ඔහොමත් තියෙනවද? ඒ කියන්නේ යාලා හරියට මේ ධාතුන් වහන්සේලා ඔක්කොම ද්‍රෝණාට දැකලා ස්පර්ශ කරලා ඔක්කොම කරලා ආවා වගේ කියන්නේ. කවදාවත් දැකලත් නැහැ. කලබලේ ගිහිලා ඔය සාදු කියලා එනවා. ඒ නිසා පව් කරගන්න හොඳ අනේ සාදු වැලිසෑයටත් වැන්දනම් වැලිසෑයටත් වෙන්දලා දිව්‍ය ලෝකෙ ගියායි ගැන අහලා නැද්ද? එහෙනම් දන්ත ධාතුන් වහන්සේ. එහෙනම් දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය අදටත් සිද්ධ වෙනවා. අදටත් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ධාතුන් වහන්සේ අපි සන්තකව අපිට හැමදාම දක බලා ගන්න පුළුවන් කියන්නේ. උදේ ගියොත් කිරිහාර පූජා කරන්න පුළුවන්. 10 මාට ගියොත් කරඬුව පේනවා. කිරිහාර පූජා කරන්න පුළුවන්. මල් දන්ත ධාතුන් වහන්සේට කොච්චර මල් පූජා වෙනවද? මන්නම් දැකලා නැහැ හිස් වෙන මොහොතක් ඒ මල් මේ පූජා කරනවා මේ අරන් යනවා මේ පූජා කරනවා මේ අරන් යනවා තේවාව මෙච්චර පුද පූජා වෙන තැනක් හරි පුදුමයි දන්ත ධාතුන් වහන්සේ අපි ඒ දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරගමු සාදු සතර සතර දළදා වහන්සේලා සාදු 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 දන්ත කුමරු හා හේමා කුමරිය සිරසිංගෙන වඩිනා රාජසුපූජිත දරදා මැඳුරේ සුවසේ වැඩ සිටිනා රන් විමන කරං කරඬුව තුල සිට සුදු බුදු රැස් දිලෙනා මම නම දින් වම් දලදා සමිදුන් දොහොත් නගා බැතිනා සෝමවතිය හා ගිරියබා කුමරු මහානාග විහෙර කරනා
නාගලොවින් වැඩ සෑගැබ තුළමිනි වැඩ සෑගැබ තුළ කරඬුව තුළ දිලෙනා දේව බඹුන්ගේ වන්දනාව මැද සුදු බුදු රැස් දිලෙනා මම් නමදින් දකුණත් දළදාහිමි දොහොත් නගා බැතිනා තෞතිසාවේ සක්දෙව් විමනේ මැද පරසතු මල් පිදෙනා සිලුමිනි වෙහෙරේ මිනි කරඬුව මැද සුවසේ වැඩ හිඳිනා ලෝකනාත මුනි ගුණ බලයෙන් නිති සුදු බුදු රැස් දිලෙනා මම් නමදින් සිරි දළදා සමිඳුන් දෙව්ලොව වැඩ සිටිනා දඹදිව් තලයේ කඳු හෙල් අතරේ නොපෙනී වැඩ සිටිනා දෙව්බඹ පිරිසේ රැකවල් ලැබ පින් සාර ගුණෙන් දිලෙනා ගන්ධාර පුරේ වැඩ සිටින උතුම් දල දාහිමි සිහි වෙමිනා මම් නමදින් සිරි දළදා සමිඳුන් දොහොත් නගා බැතිනා සාදු සජ්ජයනා කරන්න ඕන. මොකද හේතුව අපිට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තමයි ඇත්තටම අපේ වචනින් පින් කෙරෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ වචනින් කියපු දෙයක්. දැන් බලන්න මට සිහිුනේ බුදුරජාණන් වහන්සේගේ සීහනු දවස් 7-8 මාස 3ක් මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ සිය හනු රිදෙන්නේ. දැන් අපි මේ පැයක් හමාරක් මේ උගුර දැන් ලේ රහ වෙලා. දැන් පළවෙනි කවිය කියලා මට හිතුණා නතර කරමු කියලා. නමුත් අමාරුවෙන් හරි කිව්වොත් පින අපිට මේ උගුරවල් හැදෙයි. නේ? දැන් සමහර ඉන්න බුදුගුණ මං හයියෙන් කිව්වොත් ඒක හරි නෑ වගේයි. එතකොට කවදාවත් වචනය මිහිරිවීම පිණිස පිනක් වෙන්නේ නැහැ යාගේ. එසම මං නම් කියන්නේ අමාරුවෙන් හරි කියන්න ඕන මං වගේ. ඇයි ඔක දේශනාවක තියෙනවා
එක ස්වාමීන් වහන්සේ ටිකක් පෝය කරන්න ගියාට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමකට පෝය කරන්න දුන්න. ඒ හාමුදුරුව මේ සජ්ජායනා කරනකොට කපුටු හඬක් එන්නේ. නමුත් ස්වාමීන් වහන්සේලා පෝය කරනකොට ඒ හාමුදුරන්ටමයි දෙන්නේ මේක කියන්න කියලා. බුදුරජාණන් වහන්සේට දේශනා කිව්වා, ස්වාමීනි මෙයා මේ හඬින් කියන්නේ නම් අනිත් අයට මේ හිනා වෙන එකට. කිව්වා, පින්වත් මානි හිනා වෙන්න එපා. භික්ෂුවට අවවාද කළා, ඔබ සජ්ජායනා කරන්න හිතන්න මේක හොඳට අනිත් අයට ඇහෙන්න කියනවා කියන අදහසෙන් කියන්න කිව්වා. පැහැදිලිනේ? බුදුරජාණන් වහන්සේ වැළක්වුවාද ඒක? නෑ. ඒ නිසා අපි දැන් මං විශේෂයෙන් මේ සජ්ජායනාදි දේවල් අපි කරමු කියලා මම කළේ අපේ නිදිමත යන්නත් එක්ක, බුදුරජාණන් වහන්සේගේ ධාතු කතාව අහන්නත් එක්ක, ඒ දළදා වහන්සේලාට වඳින්නත් එක්ක, උපකාර පිණිස. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලාගේ පරම්පරා කතාව මං හිතනවා ඔය ටික ප්‍රමාණවත් වේ කියලා. ස්වාමීනි, මේ හරි අසිරිමත් ධාතු කතාවක් අවසරයි දැනගන්න. ස්වාමීනි, මේ චෛත්‍ය රාජනන් වහන්සේලා කොච්චර වගේ නිර්මාණය වුණාද ඊට පස්සේ? නැවත කියන්න මහන්තයා. ස්වාමීනි, චෛත්‍ය රාජනන් වහන්සේලා කොච්චර වගේ නිර්මාණය වුණාද ඊට පස්සේ? ඊට පස්සේ මහත් ඉස්සල්ලා කියන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට කලින් චෛත්‍ය පහළ වුණා. අපි කතා කළා කීයක්ද? හතරක් ජීවමාන කාලේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ඒ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය කීයක් හැදුණාද? අටක් හැදුණා. දැන් කපිල වස්තුවේ සෑයෙන් ධාතුන් වහන්සේලා ලැබුණා. හැබැයි ධාතුන් වහන්සේලා ටිකයි ලැබුණේ, ද්‍රෝණයක් ලැබුණේ නැහැ. හේතුව කිම? හේතුවක් තියෙනවා. චෛත්‍ය අටක් හැදුනා. මල්ල රජදරුවන් ලැබුණ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ ලලාට ධාතුන් වහන්සේ තිබ්බේ. ඒ ලලාට ධාතුන් වහන්සේ ගත්තා. කවුද? මහා කස්සප මහ රහතන් වහන්සේ. අපි ඉදිරියට කතා කරමු මේක. ඊට පස්සේ අනිත් ධාතුන් වහන්සේලා තම තමන්ගේ රාජධානී වන්දනා කරනවා. දැන් චෛත්‍ය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් චෛත්‍ය අටක් හැදුණා. ද්‍රෝණ බමුණාර තුම්බේ ගෙනියලා, භාජනය ගෙනියලා ඡායයක් හැදුවා, තුම්බ තූපය. මෞර්ය රජදරුවෝ, ඔය ධර්මාශෝක රජුරන්ගේ පරම්පරාවේ ආරම්භයේ මෞර්ය රාජවංශේ මෞර්ය රජදරුවෝ පස්සේ ආවා. එනකොට ධාතු ගෙනියලත් ඉවරයි, අඟුරු ගෙනිච්චා, සෑයක් හැදුවා. මොකද්ද? අංගාර තූපය. ඒ අංගාර තූපයත් එක්ක ස්තූප 10ක් දඹදිවේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ස්වාමීනි, මේ ධාතුන් වහන්සේලාගේ කතාවේ ග්‍රීවා ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ, මේ ධාතුන් වහන්සේලා පිළිබඳවත් අපි කතා බහ කළා. ස්වාමිනී, වන්දනා කරන්නට කාලය කියලා මං හිතන්නේ. දැන් අපි ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කරනවා, කරන්න පුළුවන්කම තියෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රේ දැන් ඔබට අපි අද පත්‍රිකාවක් දීලා තියෙනවා. මේකේ හරි ලස්සන පැරණි ගාථා ටිකක් හම්බ වෙලා තියෙනවා. මේකේ තියෙනවා ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා වඳින්නේ කොහොමද? ඇයි අර අට දෝන සමත්ත බුද්ධ කිච්චෝසෝ? දැන් ඔබ සෑම දවකම හවසකට වන්දනා කරනකොට එකතු කරගන්න සමත්ත බුද්ධ කිච්චෝසෝ කුසිනාරාය නිබ්බුතෝ ධාතු බේද මබේදංච අදිට්ටාය මහදයෝ. හොයන්න අර්ථ සිහි කර කර වඳින්න. ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම හිස් දෙයක් නෙවෙයි. ඉතින් ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලාට වඳින හැටි මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. ඉතින් ඒ සූත්‍රයේ තියෙන කරුණුත් එක්ක අපි ධාතුන් වහන්සේලාට මේ වන්දනා කරන්න කලින් අපි මේ පොතේ ගුරුන් වහන්සේටත් අවස්ථාවක් දෙමුනේ. පොතේ ගුරුන් වහන්සේ නතර කරයි දන්නේ අපේ ධාතු කතාව. ඉතා සුන්දරයි. ඒ වගේම ස්වාමීනි, මේ ධාතු කතාව සිත් පහන් කරවන්නක්. හැබැයි දැන් රැය පහන් කරවන්නත් සූදානම් වන වේලාව. අපේ ගුරුන් වහන්සේ මේ ඉන්න අයට සප්පායම් වෙන්න යමක් එහෙම සූදානම් කරලා නැද්ද? පස්වාන් දහසකට අවසරයි ස්වාමීන් වහන්ස. වස්සානේ මහා මේඝ සදහම් වර්ෂාවෙන් ධාතු බෙදා දීම දක්වා
දස තූප කතාව සතර දළදා කතාවත් දක්ව දක්වා අපගේ මනදොල පුරමින් දම් දෙසා වදාලසේක්ද සැදහැවනුත් අඳුරේ සිට එකම හිරු මඩලක් බබලන්නාසේ ඒ දහම් ආලෝකයේ තුල දැහැන් ගත වූසේක්ද සියලු දෙනාට විමන් නිවාලන්නට ගිලන් පසින් සංග්‍රහ කරන්නට කාලය එළඹියේය සියලු දෙනා හෝරා කාලක්ම ඒ සඳහාගෙන නැවත ඒ ඒ තැන අසුන් ගනිත්වා ධාතු විස්තරයේ පළමු බණවර සදහම් වර්ෂාවක්සේ ඇදහැලි මදකට නිහඬ වූ සේක්මය සාදු 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 සදහම් වර්ෂාවේ මුල් විවේකය දැන් ලැබෙනවා.